වසරක් පුරා මහනුවර කුරුණෑගල සහ කෑගල්ල නගර ත්‍රිත්වෙහිම අද්විතීය ප්‍රතිපල නිර්මාණය කළ සුවිශේෂී ගුරු පෞරුෂයයි. දිවිනේ ප්‍රථම දෙවන සහ දෙවන ස්ථාන සමගින් ජාතික තලයේ සහ දිස්ත්‍රික්ක මට්ටමේ ප්‍රමුඛ ප්‍රතිපල රාශියක් නිර්මාණය කළ විශිෂ්ටයින්ගේ පාරාදීසයේ ගුරු දරුවයි. සියදහස් ගණනක් දැනුම සොයා ආ දූ දරුවන්ගේ සුබ සිහින මල්පල ගැන්වූ සරසවි සිහිනයට පමණක් සීමා නොවී ජීවිතේම ජයගන්නට පාර සැදු ගුරු අභිමානයයි. ඔහු සමන් එදිරිසිංහ. හොඳයි, සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දරුදරියන්ට. මං හිතනවා ඔයගොල්ලන්ට මාව ඇහෙනවා ඇති කියලා. රයිට්, හරි හරි. එතකොට ඉස්සල්ලාම් පොඩ්ඩක් අපි බල්ලෙමු ඔයගොල්ලන්ට මාව ඇහෙනවද කියලා බල්ල තමයි වැඩේ පටන් ගන්න වෙන්නේ. මොකද මේක මං හිතන්නේ ගොඩක් අයට අලුත් අත්දැකීමක් වෙයි. සහ අපි නම් දැන් ඉතින් මේ මෙහෙම පන්ති කරන එක අලුත් අත්දැකීමක් නෙවෙයි. දැන් අවුරුදු 3ක් විතර අපි මේ ක්‍රමයට පන්ති කරනවානේ. හරි, ඉස්සල්ලාම දැන් මේ පන්තියේ මේ වෙනකොට සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නෝ. එතකොට ඉස්සල්ලාම දැන් මේ ඕගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන්නේ සමහර ලාවට කම්පියුටර් එකකින් වෙන්න පුළුවන්, සමහර ලාවට ලැප්ටොප් එකකින් වෙන්න පුළුවන්, බොහෝ විට ස්මාර්ට්ෆෝන් එකකින් වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ හැමෝම භාවිතා කරන උපකරණේ එක කම්පියුටරයක්, ටේබල් ටොප් කම්පියුටරයක් නෙවෙයි නම් භාවිතා කරන උපකරණය ලැප්ටොප් එකක් හරි, ටැබ් එකක් හරි, මොබයිල් ෆෝන් එකක්, ස්මාර්ට් ෆෝන් එකක් හරි නම් අනිවාර්යයෙන්ම ඒකේ කැමරා එකක් තියෙනවා. හරි, එතකොට මම දැන් මේ පන්තිය කරන්නේ මේ ඔයගොල්ලන්ට කතා කරන්නේ ලංකාවේ තියෙන අධිතාක්ෂණය වෙන තාක්ෂණයේ උප්පරිම ලෙස භාවිතා කරලා හදපු ස්ටුඩියෝ එකක ඉඳන්. ඒ නිසා මට ඕගොල්ලන්ව මං තා පොඩ්ඩකින් ඕගොල්ලන්ට එක පෙන්වන්නම්. ඒතර මට ඕගොල්ලන්ව ඒ කියන්නේ ඕගොල්ලන් ඕගොල්ලොම බලන්න වෙනම අපි ප්‍රොජෙක්ටර්ස් සවි කරලා හදපු ස්ක්‍රීන්ස් තියෙනවා. හරි, ඉතින් එතකොට මට ඕගොල්ලන්ව පේන්ඩ් හදාගන්න පුළුවන්. ඕගොල්ලන්ට කොහොමත් මාව පේනවනේ. ඉතින් ඒ නිසා පළවෙනි දේ තමයි ඕගොල්ලෝ භාවිතා කරන උපකරණේ කැමරා එකක් තියෙන හින්දා අපි පුරුදු වෙන්නත් එක්ක හරි ඔයගොල්ලන්ගේ උපකරණේ කැමරාව ඔන් කරමු. හරි, ඒක ඔන් කරන විදිය මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ ඉන්න Zoom wall එකේ වම් අත පැත්තේ පල්ලෙහයින් තියෙනවා මයික් එක බටන් එක සහ කැමරාවක බටන් එක. රයිට්, ඉතින් ඒ කැමරාව ක්ලික් කරපුවම ඒක සාමාන්‍යයෙන් රතු පාට ඉරකින් කැපිලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරපුවම ඒක ටච් කරපුවම රයිට් ඒ කැමරාවක ඔන් වෙනවා. එතකොට මට ඕගොල්ලන්ව පේන්න පටන් ගන්නවා. හරි, එහෙනම් අපි හැමෝම ඒ වැඩේ කරමු. එතකොට කවුරුත් බය වෙන්න එපා. ඕගොල්ලන්ගේ මූණේ ස්ක්‍රීන්ෂොට් එහෙම ගහගෙන ෆොටෝ ගහගෙන ඒක අන්තර්ජාලයට මුදා හැරලා එහෙම වැඩේම කරන්න නෑ. බය වෙන්න දෙයක් නෑ. හරි, අපි බොහොම ප්‍රොෆෙෂනල් විදිහට මේක කරනවා. ඒ නිසා කිසි ගැටලුවක් නෑ. මොකක්ද වෙන්නේ? කැමරාවක ඕන් කරන්න. හරි, එතකොට මට ඕගොල්ලන්ව මා ඉදිරියේ පේනවා. හරි, කවුරු හරි කෙනෙක් එක් කරන්න අකමැතිම නම් ඒක ඉෂුව එකක් නෑ. නමුත් අපිට සජීවීව මේ වැඩේ කරන් ගන්න ඕගොල්ලෝ අත උස්සන එක මට පේනවා. හරි, එතකොට ඕගොල්ලෝ ලියන එක මට පේනවා. ඕගොල්ලෝ කතා කරනවා නම් ඒකත් මට පේනවා. අම්මා ළඟට ඇවිල්ලා බයිනවා නම් ඒකත් මට පේනවා. හරි, ඉතින් ඒ නිසා එතකොට මොකක්ද වෙන්නේ? අපිට මේ වැඩේ බොහොම සජීවීව කරගෙන යන්න පුළුවන්. එතකොට කොහොමත් ඕගොල්ලෝ කැමරාව ඕන් කරන් ඉද්දි අම්මා හැම බයින් දෙන්නෙත් නෑ. ළඟට බය වෙන්න දෙයක් නෑ. හරි, ඉක්මනට ඕන් කරමු අපි. රයිට්, හරි. සමහර අය කියනවා එතකොට කැමරා ඕන් කරපුවම අනික් අයට අපිව පේනවනේ කියලා. හරි, දැන් කොහොමත් ඔයගොල්ලෝ භෞතික පන්තිකට ගියොත් ඔයගොල්ලන්ව ඉතින් අනික් අයට පේනවනේ. අනික් අයට නොපෙනී අදෘශ්‍යමාන විදිහට භෞතික පන්තියක ඉන්න බෑනේ, නේද? ඒ වගේ තමයි මේකෙත්. ඔයගොල්ලන් එතකොට ස්ක්‍රීන් එකකින් අනික් අයව පෙනෙයි. රයිට්, ඒක ඉෂුව එකක් වෙන්නේ නැහැ. හරි, ඒක ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. කොහොමත් ඔයගොල්ලගේ මූණ විතරයි අපිට පේන්නේ. රයිට්, එහෙම තිබ්බම අපිට මේක සජීව කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් ඒකට අකමැතිම නම් අපි ඒකට බලපෑම් කරන්න යන්නේ නැහැ. නමුත් මොකද වෙන අපිට සජීවීව මේක කරගෙන යන්න පුළුවන් හින්දා තමයි අපි එහෙම කරමු කියලා ඔයගොල්ලන්ට යෝජනා කරේ. හොඳයි, එහෙනම් අපි කතාව පටන් ගමු. හරි, හරි. එතකොට අපි මේ උසස් පෙළ රසායන විද්‍යාව පන්තියක්, මම හිතන්නේ ඕගොල්ලෝ උසස් පෙළ රසායන විද්‍යාව පන්තියකට සහභාගී වෙන පළවෙනි දවස වෙන්න ඇති කියලා මම හිතනවා. සමහර ලාවට මීට කලින් ඕගොල්ලෝ වෙනත් පන්තියකට සහභාගී වෙලා තියෙන්නත් පුළුවන්. ඒක කිසිම ඉෂුව එකක් නැහැ. හරි, එතකොට අද දවසේ ඉඳන්ම අපි ඔයගොල්ලන්ට රසායන විද්‍යාව විෂය ඉගෙන ගන්න වැඩ කටයුතු පටන් ගන්නවා.
නමුත් ඊට කලින් ඕගොල්ලන්ට පොඩි පොඩි දේවල් ටිකක් අපිට කියන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව හරි මෙතන ළමයි විශාල සංඛ්‍යාවක් ඉන්නවා. සමහර අය මාව දැකලා තියෙන ඉස්සල්ලාම තව සමහර අය මං ගැන අහලා තියෙනවා දැකලා නැති වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර අය ඉන්නවා මාව දන්න මාව දැකපු මට කතා කරපු එහෙම අය ඉන්නෝ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ මේ හැමෝම පළවෙනි දේ මොකක්ද වෙන්නේ මම කියන ගුරුරයා ගැන පොඩි අවබෝධයක් ගන්න ඕනි. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න යන විෂය පිළිබඳව අවබෝධයක් ගන්න ඕනි. රයිට්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ටාගට් එක ඔයගොල්ලන්ගේ අරමුණ ගැන අවබෝධයක් ගන්න ඕනි. අපි වැඩ කරන විදිහ ඔයගොල්ලෝ වැඩ කරන්න ඕන විදිහ පිළිබඳව අවබෝධයක් ගන්න ඕනි. ඊට පස්සේ අපි සබ්ජෙක්ට් එකට බහලා ඉගෙන ගන්න පටන් ගන්න ඕනි. ඉතින් මේ ඔක්කොම ටික අපිට හරි ආවරණය කර ගන්න ඕන පන්ති පටන් ගන්න කලින්. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ අපි අද දවසේ පන්තිය සාමාන්යයෙන් අපි පන්තිය 6 හමාරට කිව්වහම 6 හමාර වෙද්දිම පටන් ගන්නවා. නමුත් අද දවසට පමණ ඔයගොල්ලන්ගේ 6 හමාරට පටන් ගන්න තිබුණ පන්තිය මම 6:45ට තමයි පන්තිය මම පන්තිය ස්ටාර්ට් කරේ නැත්නම් මම කතා කරන්න පටන් ගත්තේ. රයිට්. එතකොට ඊට කලින් 6යි කාලේ ඉඳන් හරි ඔයගොල්ලන්ට 6:45 දක්වා මම පිළිබඳවත් අපි ඊට කලින් කරපු පන්තිවල ප්‍රතිඵල සහ අනිකුත් දේවල් පිළිබඳවත් යම් තොරතුරු සමූහයක් රයිට් වීඩියෝ එකක් වශයෙන් අපි බලන්න සැලැස්සුවා. සමහර කට්ටිය අහලා තිබුණා ඇයි මේවා පෙන්වන්නේ කියලා. හරි මම දැක්ක අර chat box එකේ දාලා තිබුණා ඇයි මේවා පෙන්වන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දැනගන්න ඕන ඔයගොල්ලෝ පන්තියට සහභාගී වෙන ගුරුවරයා මොන වගේ ගුරුවරයෙක්ද කියලා දැනගන්න එපා. ඒ නිසා තමයි අපි එහෙම රයිට් මුලින් ඔයගොල්ලන්ට ඒ ටික බලන්න සැලැස්සුවේ. හරි ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පොඩි ඉල්ලීමක් කරලා තිබුණා. රයිට් ඒක මන් දන්නේ නැහැ ඔයගොල්ලෝ හැමෝටම ඒ ඉල්ලීම දකින්න හම්බුණාද කියලා. රයිට් මම පොඩි ඉල්ලීමක් කරලා තිබුණා පුළුවන් නම් අද දවසේ පළමු දවසේ රයිට් ඔන්ලයින් පන්තියට සහභාගී වෙනකොට 6 හමාරෙසට 7 හමාර දක්වා පළමු පැය හරි පළමු පැය ඔබේ මව හෝ පියා සමග පන්තියට සහභාගී වෙන්න කියලා. ඒ කියන්නේ හරි ඔගොල්ලෝ ඔය ෆෝන් එක හරි උපකරණ ඉස්සරහා වාඩිලා ඉනකොට වාඩිලා ඉන්නකොට ඒකේ ඔගොල්ලෝ වාඩිලා ඉන්න පැත්තේ ඔගොල්ලෝ වාඩිලා ඉන්න තැන තව පැත්තකින් පොඩි ආසනයක් තියලා පුටුවක් තියලා අම්මව හෝ තාත්තා පොඩ්ඩක් වාඩි කරලා තියන්න කියලා මම ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් සමහරලාට ඔගොල්ලෝ ඒක කලින් දන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මම එහෙම වාඩි කරලා තියන්න කියලා කිව්වේ මට ඔගොල්ලන්ගේ පන්තියේ උගන්වන වැඩේ පටන් ගන්න කලින් හරි මට තියෙන ඕගොල්ලන්ට යම් යම් දේවල් ටිකක් කතා කරන්න කතා කළාම මොකක්ද වෙන්නේ යම් යම් දේවල් ටිකක් කියන්න. ඒ කියන දේවල් ටික ඕගොල්ලන්ගේ අම්මා හෝ තාත්තා දෙන්නම දෙපැත්තෙන් වාඩිලා හිටියත් කමක් නැහැ. හරි අම්මා හෝ තාත්තා එක්ක දෙන්නම රයිට් හරි ඒ දේවල් ටික පොඩ්ඩක් අහගෙන හිටියා නම් හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා තමයි මම එහෙම කිව්වේ කොහොමත් මං ඉදිරියේදී අනිවාර්යෙන්ම අද නොවුණත් ඉදිරියේදී මාස 3-4කට සැරයක් අනිවාර්යෙන්ම මොකක්ද වෙන්නේ මේ වගේම Zoom meeting එකක් හරහා ඕගොල්ලන්ගේ දෙමව්පියොත් එක්ක කතා කරනවා. හරි මොකද මේ අපි කරන්න යන වැඩේ සාමූහික වගකීමක්. මේ අපි කරන්න යන වැඩේ සාමූහික වගකීමක්. හරි. එතකොට මේ සාමූහික වගකීම ඇතුලේ ඕගොල්ලන්ගේ අම්මට තාත්තට අම්මට තියෙනවා වෙනම ඩියුටි එකක් නැත්නම් රෝල් එකක්. අම්මට වෙනම භූමිකාවක් තියෙනවා. තාත්තට වෙනම භූමිකාවක් තියෙනවා. හරි. ඊට පස්සේ මට වෙනම භූමිකාවක් තියෙනවා. ඔබට වෙනම භූමිකාවක් තියෙනවා. අපි හතරම එකතු වෙලා හරි මේ ඔක්කොම ටික අපි හතර දෙනාම එකතු වෙලා මේ ඔක්කොම ටික හරියට කරොත් තමයි හරි අපිට අවසානයේ නියම ජයග්‍රහණයට යන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසා මොකක්ද වෙන්නේ අපි ඒක අවබෝධයක් ගන්න ඕන නිසා තමයි මම කලින්ම පළවෙනි පැය විතරක් හරි අම්මා හෝ තාත්තත් මේකට සම්බන්ධ කරගන්න කිව්වේ. ඒගොල්ලන්ටත් මේ මම කියන දේවල් ටිකට අහුම්කම් දෙන්න අවස්ථාව සලසන එක හොඳ නිසා. හරි. හරි. දැන් ඉතින් මට ඔගොල්ලොන්වත් පේන නිසා ඔගොල්ලන්ටත් මාව පේන නිසා අපිට සාමාන්‍ය පන්තියක් වගේ මේක කරගෙන යන්න පුළුවන්. හරි මං ඉස්සල්ලාම පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා අපිට කතා කරන්න. රයිට් අපි මේ දේවල් ටික කතා කරලා වැඩේට යමු. හරි මම ගොඩක් වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මං දන්නවා දැන් ඊයේ ඔයගොල්ලන්ට භෞතික විද්‍යා පන්තියක් මං හිතන්නේ myguiders.com කියන එක හරහා පටන් ගත්තා. ඉතින් ඒවට සහභාගී වෙච්ච myguiders.com වෙබ්සයිට් එකේ අපේ ගීතාන් දේවින්ද සර්ගේ විද්‍යාව පන්තියට සහභාගී වෙච්ච මගේ සහෘදයා රයිට් ඒ පන්තියට සහභාගී දරුවෝ විශාල සංඛ්‍යාවක් මෙතන ඉන්නවා මම දන්නවා. ඒතර ඒගොල්ලෝ ඊයේත් පන්තියකට සහභාගී වුණා. අනෙක් දරුවෝ සමහරට වෙනත් පන්ති සහභාගී වුණා. ඒ වගේම අද දවසේ මම කෑගල්ලේ පන්තිය සාර්ථකව ආරම්භ කරා. ඒතර ඒ පන්තියට සහභාගී දරුවෝ සමහර ලාවට මේකේ ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ දැන් මේ දරුවෝ සමහර ලාවට එක එක ගුරුරුන්ගෙන් කතා ගොඩක් අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ දැන් ඔයගොල්ලන්ට මේ කතා අපි කතා කරනකොට අපෝ අදත් මේ සර්ුත් කතා කරනවා නේ වගේ එකක් එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි හරි මේ සර්ටත් කතා කරන්න පොඩි අවස්ථාවක් දෙන්න. හරිනේ. හැබැයි මේ කතා කරන්නේ මං වෙනුවෙන් නෙමෙයි
ඕගොල්ලෝ වෙනුවෙන් මට කියන්න තියෙන දේවල් ටික. හරිද? හරි. එහෙනම් අපි ඉස්සල්ලාම කතා කරමු අපි මේ කරන්න යන ඔන්ලයින් පන්තිය ගැන. පොඩි දෙයක් තියෙනවා මට කියන්න. අපි බොහොම කෙටියෙන් short and sweet. හරි. කෙටියෙන් මොකක්ද දෙන්නේ? වැදගත්ම දේවල් ටික කියාගෙන මං යනවා. හරි. අද දවසේ මොකක්ද දෙන්නේ? දෙවෙනි පැයේ සිට මම උගන්වන්න පටන් ගන්නවා. රයිට්. එතනින් පස්සේ මොකක්ද දෙන්නේ? පළවෙනි පාඩම සාමාන්‍ය පාඩම අපි කතා කරගෙන යනවා. හරිද? හරි. එතකොට පළවෙනි දේ අපි ඉස්සෙල්ලා මොකක්ද දෙන්නේ? ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගයත් එක්ක වටපිටාවේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. අපි මේ දේවල් ටික කතා කරලා වැඩේ පටන් ගමු. හා. ඉස්සෙල්ලා අපි කිව්වොත් මේ පන්තිය පවත්වන විදිහ ගැන අද අපේ පන්තියේ පළමු දවස. හරි. මේක ඔන්ලයින් පන්තියක්. අද ආරම්භ වෙච්චාම අද සිට විභාගයේ දක්වාම හරි අවසාන මාස කීපයේ සමහරවල්ලාට පන්ති ටයිම් ටේබල් එක අපිට වෙනස් කරන්න දෙයක් වෙනෝ ඒ පේපර්ස් එහෙම ගොඩක් කරනකොට වෙනස් කරන්න සිද්ධ වෙයි. එහෙම නැත්නම් හරි අද සිට විභාගයේ දක්වාම ඕගොල්ලන්ගේ පන්තිය සෑම සඳුදා දිනකම පස්වරු 6:30 සිට හරි දැනට රාත්‍රී 9:30 දක්වා ටික දවසකින් රාත්‍රී 10:30 දක්වාත් පන්තිය පැවැත්වෙනවා. හරි. ඔක තව ටිකක් ඈතට යද්දී 10:30 ගේ 11:30 වෙලා 11:30 12:30 වෙලා 12:30 15 3:30 වගේ එහෙම වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒවට ලෑස්ති වෙලා ඉන්න වෙනවා. හරිනේ. හරි. ඔගොල්ලෝ වෙනුවෙන් ඉන්නවා කරන්නේ. හරි. හරි. එතකොට අද සිට විභාගයේ දක්වාම ඔයගොල්ලන්ගේ පන්තිය සඳුදා සෑම සඳාවකම පස්වරු 6:30 සිට රයිට් රාත්‍රී 10 දක්වා 9:30 10 වගේ වෙනකල් අපි පන්තිය කරනවා. හරිනේ. මුලදී පැය 3ක් පළවෙනි මාසෙන් පස්සේ පැය 4ක්ම පන්තිය කරනවා. හරිනේ. ඒර පැය 4ක් පන්තිය කරනකොට අපි අතරමැදදී පොඩි විවේකයක්. හරි විනාඩි 10ක විතර විවේකයක් දෙනවා. විනාඩි 10ක 15ක විවේකයක් දෙනවා. එහෙම දීලා සාමාන්‍ය පන්තියක් වශයෙන් තමයි අපි කරගෙන යන්නේ. එතකොට මේ පන්තිය මෙහෙම පවත්වාගෙන යනකොට රයිට් සමහරලාට මොකක්ද වෙන්නේ? බොහෝම කලාතුරකින් කිසියම් හේතුවක් නිසා අපිට පන්තිය නිවාඩුවක් දෙන්න සිද්ධ වෙයි. ඒක වෙන්නේ ඉතාම කලාතුරකින්. මම හිතනවා ඕගොල්ලන්ගේ කාලය ඇතුළත එහෙම කරන්න අපිට සිද්ධ වෙන්නේ නැති වෙයි. ඒ නිසා සෑම සඳාවකම ඒ සඳාව පොය දවසක් වෙන්න පුළුවන් අවුරුදු දවසක් වෙන්න පුළුවන් නත්තල් දවසක් වෙන්න පුළුවන් වැලන්ටයින් දවසක් වෙන්න පුළුවන් මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හරි පන්තිය තිබේ. හරිනේ. ඊළඟ දේ තමයි ඔගොල්ලන්ට හම්බෙන ගොඩක් ඔන්ලයින් පන්ති පන්තිය රෙකෝඩ් කරලා රයිට් පන්තිය රෙකෝඩ් කරලා ඒ රෙකෝඩින් එක බලන්න හම්බෙන පන්ති. හරි ඒ රෙකෝඩින් එක බලන්න හම්බෙන පන්ති. හැබැයි මේ පන්තිය රයිට් එහෙම වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඒ වීඩියෝ එක බලන්න දාන පන්තියක් නෙවෙයි. දැන් ඕගොල්ලෝ මේ ඉස්සරහ බලන් ඉන්න විදිහට මම දැන් මේ උගන්වනවා. එතනද මෙතන මම උගන්වන්නේ. හරි මේක අපි කියන්නේ මේවට ඔන්ලයින් ලයිව් ස්ට්‍රීමින්. ඒ වෙලාවෙම විකාශයට පත් කරන පන්තිය. හරිනේ. හරි මේක මොකක්ද දෙන්නේ? හරි සාමාන්‍ය පන්තියක් මම ඔකට ඔබට මේ වෙලාවෙම උගන්වනවා. හරි. ඒකේ ඒ වෙලාවෙම ඔයගොල්ලන්ට පේනවා. එහෙනම් මේක හැම වෙලාවෙම ලයිව් තමයි කරන්නේ. හරි රෙකෝඩ් එකක් දාලා ඒක බලන්න සලස්සන අවස්ථාවක් එහෙම ආකාරයේ පන්තියක් නොවේ. එතනත් කතාව. හරි. එතන මොකක්ද දෙන්නේ? හරි මේ විදිහට තමයි පන්තිය පැවැත්වෙන්නේ. සහ ඊළඟ දේ මම මෙතන උගන්නකොට රයිට් අද දවස නම් මගේ අතේ මේ ටිකක් ලොකු මයික් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම මේ වගේ මයික් භාවිතා කරන්නේ නැහැ. නමුත් අද අපිට හදිස්සියෙන් මේක භාවිතා කරන්න සිද්ධ වුණා. එතන සාමාන්‍යයෙන් මම මොකක්ද දෙන්නේ? පන්තියේ මෙහෙම උගන්නනකොට හරි මට මේ ස්ටුඩියෝ එකේ තියෙන තිර හරහා ස්ක්‍රීන් හරහා මට ඕගොල්ලන්ව පේනවා. හරි ඕගොල්ලන්ව පේනවා. හරි එතකොට මම ඕගොල්ලන්ගේ මොනා හරි පොඩි ප්‍රශ්නයක් ඇහුවොත් අහලා මං කිව්වොත් එහෙම රයිට් මේ කට්ටිය අත උස්සන්න කියලා ඕගොල්ලන්ට කිසි ගැටලුවක් නැහැ. ඔතන අත උස්සනකොට මට මෙහෙන් ඕගොල්ලන්ව පේනවා. එතනත් කතාව රයිට්. හරි එහෙම තමයි මේක අපි සකස් කරගෙන තියෙන්නේ. හරි ඒ වගේම මට ඕන නම් ඕගොල්ලන්ගේ මේ ස්ක්‍රීන් එකේ පේන එක්කෙනෙක් හරි මේ ස්ක්‍රීන් එකේ පේන එක්කෙනෙක්ව රයිට් නම් කරලා වෙලලා මට එයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒර අපි කවුරු හරි කෙනෙක් නම් කරොත් එහෙම අපේ කාර්ය මණ්ඩලයේ ඉන්නෝ ඒ කාර්ය මණ්ඩලේ මම නම් කරන එක්කෙනාගේ මයික් එක එසැනින් මෙහෙන් අන්මියුට් කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? හරි මම ප්‍රශ්න අහනකොට එයාට උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ මාත් එක්ක මේ වෙලාවෙම කතා කරලා උගන්නන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. එන කතාව. ඒ වගේම මොකක්ද වෙන්නේ? ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තිබ්බොත් එහෙම රයිට් ඔයගොල්ලන්ට ප්‍රශ්නේ සාමාන්‍ය පරිදි මේ chat box එකට දාන්න පුළුවන්. එතකොට මොකක්ද වෙන්නේ? ඒකට ඒ වෙලාවේ උත්තර දෙන්න පුළුවන්. එහෙම තමයි සාමාන්‍ය මේ කරගෙන යන්නේ. එතනත් කතාව. එහෙම තමයි කරගෙන යන්නේ. හරි. සමහර වෙලාවට මොකක්ද වෙන්නේ? chat box එකට ප්‍රශ්න දාන්න කියලා කිව්වහම හරි සමහරලාට මොකක්ද වෙන්නේ? ඒක කරදරයක් වෙන අවස්ථා මට සමහර පන්ති වලදී දැනෙලා තියෙනවා. උගන්වන්න
එහෙම වෙලාවට සමහරවිට අපි chat box එක తాවකාලිකව off කරලා දානවා. නමුත් පසුව ඕගොල්ලන්ට right ආවවේ ක්‍රියාත්මක කරලා දෙනවා. වෙනවද කතාව? හරි. ඊට පස්සේ සෑම පන්තියක් අවසානයේම හරි සෑම පන්තියක් අවසානයේම right මම අනිවාර්යෙන් පන්ති අවසානයේ පැය භාගයක් විතර right මෙතන රැඳෙනවා. හරිනේ? ඒ ස්ටුඩියෝ එක ඉඳගෙන right ඕගොල්ලන්ට මම වෙනම කතා කරන්න වෙලාව දෙනවා. හරි වෙනම කතා කරන්න වෙලාව දෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? ඕගොල්ලන්ට ඕන ප්‍රශ්නයක් මගෙන් අහගන්න පුළුවන්. එතනවාද? හරි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මම ඒකට පැහැදිලි කිරීම මේ දේවල් ඔක්කොම මෙතන ඉඳන් ඕගොල්ලන්ට කරා. ඕගොල්ලන්ට මාත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. හරිද? ඒ වගේම right ඕනම දරුවෙක්ගේ අම්මට හෝ තාත්තට right පන්ති ඉවරනාට පස්සේ හරි පන්ති ඉවරනාට පස්සේ ඕනම දරුවෙක්ගේ අම්මට හෝ තාත්තට මාත් එක්ක කතා කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. මොනවා හරි දේවල් දැනගන්න අවශ්‍ය නම් මාත් එක්ක කතා කරලා වෙලා right ඒකට පිළිතුරක් කියන්නේ ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන විදිහ විස්තුමක් මගෙන් ලබා ගන්න පුළුවන්. මොකද මම අනිවාර්යෙන් ඕගොල්ලෝ වෙනුවෙන් සෑහෙන කාලයක් පන්තියේ ඇතරම වැය කරනවා. කිසි ගැටලුවක් නැහැ. පන්ති වෙරලා ඔගොල්ලෝ අන්තිම ළමයාත් මේ මීටින් එකෙන් ලීව් අවුට් වෙනකල් මම සාමාන්‍ය පන්තියේ රැඳිලා ඉන්නවා. ඒ මගේ සාමාන්‍ය ක්‍රමය. හරිනේ? හරි. ඊට පස්සේ එතකොට ඒකත් මතක තියාගන්න ඕන වෙලාවක මට ඔයගොල්ලන්ට කතා කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මේක ඔන්ලයින් පන්තියක් වුණාට දැන් මේකට මොකද වෙන්නේ මම දන්නවා ගාල්ල මාතරින් කොළඹින් සහ අනිකුත් පිටපළාත් වලින් දරුවෝ මේකට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධන ඕනම දරුවෙකුට හරි මාත් එක්ක කතා බහ කරලා ප්‍රශ්න අහන්න පුළුවන් වෙන තමයි මම මේක සකස් කරලා තියෙන්නේ. සා ඒ වගේම ඕගොල්ලෝ මට පේන නිසා මම දැන් ඕගොල්ලන්ට ඒක පෙන්වන්න. හරි. ඕගොල්ලෝ මමට පේන නිසා මට ඇත්තටම කම්මැලි නැතුව උගන්වන්න පුළුවන්. හරි. එහෙම වටපිටාවක් අපි මේ ස්ටුඩියෝ එකේ හදාගෙන තියෙනවා. එතකොට මේ ස්ටුඩියෝ එකේ එක පැත්තක මොකක්ද වෙන්නේ මට අපිට සාමාන්‍යයෙන් අපි භාවිතා කරන වීඩියෝ වෝල් එකක්. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ස්මාර්ට් බෝඩ් කියලා කියන විදිහේ රයිට් වීඩියෝ වෝල් එකක් තියෙනවා. එතන මොකක්ද වෙන්නේ අපි සාමාන්‍යයෙන් මේ ස්මාර්ට් බෝඩ් එක භාවිතා කරලා උගන්වනවා. ඊට අමතරව සමහර ප්‍රැක්ටිකල්ස් වෙන්න පුළුවන්, වීඩියෝස් වෙන්න පුළුවන්, තවත් සමහර දේවල් තියෙනවා. ඒවා අපි ස්මාර්ට් මෝඩ් එක භාවිතා කරලා ඕගොල්ලන්ට පෙන්වනවා. මේවට වීඩියෝ වෝල් කියලා කියනවා, ස්මාර්ට් බෝඩ් කියලා කියන්නත් පුළුවන් ඉතින්. හරිනේ? ඊට අමතරව මොකක්ද වෙන්නේ අපිට සාමාන්‍යයෙන් අපි පන්ති ලියන ඒවා රයිට් ඕගොල්ලන්ට ලියලා පෙන්වන්න ගණන් හදන්න අපි වෙනම මේ වගේ අලුත් තාක්ෂණික බෝඩ් එකක් අපි නිර්මාණය කරලා තිනෝ. මේක ඇත්තටම මේ සාමාන්‍ය වයිට් බෝඩ් එකක් නෙමෙයි. හරි මේක මේ වෙනම ග්ලාස් වලින් හදපු වයිට් බෝඩ් එකක්. ඔයගලන්ට මම ලියන එක හරි බොහොම පැහැදිලිව පේන්න රයිට් හදපු අලුත් නිර්මාණාත්මක යමක් තමයි මේක. මම හිතන්නේ කොහොමත් ස්ටුඩියෝස් වල මේක ඇත්තටම නෑ. මේක මගේ ස්වයං නිෂ්පාදනයක්. හරිනේ? රයිට් මේක මේ ටෙම්පර් ග්ලාස් එකක් භාවිත කරලා එහෙම හදපු එකක්. හරිනේ? හරි ඊට අමතරව මේ වෙලාවේ මම මෙහෙම උගන්වනකොට හරි ඕගොල්ලන්ට මොකක්ද දෙන්නේ මේ මම උගන්වන එක මාව හොඳට පේන්න අපි කැමරා පද්ධතියක් වෙනම සවි කරලා තියෙනවා. හරි ඊට අමතරව මොකක්ද දෙන්නේ හරි අපේ පරිගණක පද්ධතියට අමතරව මට ඕගොල්ලන්ව පේන්න වෙනම මොකක්ද දෙන්නේ හරි ස්ක්‍රීන් සම්බන්ධ කරලා තියෙනවා ඔන්න ඔය වගේ. එතකොට මොකක්ද දෙන්නේ මේ වගේ ස්ක්‍රීන් කීපයක් තියෙනවා. එතකොට මට මොකක්ද දෙන්නේ ඕගොල්ලන්ව පේනවා. හරිද? මට ඕගොල්ලන්ව පේනවා. හරි ඊට අමතරව රයිට් මම ඒ කියන්නේ ඕගොල්ලන්ට මාව පේන විදිය. හරි ඕගොල්ලන්ට මාව පේන විදිය මට බලා ගන්න හරි වෙනම ස්ක්‍රීන් එකක් සවි කරලා තනවා තව පැත්තක. රයිට් මේ විදිහට මොකක්ද වෙන්නේ ඕගොල්ලන්ට මාව පේන්නේ කොහොමද කියන එක රයිට් මට මේ වගේ මොකක්ද වෙන්නේ වෙනම ටීවී ස්ක්‍රීන් එකකින් පේනවා. හරිනේ? එතන මොකක්ද වෙන්නේ හරි මම ඒ ටීවී ස්ක්‍රීන් එක මම පැත්තට සවි කරලා තියෙන්නේ ඕගොල්ලන්ට මාව පේන විදිය ඔක්කොම මට පේනවා. හරිනේ? ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ හරි මෙන්න මේ වගේ හැම පැත්තක්ම කව වෙන්න හදු ස්ටුඩියෝ එකකින් තමයි මම ඕගොල්ලන්ට ලයිව් පන්තිය කරන්නේ. තේරුණානේ අපි යන වැඩපිළිවෙල. රයිට්. හරි ඊට පස්සේ තව දරුවෝ අහන ප්‍රශ්නයක් තමයි එතකොට සර් මේ පන්තියේ ටියුට්ස් කොහොමද කරන්නේ? පේපර්ස් කොහොමද කරන්නේ? රයිට්. මම අන්න ඒව ගැන ඕගොල්ලන්ට මොකක්ද දෙන්නේ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මේ පන්තිය යන අතරතුර කරන්න. කොහොමද අපි ටියුට් එකක් ගන්නෙ? කොහොමද ඕගොල්ලන්ට ටියුට් එක ලැබෙන්නේ? අපි පේපර්ස් කරන්නේ කොහොමද? ඒ දේවල් මම මේ අතරමැද ඕගොල්ලන්ට කියන්නේ. හරිනේ? හරි එතකොට දැන් අපි යමු ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළින් පසුව ජීවිතය ගැන. හරිනේ? මම ගොඩක් දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැති හින්දා මම ටිකක් වේගෙන් කතා කරනවා. සමහරවිට ඕගොල්ලන්ට මම මේ මුලින් කතා කරන ටිකක් කරදරකාරී. මොකද මට එහෙම ලස්සන මීරි හඬක් නැහැ නේ. මට තියෙන ටිකක් ගැඹුරු කටහඬක්, කටුක කටහඬක්, අනේ නිකන් කනට අන්නෝ වගේ කටහඬක් මට තියෙන්නේ. හරි. හැබැයි මේ කටහඬ මොකක්ද දෙන්නේ උගන්නද්දි රයිට් ඕගොල්ලන්ට බොහොම හරි දරුණු විදිහට විෂය කරුණු පොවන්න පුළුවන් කටහඬක් කියලා මම දන්නවා. හරිද? ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ මම කතා කරන එක මුලින් අහන් ඉන්න එක ටිකක් බෝරින් වෙන්නත් පුළුවන්.
නමුත් ඒක වැඩි හිතන්න නැතුව කතාව පොඩ්ඩක් ආගෙනිමු හරි හරි එතකොට සාමාන්‍ය පෙළින් පස්සේ ඕගොල්ලන්ගේ ජීවිතේ දැන් මම හිතනවා මෙතන ඉන්න හැම දරුවෙක්ම උසස් පෙළට කරන්නේ මොනවද කියලා තීරණය කරලා තමයි ඉන්නේ හරි දැන් ඕගොල්ලෝ මේ විදිහ තීරණය කරලා තියෙන්නේ උසස් පෙළට එක්කෝ ඕගොල්ලෝ බයෝ සයන්ස් හරි ජෛව විද්‍යාව කියන විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ හදාරනවා හරි එහෙම නැත්නම් හරි ඕගොල්ලෝ ගණිත විෂය ධාරාව මැත්ස් කියන විෂය ධාරාව ඔස්සේ ඕගොල්ලෝ උසස් පෙළ හදාරනවා එහෙම නැත්නම් මෙතන ඉන්න දරුවෝ රයිට් ඇග්‍රි කෘෂි විද්‍යාව කියන විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරනවා හරි ඔය විෂය ධාරාවන් තුනෙන් මම හිතන්නේ මෙතන ඉන්නේ ඒ දරුවෝ විතරයි ඔය ඔය මං කියපු කට්ටිය විතරයි හරි එතකොට ඔය විෂය ධාරාවන් තුනෙන් මොන විෂය ධාරාවක් යටතේ ඕගොල්ලෝ උසස් පෙළ හැදෑරුවා පළවෙනි දේ මං කියන්න ඕනේ ඕගොල්ලෝ ගත්ත තීරණය ඇයි නිවැරදි ඕගොල්ලෝ නිවැරදි මාර්ගයට ඇතුළත් වෙලා තියෙනවා හරි රයිට් ඕගොල්ලෝ අහ ප්‍රශ්නෙට වෙනම උත්තර දෙන්නන් දරුවෝ අපි ඉස්සෙල්ලා මේ දවල්ට කතා කරලිමු ක්ලාස් වල රෙකෝඩින් දාන්න නැද්ද කියලා අහනවා අනිවාර්යෙන් රෙකෝඩින් දානවා ඒ දාන විදිය මම ඔයගලන්ට කියන්න හරි ඒව මම ඉස්සරහට කියනවා හරි හරි එතකොට ඕගොල්ලෝ මොන මම මේ කියපු සයන්ස් වෙන්න පුළුවන් මැත්ස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොකද වෙන්නේ රයිට් ඇග්‍රි වෙන්න පුළුවන් මේ මොන විෂය ධාරාවකින් උසස් පෙළ හදාරන්න තීරණය කරත් ඔගොල්ලෝ අරන් තියෙන තීරණය මට කියන්න තියෙන්නේ හරියටම හරි. ඒකට හේතුව තමයි රයිට් ඒකට හේතුව තමයි මේ වෙනකොට රයිට් ඔගොල්ලෝ දන්නවා ලෝකේ බොහෝ රටවල් බොහොම ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. හරි ලංකාව තියෙන ලෝකේ නෙවෙයි හින්දා ලංකාව ශීඝ්‍රයෙන් දියුණු වෙන්නේ නැහැ. මං කියන්නේ අනික් රටවල්. හරිනේ බොහොම ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. හරිනේ හරි එතකොට ඒ සීක්‍රට් දියුණුව උදාහරණයක් වශයෙන් ගත්තොත් එම් මම සාමාන්‍යයෙන් පන්තිවල පළවෙනි දවස් පිටර කතාවක් ඊශ්‍රායලයේ කියන රට මීට අවුරුදු 70කට කලින් ඊශ්‍රායලයේ කියලා කියන්නේ තනිකරම කාන්තාරයක් හරි මීට අවුරුදු 70කට කලින් ඊශ්‍රායලයේ කියන්නේ තනිකරම කාන්තාරයක් හරි හැබැයි අද වෙනකොට ඒ කියන්නේ ඊට අවුරුදු 70 ඊට අවුරුදු 70කට පසුව අද වෙනකොට ඊශ්‍රායලයේ කියලා කියන්නේ ඉදිකට්ටේ ඉඳන් ෆයිටර් ජෙට් එක දක්වා සියලුම උපකරණ නිෂ්පාදනය කරන රයිට් නිෂ්පාදන ආර්ථිකයක් සහිත රටක්. හරි මුළු ඊශ්‍රායලෙටම තියෙන එක වැවයි. ඒ වැවේ තියෙන මිරිදිය භාවිතා කරලා රයිට් ඊශ්‍රායලයේ අර කාන්තාරි ග්‍රීන් හවුස් ගහලා හරිතාගාර ගහලා වගා කරලා ලෝක වෙළඳපොළට ආහාර සපයන කෘෂිකාර්මික රටක්. එනවා මං කියන කතාව මේ හැම දෙයක්ම කරලා තියෙන තාක්ෂණයත් එක්ක එහෙනම් ලෝකේ දියුණුවත් එක්ක ඉස්සරහට යන්න නම් අපිට ඉගෙන ගන්න වෙනවා තාක්ෂණය තාක්ෂණය කියලා කියන්නේ මේ විද්‍යාවම තමයි ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ අනාගතයේ ඔයගොල්ලන්ට හොඳ රැකියාවක යෙදෙන්න රයිට් හොඳ වෘත්තියක යෙදෙන්න රයිට් ඉහළ වැටුපක් ලබන්න හරි හොඳ අපේ වගේ රටක නම් හොඳ සමාජ තත්ත්වයකටපත් වෙන්න රයිට් මේ හැම එකටම රයිට් වඩාත් වැදගත් වෙන්නේ ඔගොල්ලෝ උසස් පෙළ සයන්ස් තෝරා ගැනීම කියන එක මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා. හරි මේකට හොඳ උදාහරණයක් තියෙනවා අපිට කතා කරන්න. මේ පන්තියේ බොහෝ දරුවෝ ගොඩාක් දරුවෝ ඉන්නවා අපේ ගීතාන්සගේ විද්‍යා පන්ති වලට ඔන්ලයින් සජීවීව සහභාගී දරුවෝ රයිට් myguiders.com වෙබ්සයිට් එක හරහා පන්තියට සම්බන්ධ වෙන දරුවෝ. හරි එතකොට මම සහ ගීතාන්ස හම්බෙන්නෙත් මීට කාලයකට කලින් ලංකා රසායන විද්‍යා ආයතනයේ ICM කියන එකේදී හරි එතකොට ICM එකේ අපිට අවුරුදු අපිට පොඩි කාලයක් සීනියර් හරි අපිට පොඩ්ඩක් සීනියර් බැජ් එක රයිට් හිටපු මගේ බොහොම මිතුරෙක් හිටියා හරි ඔහු ඇත්තටම මොකක්ද වෙන්නේ වෛද්‍ය විද්‍යාව එවකට මං හිතන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වෙලා ලංකාවේ හතරවෙනියා වෙලා රයිට් කොළඹ වෛද්‍ය පීඨයට තේරීපත් වෙලා ඉන්න අතරේ හරි රසායන විද්‍යාව ඉගෙන ගත්ත රසායන විද්‍යාව ඉගෙන ගන්න ලංකා රසායන විද්‍යාව ආයතනයට සම්බන්ධ වෙච්ච මගේ මිතුරෙක්. හරි. එතකොට ඔහු එහෙම ඉගෙනගෙන රයිට් ඒ රසායන විද්‍යාව ඇසුරෙන් ඉගෙනගෙන විද්‍යාව ඉගෙන ගත්ත හින්දාම අද වෙද්දී ඔහු රයිට් ඇමරිකාවේ බොරතෙල් තාක්ෂණයේ ක්‍රූඩ් ඔයිල් ටෙක්නොලොජි සම්බන්ධව රයිට් ඒ රටේ ඉන්න ප්‍රධානම තනතුරු කීපෙන් එකක් දරන පුද්ගලයෙක්. ඒ තමයි විද්‍යා අධ්‍යාපනයේ නිසි පරිදි නියලෙච්චහම ලැබෙන රයිට් අවසන් ප්‍රතිඵල හරි තාම මේ ප්‍රතිඵලයේ අවසන් වෙලා නැහැ තව ගොඩාක් ඉස්සරහට තියෙනවා
මම මේ කතාව පස්සේ දවසක ඔයගොල්ලන්ට කියන්නම් ඒක දිග කතාවක් නේද මම නිකන් කෙටියෙන් විතරක් පොඩ්ඩක් ඔය කිව්වේ රයිට් හරි එතකොට ඕගොල්ලෝ උසස් පෙළ සඳහා තෝරාගෙන තියෙනවා රයිට් විෂයන් විෂය ධාරාවන් තුනකින් මොකක් හරි එකක් හරි එතකොට ඕගොල්ලෝ උසස් පෙළ සඳහා තෝරාගෙන තියෙන්නේ අපි කියනවා රයිට් බයෝ සයන්ස් කියන විෂය ධාරාව නම් හරිනේ බයෝ සයන්ස් කියන විෂය ධාරාව නම් රයිට් හරි එතකොට ඔයගලන අනිවාර්යෙන් රයිට් විෂයන් තුනක් ඉගෙන ගන්න වෙනවා හරි අනිවාර්යෙන් විෂයන් තුනක් ඉගෙන ගන්න වෙනවා හරි රයිට් හරි ඔගොල්ලෝ ඔගොල්ලෝ උසස් පෙළ කරන්නේ හරි ජීව විද්‍යා අංශයෙන් නම් හරි බයෝ සයන්ස් මං කෙටියෙන් ලියන්නම් බයෝ කියන එකෙන් නම් බයෝ සයන්ස් නම් හරි මට පොඩි විනාඩියක් දෙන්න මේ බෝඩ් එක අපිට පේන විදිහට සකස් කරගන්න ඕනේ හරි මොකද මේ අද වෙන සිස්ටම් එකකින් තමයි මේක කරන්නේ ඒ නිසා පොඩ්ඩක් ඒක පේන විදිහට සකස් කරගන්න මට පොඩි වෙලාවක් දෙන්න හරි බලමු ඔගොල්ලෝ උසස් පෙළ කරන්න තීරණය කළා තියෙන්නේ බයෝ සයන්ස් වලින් නම් හරි බයෝ සයන්ස් වලින් නම් හරිද ඔගොල්ලන්ට එතකොට රයිට් හරි ඔගොල්ලන්ට හරි විෂය ධාරාව නැන විෂයන් තුනක් ඉගෙන ගන්න වෙනවා හරිද විෂයන් තුනක් ඉගෙන ගන්න වෙනවා මොනවාද ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙනවා කෙමිස්ට්‍රි හරිද රසායන විද්‍යාව ඊට පස්සේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙනවා මේ ටික මම කොහොමත් හැම පන්තියක මුලින් පොඩ්ඩක් කියනවා ඕගොල්ලන්ට මේක වැදගත් හින්දා හරිද ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙනවා රයිට් භෞතික විද්‍යාව හරි භෞතික විද්‍යාව ඊට පස්සේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙනවා ජීව විද්‍යාව අපි කියනවා බයොලොජි හරිනේ ආ ඊට පස්සේ ඔගොල්ලෝ උසස් පෙළ කරන්නේ රයිට් මැත්ස් වලින් නම් එවනනම් ගණිත අංශයෙන් නම් ගණිත අංශයෙන් නම් ඔයාලට ඒත් විෂයන් තුනක් ඉගෙන ගන්න වෙනවා මොනවාද ඔයාලට ඉස්සල්ලාම ඉගෙන ගන්න වෙනවා කෙමිස්ට්‍රි රසායන විද්‍යාව ඊට පස්සේ ඔයාලට ඉගෙන ගන්න වෙනවා රයිට් භෞතික විද්‍යාව ෆිසික්ස් හරිද ඊට පස්සේ ඔයාලට ඉගෙන ගන්න වෙනවා රයිට් कंबाइन मैथ्स संयुक्त गणित हरने इर पसे अरे ओगोल्लो कृषि विद्या विषय धारावेंग इगन गन्नवा नम ओगोल्लट इसल्लम इगन गन्नवेनवा केमिस्ट्री हरद इर पसे ओगोल्लट इगन गन्नवेनवा अरे जीव विद्याव बायोलॉजी ඊට පස්සේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙනවා රයිට් කෘෂි විද්‍යාව අපි කියනවා ඇග්‍රිකල්චර් එවනනම් මොකක්ද වෙන්නේ ඇග්‍රි සයන්ස් කියලා කිව්වත් කමක් නෑ මම නිකන් ඇග්‍රි කියලා ලිව්වා හරිනේ හා දැන් ඒතර මේ පන්තියේ ඉන්නේ ලංකාව පුරාම විවිධ නගර වලින් සම්බන්ධ වෙන දරුවෝනේ ඒ නිසාම මෙහෙම කියන්නම් හරි ලංකාවෙම ගත්තොත් එහෙම හරිද මේ වෙද්දි එක අවුරුද්දකට සාමාන්‍යයෙන් එක අවුරුද්දකට රයිට් සාමාන්‍යයෙන් वैद्य पीठेट तोरा लंका आसन्न वर्षे एग्दास हत्सिया आसन्न वर्षे एग्दास हाइसिया एग्दास हत्सिया तेन कदा बायो साइंस कर ला गांड पुलवां होदं प्रतिपालेट गियोत्ते हम अरे गांड पुलवां मेडिसिन एगे वैद्य विद्या दंडोनी अब अरे एक अवरुद्ध एग्दास हत्सिया दिन कुट वैद्य विद्या तेरे अवस्था इधर ओगोल्लांट अरे विभाग इदिरिपत्तेन अवस्था तुनक देनो मं कियन्ने तुम्पारक लियन्ने किरगने मे अवस्था तुनक देनो इधर एक अवुरुद्दक्किनवा 1700कीन एकेक वेन्न बैनं ईलंग अवुरुद्द चांस एक दीला आपहु किनवा मे अवुरुद्दवत 1700कीन एकेक वेन्न एत बरिनं ईलंग अवुरुद्द अवस्था दीला किनवा अडुम गाने मे अवुरुद्दवत 1700कीन एकेक विया एतकोट 1700वा तुनकीन एकेक वेन्न किला ओगोल्लांट अवस्था देनवा 5000 सॉरी 5100कीन एक एक वेंडिंग लगी है, तो ना मैं सूम मीटिंग ने के मांगिता ने मैं वेदी मटा पेन ने किया किन्नो तगला ऐसे तीन निशान स्क्रीन ने का राइट मांगिता ने हाथ तरसी या क्या थे यूट्यूब पे के त्याम प्रमाण है किन्नो आप इतने को दाहक किन्नो किया, अरे अरे समाहल लार था टिकला क्या थे मेरे वेडिवेनो ඔගොල්ලෝ මැත්ස් නම් කරන්නේ සාමාන්‍යයෙන් එක අවුරුද්දකදී 1800ක් විතර ගන්නවා හරි
එක අවුරුද්දකදී 1800 කින් එකෙක් වුණත් ඔයගොල්ලන් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. තේරෙනවද මම කියන කතාව? අන්න ඒ ඉලක්කයට තමයි ඔයගොල්ලෝ මේ අරන් යන්නේ. හරි. එතකොට ඇග්‍රිකල්චර් ගත්තොත් ඔයගොල්ලන් මෙඩිසින් කියන පාඨමාලාවට යන්න බෑ ඇග්‍රි කරලා. හරි. එතකොට දන්ත වෛද්‍ය විද්‍යාව, පශු වෛද්‍ය විද්‍යාව වගේ වලට යන්න බෑ. හැබැයි කෘෂිකර්ම තාක්ෂණයේ සහ කලමනාකරණයේ කියන තැනින් පල්ලෙහා තියෙන ඕනම විශ්වවිද්‍යාල පාඨමාලාවකට ඔයගොල්ලන්ට ඇග්‍රිකල් ඇතුළත් වෙන්න පුළුවන්. තේරෙන කතාව? ඉතින් හරි ඔයගොල්ලන්ට මම කිව්වේ මේ හොඳම ප්‍රතිඵල ටික ගියොත් යන්න තියෙනවනේ. ආ. එහෙනම් හොඳට මතක තියාගන්න දරුවෝ, රයිට්. මේක අමාරු ඉලක්කයක් නෙමෙයි. ඔයගොල්ලෝ හැමෝටම achieve කරන්න පුළුවන් ඉලක්කයක්. තේරුණාද? අන්න ඒ ඉලක්කයට යන්න යන ගමන තමයි මේ අපි හරි ආරම්භ කරන්න යන්නේ. ඊළඟ දේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ විෂයේ ධාරාවන් තුනේම ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ මේ විෂයේ ධාරාවන් තුනේම රයිට් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ විෂය. මේ උඩින්ම තියෙන්නේ මේ රසායන විද්‍යාව. මේකෙත් රසායන විද්‍යාව. මේකෙත් රසායන විද්‍යාව. තේරෙන කතාව? එහෙනම් හරි මේ විෂය ධාරාවන් තුනටම රසායන විද්‍යාව විෂයක් වශයෙන් දාලා තියෙන්න හේතුවම ඔයගොල්ලන්ට තේරෙනවනේ. එහෙනම් මේ විෂය තුනෙන් රයිට් ඔයගොල්ලන්ට වැඩිපුරම වැදගත්ම විෂය වෙන්නේ රසායන විද්‍යාව. තේරෙන කතාව? අන්න ඒ නිසා තමයි ඔයගොල්ලන්ට මේ විෂය ධාරාවන් තුනේම කෙමිස්ට්‍රි දාලා තියෙන්නේ විෂයක් වශයෙන් ඉගෙන ගන්න. තේරෙන කතාව? හරි. ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ ඔයගොල්ලන්ට මේ විෂයට රයිට් ලොකු සලකිල්ලක් දක්වලා මේක කරන්න වෙනවා. රයිට්. මොකද මේක ප්‍රධාන විෂය ධාරාවන් තුනේම ප්‍රධාන විෂය වශයෙන් තමයි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ දැන් අපි නිකමට බැලුවොත් කෙමිස්ට්‍රි වල වැදගත්කම කොහොමද කියලා. හරිනේ? කෙමිස්ට්‍රි වල වැදගත්කම අපි නිකන් බැලුවොත් එහෙනම් බලමු. රයිට්. කොහොමද? පළවෙනි දේ තමයි කෙමිස්ට්‍රි කියලා කියන්නේ පළවෙනි දේ තමයි කෙමිස්ට්‍රි කියලා කියන්නේ රයිට්. හරි පළවෙනි දේ තමයි රයිට් කෙමිස්ට්‍රි කියලා කියන්නේ මේ බෝඩ් එක අපි මේ සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් කරලා පාවිච්චි කරන්නේ ඒ නිසා තමයි පොඩ්ඩක් මේ ලියද්දී පොඩි වෙලාවක් ගත වෙන්නේ ආ හරි පළවෙනි දේ තමයි මේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් තුනේම විෂය ධාරාවන් තුනේම අපිට හම්බෙන ප්‍රධානම විෂය ඒතර මේක මොකක්ද දෙන්නේ යම් තරමක අමාරු විෂයක් ඒක අපිට පිළිගන්න වෙනවා ඇයි අමාරු කියලාත් මම ඔයගොල්ලන්ට කියන්නම් හරි මේක අමාරු නෑ අමාරු කියලා හිතෙන්නේ නැයි කියලා මම කියන්නම් හරි එතකොට මොකක්ද වෙන්නේ හැම විෂයකදීම විෂය ධාරාවකදීම රයිට් මේකෙදී හොඳ ඒ කියන්නේ කෙමිස්ට්‍රි වලට හොඳ ප්‍රතිඵලයක් ඔයගොල්ලෝ ගත්තොත් ඔයගොල්ලන්ට රයිට් හොඳ සෙඩ් ස්කෝ එකක් එනවා ඒකෙන් හොඳ රෑන්ක් එකකට ඔයගොල්ලන්ට යන්න පුළුවන් ඒකෙන් ඔයගොල්ලන්ගේ ප්‍රතිඵලය වැඩි වෙනවා ඒ නිසා මොකක්ද වෙන්නේ අපි ඒවා වෙන්නේ පස්සේ දවසක් කතා කරමු ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ කෙමිස්ට්‍රි කියන්නේ ඔබට හරි හොඳ ඉසෙට් අගයකට යන්න පුළුවන් හරි ප්‍රබල විෂයක් මේක අමාරුයි කියලා කියන්නේ හේතුව අප මෙහෙමත් කරමු මම සාමාන්‍යයෙන් හැම අවුරුද්දකදීම පන්තියක් පටන් ගන්නකොට මම අනිවාර්යෙන් අහනවා මෙහෙම. හරි අපි මේ ප්‍රශ්නෙත් එක්කම කතා විස්තරහට අරන් යමු. එතකොට දැන් මෙතන ළමයි සැලකිතු ප්‍රමාණයක් ඉන්නවනේ. ඔගොල්ලෝ අත උස්සනකොට මට පේනවා. එහෙනස අපි බලමු. හරි. ඔගොල්ලන්ට සාමාන්‍ය පෙළ කෙමිස්ට්‍රි, ෆිසික්ස් සහ බයොලොජි විදියට සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය රයිට් වින් කරලා තිබුණා. හරි වෙන්කල තුනක් මම දන්නවා රයිට් ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විද්‍යාව ගුරුතුමා අනිවාර්යෙන්ම මොකක්ද වෙන්නේ මේ කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ කියන කොටස් තුනම ඔබට ඉතාම හොඳට උගන්වන්න ඇති හරි ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන විදිහට හරි උසස් පෙළේදී සමහර ලාට යම් යම් දේවල් වෙනස් වෙන්න පුළුවන් හරි ඒක සිලබස් එකේ ගැටලුවක් නිසා ගුරුවරයාගේ ගැටලුවක් නොවේ හරි ඒ නිසා සිලබස් එකේ තියෙන විදිහට ඔයගොල්ලන්ට මේ විෂයන් තුනම හොඳටම උගන්වන්න ඇති හැබැයි මම දන්නවා මේ කොටස් තුනට ඔගොල්ලෝ එක එකනා දක්වන කැමැත්ත එකිනෙකට වෙනස්. මට අත උස්සලා පෙන්වන්න මේ විෂය කොටස් තුනෙන් අපි වැඩිපුරම කැමති ජීව විද්‍යාව කොටසට. කිනේ කට්ටිය මට අත උස්සලා පෙන්වන්න. හරි ලොකු ප්‍රමාණයක් ඉන්න. හරි බලපුවම මගේ ඉස්සරහ තියෙන වෝල් එක ඔක්කොම අත උස්සන් ඉන්නවා. හරිනේ? හරි. ඒගොල්ලෝ අත පාද දාන්න. ඊර්වස් මට අත උස්සලා පෙන්වන්න රයිට් මම වැඩිපුරම කැමති මේ කොටස් තුනෙන් භෞතික විද්‍යාව කොටසට කියන කට්ටිය අත උස්සන්න රයිට් සහල් ලොකු ප්‍රමාණයක් ඉන්න හරි අතපත් දාන්න ඒගොල්ලෝ හරි දැන් තමයි වැඩි හරිද දැන් මට පෙන්වන්න මේ ඉන්න අයගෙන්
හරි මම පොඩි වෙලාවක් ගත්තා ඔයගොල්ලෝ උස්සවුවතු පහක් දානකල් හරි පොඩි වෙලාවක් ගත්තා මොකද මේක අර සාමාන්‍ය පන්තිට පොඩි පොඩි ලැග් එකක් එක්කනේ වෙන්නේ හරි හා මටත් උස්සලා පෙන්වන්න මේ විෂය කොටස් තුනෙන් මම වැඩිපුරම කැමති රසායන විද්‍යාවට කියන කටියත් උස්සන්න බලන්න මම පව් කියලා හිතලා අත උස්සන්න එපා අනේ සර්ගි විශේෂ කවුරුත් නැහැ ඒ හින්දාවත් මං අත උස්සන්නම් කොකෙල එහෙම අත උස්සන්න එපා හරි සැලකිත පිරිසක් ඉන්නෝ හරි මට හරි සන්තෝසයි හරි මොකද මේ උසස් පෙළ පන්තියක් පටන් ගන්න දැන් මම භෞතිකෝ පන්ති මේ අවුරුද්දේ නම් තාම එක පන්තියක් විතරයි පටන් ගත්තේ අද උදේ හරි සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ හරි අතපත් ගන්න හරි හැම අවුරුද්දකම වගේ රයිට් මම සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ මේ අත උස්සද්දී අර මේ හෑන්ඩ් රේස් බටන් එක ඔබන්න ඕනේ නැහැ කැමරා ඔන් කරන් යන කඩේ නිකන් අත උස්සපම මට පේනවා ඈ හා අතපත් ගන්න හරි එතකොට හැම අවුරුද්දකම වගේ මම භෞතිකෝ පන්තියක් පටන් ගන්නකොට මම ඔහොම අහනවා එහෙම අහපුවම පන්තියේ ළමයි 800ක් 1000ක් විතර ඉන්නකොට බයෝ වලට කැමති කට්ටිය ඉන්නවා 500ක් විතර. හරි. ෆිසික්ස් වලට කැමති කට්ටිය ඉන්නවා 495ක් විතර. කෙමිස්ට්‍රි වලට කැමති වුන් ඉන්නවා 5ක් විතර. උන් අර පළවෙනි පොළේ මේ ඉන්න 5 දෙනා විතර. උන් අත උස්සන් ඉන්නවා. මං ඇත්තටම අහනවත් මේ තමුසලා අත උස්සන් ඉන්නේ මේ මම පව් කියලා හින්දා නේද කියලා මං අහනවා. හරි. උන්ගේ hina වෙම කියන බුලන් ඒ හින්දාම තමයි අත ඉස්සුවේ කියලා. සර් පවුණිය අප්පා එකෙක්වත් නැහැ නේද සර් කිවිසේ. එහෙම කියලා වගේ අද මොකක්ද වෙන්නේ මේක බලපුවම මේකේ සැලකියුතු පිරිසක් ඉන්නවා කෙමිස්ට්‍රි වලට කැමතියි කියලා අත උස්සන් ඉන්නේ මට හරි සන්තෝසයි. ඒකෙන් මට එක දෙයක් ගම්මේ වෙනවා ඔබේ සාමාන්‍ය පුළ ගුරුතුමා ඔබට හොඳට ඒ විෂය උගන්වලා තියෙනවා. හරිද? ඒක ගැන මොකක්ද වෙන්නේ මට ඇත්තටම හරි සතුටුයි. හරිද? හා. ඇයි ඔය කෙමිස්ට්‍රි වලට අකමැති කට්ටිය කෙමිස්ට්‍රි වලට අකමැති? ඒකට හේතුව තමයි ඔගොල්ලන්ට කෙමිස්ට්‍රි කිව්ව ගමන් කෙමිස්ට්‍රි කිව්ව ගමන් හරිනේ? ඔගොල්ලන් ඔලුවට එන්නේ මෙහෙම දෙයක්. මේ ඔන්න එක පැත්තකින් තියෙනවා මූලද්‍රව්‍ය පරමාණු ටිකක් මැදින් ඊතලයක් ගහලා තනවා අනිත් පැත්තෙන් තියෙනවා මූලද්‍රව්‍ය පරමාණු ටිකක් හරි මේ පැත්තේ පරමාණු ගානට මේ පැත්තේ පරමාණු ගාන සමාන වෙන්නෙත් නැහැ මේ පැත්තේ ගානට මේ පැත්තේ ගාන සමාන වෙන්නෙත් නැහැ මොන මගුලක්ද මන්දා කියලා තමයි හිතේ. ඔක තමයි ප්‍රශ්නේ. ඕගොල්ලන්ට කෙමිස්ට්‍රි කිව්ව ගමන් මැවිලා පේන්නේ රසායනික ප්‍රතික්‍රියාව. හරි කෙමිස්ට්‍රි කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව විතරක් නෙමෙයි. හරි ඕගොල්ලෝ වාඩිලා ඉන්න පුටුව. ඔක හදලා තියෙන්නේ ලීවලින් ඉන්නේ. ලී කියලා කියන්නේ සෙලියුලෝස් කියලා ද්‍රව්‍යය. හරිද? සෙලියුලෝස් කියලා කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය තුන අඩංගු සංයෝගයක්. එහෙනම් ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්නේ රසායනික සංයෝගයක් උඩ. වෙන කතාව? ඔයගොල්ලෝ ලියන පොත ඒක හදලා තියෙන්නේ දහ ගහේ කඳෙන්, ශාක කඳකින්. කඩදාසි නිෂ්පාදනයේ පොඩ්ඩක් සාමාන්‍ය පෙළදී අහලා ඇතිනේ. ගහේ කඳෙන්. ලී වලින්. ඒක හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. සෙලියුලෝස් කියලා කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් අඩංගු සංයෝගයක්. එන ඔයගොල්ලෝ ලියන්නේ රසායනික සංයෝගයක්. තේරුම් ගන්න කතාව? ඔයගොල්ලෝ ඇඳන් ඉන්න ඇඳුම්, ඔයගොල්ලෝ ඇඳන් ඉන්න ඇඳුම් කපු වෙන්න පුළුවන්. පොලියෙස්ටර් වෙන්න පුළුවන්. මං කියන්නේ ඇඳුමක් ඇඳන් ඉන්නවා නම්. හරිද? හරිද? කපු වෙන්න පුළුවන්. පොලියෙස්ටර් වෙන්න පුළුවන්. හරිනේ? නැත්නම් නයිලෝන් වෙන්න පුළුවන්. කපු කියලා කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් අඩංගු සංයෝගයක්. හරිද? නයිලෝන් කියලා කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් අඩංගු සංයෝගයක්. තේරුණාද? පොලියෙස්ටර් කියලා කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් අඩංගු සංයෝගයක්. තේරුණාද? එහෙනම් ඔයගොල්ලෝ මේ ඇඳන් ඉන්නේ රසායනික සංයෝග. තේරුණාද මං කියන කතාව? අපි අවට තියෙන හැම දෙයක්ම රසායනික සංයෝග වල ප්‍රතිඵල. හරිනේ? එහෙනම් මතක තියාගන්න කෙමිස්ට්‍රි කියලා කියන්නේ අර නිකම් ප්‍රතික්‍රියාවක් විතරක් නෙමෙයි. තව බොහෝ දේවල් තියෙනවා. ඔයගොල්ලන්ට මේක අමාරුයි කියලා හිතෙන්න හේතුව තමයි දරුවෝ. හරි ඔගොල්ලෝ ජීව විද්‍යාවේ ඉගෙන ගන්නවනේ මිනිසාගේ ඇස ගැන ඉගෙන ගන්නවනේ ඔගොල්ලන්ට මිනිසාගේ ඇස පේනවනේ ඇහැ මෙන්න මේවයි කියලා එළියෙන් පේනවනේ ඕන්නම් මැරිච්ච මිනිහෙක් අල්ලගෙන ඇහැ ගලවලා ඉවරලා කපලා බලන්න පුළුවන් නේ ඇහැ කොහොමද කියලා එහෙම කපන්න යන්න එපා පුළුවන් නේ බලන්න තේරුම් ගන්න කතාව හරි මිනිසාගේ හෘදය ඔහොම ඉදදි හෘදය පේන්නේ නැහැ ඒක වෙනම දෙයක් නමුත් අපිට ඕන්නම් මොකදනේ මිනිහෙක් මරලා හෘදය අරගෙන බලන්න මරන්න එපා හරි බලන්න පුළුවන් තේනවා මිනිසාගේ වකුගඩු අපිට බලන්න පුළුවන් තේනවා කියලා කතා. ඔගොල්ලෝ මේ බයොලොජි වලදී ඉගෙන ගන්න බොහෝ දේවල් අපිට පේනවා. හරි අපිට බලලා ඉගෙන ගන්න පුළුවන්. ෆිසික්ස් වලදී හැම දෙයක්ම නෙවෙයි මං කියන්නේ. හරි බොහෝ දේවල් පේනවා. ඔගොල්ලෝ කියනවා මේ මගේ අතේ තියෙන මේ පෑන මෙහෙම උඩ දැම්මොත් හරි වේගයෙන් උඩට ගිහිල්ලා ටිකෙන් ටික ටිකෙන් ටික වේගය අඩු වෙලා නිශ්චල වෙලා ආයෙ හැමින් හැමින් පහළටනවා ටිකෙන් ටික වේගය වැඩි වෙනවා. හරි අපි කියනවා මොකද්ද මේ ගුරුත්වයේ අර්ථේ හරි සිරස් ප්‍රක්ෂිප්ත කියලා ඉගෙන ගන්න ඕනේ. හරි
ඉගෙන ගන්නනේ දෙහි මේවා රයිට් අපිට ඒක පේනවා අපි වාහනේ යනකොට වේගයෙන් වංගුවක් ගන්නවා ගන්නකොට වාහනේ පැත්තකට ඇලවෙනවා අපිට දැනෙන පේනවා මේ ෆිසික්ස් වලදී අපි කරන්නේ හරි අපිට පේන දේවල් ගැන පැහැදිලි කරන දෙනවා කතාව කිමේශි වලදී අපි කියනවා මෙන්න පරමාණුව කියලා එකක් තියෙනවා ඒකට න්‍යෂ්ටියක් තියෙනවා න්‍යෂ්ටිය වටේ ශක්ති මට්ටම් තියෙනවා ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා කොහොම බලන්න දෙකපු කට්ටියත් උස්ස ඒ කවුරුත් දැකලා නැහැ කවුද එහෙම කිව්වේ අන්නේ කොයි එකෙක් අත උස්සන් ඉන්නෝ පරමාණුව දෙකලා වහා මානසික වෛද්‍ය කම වෙන්න පිස්සු හරිනේ කවුරුත් දැකලා නැහැ කවුද එහෙම කිව්වේ නීල්ස් බෝ කියලා එකෙක් හරිද එකෙක් කිව්වට අගෞරව වෙන්නේ නෙවෙයි කියන්නේ කතාව කියන්නේ නීල්ස් බෝ කියලා එකෙක් එයා කිව්වා නැස්ටියක් තියෙනවා නැස්ටි වටේ ශක්ති මට්ටම් තියෙනවා ශක්ති මට්ටම් ඉලෙක්ට්‍රෝන තියෙනවා දැන් නීල්ස් බෝ එක දැක්කද නැහැ ඌ දැක්කෙත් නැහැ ඒක උගන්නන මම දැක්කද නෑ මම දැක්කෙත් නෑ ඒක අහන් ඉන්න උඹලා දැක්කද නෑ උඹලා දැක්කෙත් නෑ කවුරුත් දැකලා නෑ අපි කියනවා මෙන්න එක පරමාණුවක් තියෙනවා මෙන්න තව පරමාණුවක් තියෙනවා හරි මේ පරමාණුවෙන් එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා මේ පරමාණුවෙන් තව ඉලෙක්ට්‍රෝනයක් දෙනවා පරමාණු දෙක ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන කියන ඉතුරු ටික මොකද්ද මොකද්ද සහ සංයුජ බන්ධනයක් හදනවා කොබලට දෙකපු කට්ටිය අතුස්සා නෑ නෑ කවුරුත් නෑ හරිද මානසික ලෙඩෙක් කියලා ගන්න ඕනේ නෑ නිකම් පුරුදු අතුස්සලා නේද හරි කවුරුත් දැකලා නෑ හරි ඒක උගන්න මම දැක්කද නෑ මම දැක්කෙත් නෑ හරිද ඒක කියපුන්නේ නැහැ දැක්කද ඌ දැක්කෙත් නෑ තේරුම කර කතා කවදාවත් කවුරුත් දැකමු නැති දෙයක් ගැන අපි ඉගෙන ගන්න එහෙනම් කිමිස්ට්‍රි වලදී අපි කරන්නේ කවදාවත් කවුරුත් දැකපු නැති දෙයක් ගැන හරි සංකල්ප ඇසුරින් හරි ඉගෙන ගන්න එහෙනම් ඉතින් දැකපු නැති දෙයක් ගැන ඉගෙන ගන්න එක ඇත්තටම අමාරුයිනේ අන්න ඒ නිසා තමයි ඔයගොල්ලෝ කිමිස්ට්‍රි වලට අකමැති වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ට කිමිස්ට්‍රි අමාරුයි කියලා හිතලා තියෙන්නේ හරිනේ මම ඔයගොල්ලන්ට කියන්නම් අද ඉඳන් මට හරියටම මාස 4ක් කාලය දෙන්න මාස 4ක් හරි ඔයගොල්ලෝ දිනපතාම සන්දහවසර මගේ පන්තියේ වාඩිලා හිටියොත් මං එදිනෙදා දෙන වැඩ ටික ඔයගොල්ලෝ කරොත් හරි මාස 4ක් යද්දී ඔයගොල්ලෝ කැමැතිම විෂය කිමිස්ට්‍රි බවට පත් වෙනවා මං හරියටම අදින් පස්සේ මාස 4කින් ඔයගොල්ලන්ගෙන් අහලා පෙන්නෝ කිමිස්ට්‍රි වලට කැමැති කට්ටිය අතුස්සන්න කියලා තමන්ගේ කැමැතිම විෂය කිමිස්ට්‍රි කට්ටිය අතුස්සන්න කියලා අනිවාර්යෙන් මේ පන්තියේ සිර 95ක්ම අතුස්සන් ඉන්නේ කිමිස්ට්‍රි වලට ඒක මට හොඳටම ෂුවර් දැන් කතාව හරි අන්න එහෙම ඔයගොල්ලන්ට ආස විෂය කිමිස්ට්‍රි බවට පත් කරන වැඩකට තමයි මේ අපි යන්නේ දැන් නේද රයිට් හරි එහෙනම් මොකද මේ ඊළඟ දේ යම් මේකින් ඔයගොල්ලන්ට කිමිස්ට්‍රි කරලා හරි පළවෙනි දේ මං කව මෙන්න කිමිස්ට්‍රි වැදගත්කම රයිට් හොඳ ඉසෙඩ් එකක් තියෙන විෂය ඊට පස්සේ හරි ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලේ මෙඩිසින් ගණන ගන්න ගියත් හරි ඉංජිනේරින් ගණන ගන්න ගියත් මෙඩිසින් වලට පල්ලෙහා තියෙන පශු වෛද්‍ය විද්‍යාව වෙන්න පුළුවන් දන්ත වෛද්‍ය විද්‍යාව වෙන්න පුළුවන් මොකක් ඉගෙන ගන්න ගියත් දරුවෝ කිමිස්ට්‍රි කියන එක අනිවාර්යෙන් විෂයක් වශයෙන් ඉගෙන ගන්න වෙනවා කිමිස්ට්‍රි කියන එක අනිවාර්යෙන් විෂයක් වශයෙන් ඉගෙන ගන්න වෙනවා හරිනේ අනිවාර්යෙන් ඉගෙන ගන්න වෙනවා හරිද මෙඩිසින් වලදී ඕගොල්ලන්ට තියෙනවා පළවෙනි අවුරුද්දේකේ බයෝ කිමිස්ට්‍රි කියලා එකක් ඉගෙන ගන්න. දන්නවද? ඊළඟ අවුරුද්දේක තනවා ෆාමකොලොජි ඖෂධ විද්‍යාව කියලා ඉගෙන ගන්න. වෙන කතාව? ඒ කිමිස්ට්‍රි. ඕගොල්ලෝ ඩෙන්ටල් කරත් ඒක ඉගෙන ගන්න ඕනේ. හරි. ඊට පස්සේ හදන වෙන පාඨමාලාවක් කරත් ඉගෙන ගන්න ඕනේ. වෙන කතාව? හරි. ඕගොල්ලෝ ඉංජිනේරින් ගියත් කිමිස්ට්‍රි ඉගෙන ගන්න තියෙනවා. ඔය මැටීරියල් ඉංජිනේරින් කියලා හැම කියන්නේ කිමිස්ට්‍රි තමයි. එහෙනම් හරි මේ විශ්වවිද්‍යාලයට ගියාම ඒක ඇතුලේ පාඨමාලා හැම එකදීම වගේ ඔබට කිමිස්ට්‍රි මුණ ගැහෙනවා. විශයක් වශයෙන් ඉගෙන ගන්න. ඒ නිසායි කිමිස්ට්‍රි වැදගත්තේ. තව කිව්වොත් එහෙම යම් මේකින් ඕගොල්ලන්ට විශ්වවිද්‍යාලේ මෙඩිසින් වලට යන්න බැරි වුණා. අනිකුත් පාඨමාලා වලට යන්නත් බැරි වුණා. මං කියනවා කැම්පස් යන්නම් බැරි වුණා. එහෙනම් ඕගොල්ලන්ට chance එකක් තියෙනවා. අපි අර මං අර කලින් කියපු මම සහ අපේ ගීතාංශ අපි දෙන්නම කියපු හරි IKEM කියන ආයතනය. ලංකාවේ විශ්වවිද්‍යාලයක් හැරෙන උයිට රසායන විද්‍යාව විෂයට උපාධියක් දෙන්න පුළුවන් එකම ආයතනය තමයි IKEM. श्रीलंका ओपन यूनिवर्सिटी इंजीनियर विद्यावती विवृत विश्वविद्यालय එහෙම වුණොත් එහෙම ඕගොල්ලන්ට හරි තව තියෙනවා බාහිර පාඨමාලා ගොඩක්. ඔගොල්ලෝ අහලා තියෙනවා ඖෂධ වේදී පාඨමාලාව. හරි. තව ගත්තොත් එහෙම ඔගොල්ලෝ අහලා තියෙනවා වෛද්‍ය රසායනාගාර විද්‍යාව. ඔය වගේ තියෙනවා විවිධ පාඨමාලා. මේ පාඨමාලා වලදී ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කිමිස්ට්‍රි ඉගෙනගෙන තියෙන්න වෙනවා. හරි.
මම හොඳ උදාහරණයක් කියන්නම් මීට අවුරුදු දෙකකට කලින් 2021 පන්තියේ හරි 2021 පන්තියේ හරි මගේ නුවර පන්තියේ හිටියා ළමෙක් එයා ළමෙක් කියලා කියන්න බෑ මටත් වඩා අවුරුදු 3ක් වැඩිමත් සෝරි අවුරුදු 3ක් නෙමෙයි මට වඩා අවුරුදු 8ක් වැඩිමත් මටත් නී වැඩි වයසක් නැහැ නේද හරි ඕලණ කීයද දැන් 17යි නේ මට 19යි මං කියන්නේ ඉරිදා රජේනිවාඩු පොය දවසේම අයින් කරපුවාම හරිනේ කතාව මට අර ඉරිදා රජේ නිවාඩු පොය දවස් හරි කැම්පස් ගිහු නැති දවස් ටික ඉස්කෝලේ ගිහු නැති දවස්ෙම අයින් කරපුවම 19 හරි හරි එතකොට මට වඩා අවුරුදු 8ක් වැඩිමල් නුවර පන්ති හිටියදී ළමෙක් කියන්න බෑ රයිට් ඇන්ටි කෙනෙක් කියලා තමයි කියන්නේ හරි ඉතින් මම පන්ති උගන්නනකොට මම දැක්ක මොකද නේ අර පොඩි පොඩි ළමයි අතර ඉන්නවා වයසක එක්කෙනෙක් හරි වස්මන් කිව්වා අපේ වැඩ කරන එක්කනට මම කිව්වා ඒ අයියට මේ මේ මෙහෙම කෙනෙක් ඉන්නවා එයා පොඩ්ඩක් වෙනම මට කතා කරන්න එයා මට කතා කරන්න පස්සේ මොකද වෙන්නේ මේ මේ ළම මේ ළමයා කියන්න බෑ මේ අක්කා හරි ඇවිල්ලා මොකද වෙන්නේ මට එක දවසක් කතා කරා කතා කරද්දී මම අහපුවම මෙයා එල්ල් කරලා තින්නේ 1997 ඔගොල්ලෝ ඉපදුනේ 2005 හරි එයා එල්ල් කරලා තින්නේ 1997 හරි ඊටස් මං ඇහුවා ඇයි දැන් පන් තියන්නේ කියලා ඒ කියන්නේ ඊට අවුරුදු කීයකට පස්සේද හරි 97 කියන්නේ 2000 අවුරුදු 24කට පස්සේ පන් තියෙනවා अरे हेन मल विकार अनुहते එතනින්දන් එයා මොකක්ද දෙන්නේ විවිධ විභාග පාස් කරලා ඉහළට ඉහළට ඇවිල්ලා හරි එහෙම ඇවිල්ලා එක තැනක එයා නතර වෙලා තියෙනවා හරි එතනින් එහාට යාර ප්‍රොමෝෂන් හම්බෙන්නේ නැහැ එතනින් එහාට යාට ඉහළට යන්න බෑ එයා රසායන විද්‍යාව පාස් වෙලා නැති හින්දා එතන කතා ඒ හින්දා එයා එතනින් එහාට ප්‍රොමෝෂන් වලට පෙනී සිටින්න නම් රසායන විද්‍යාවේ පාස් වෙන්න ඕනේ හරි එයා ඒලල කළා අවුරුදු 24කට පස්සේ හරි रासायन विद्या पास तरंग वेदगत रसायन विद्या हरे मेवागे मुखदेन मेक वेदगत हरे मेवागे मुखदेम नती कैंप मेडिसिन अन्नदरी उना वेनेकट कैंपस अन्नदरी उना ऐकेम अन्नदरुना विवृत विश्वविद्यालय अन्नदरी उना हरे विनत्पाठमाला वक्र अन्नदरी उना मुकुदरी उना एक කෙලින්ම මැටි කියන්නේ මැටි එකෙත් හොඳ මේක. එතනවා කතාව. යම් හේකින් ඔගොල්ලන් මොකද්ද වෙන්නේ? රයිට් විශ්වවිද්‍යාලයට යන්නත් බැරි වුණා, වෙන පාඨමාලාවක් කරන්නත් බැරි වුණා, රයිට්? හරි. ඒ වගේම මොකද්ද වෙන්නේ? හරි. මොනවත්ම කරන්න බැරි මට්ටමකට ආවා. ඒ කියන්නේ මං අර කිව්වාගේ මැටිම තමයි ඉතින් පාසු වුනේම නැහැ. හරි. දැන් එතකොට. හරි. ඒත් දරුවෝ රයිට්? හරි. ඒ දරුවෝ බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ කියලා මං කියන්නේ මෙහෙමයි. හරි. ඔගොල්ලන්ගේ විෂය නිර්දේශයේ තියෙන අන්තිම පාඩම කර්මාන්ත රසායනය. හරිනේ? කර්මාන්ත රසායනය කියන එකේ රයිට් අපිට කියලා දෙනවා මහා පරිමාණ කර්මාන්ත, මධ්‍ය පරිමාණ කර්මාන්ත, සුළු පරිමාණ කර්මාන්ත රයිට්. ඒ කර්මාන්තයක් පටන් ගන්න විදිය, කර්මාන්තයේ පටන් ගන්න තියෙන ඕනේ අමුද්‍රව්‍ය මොනවද? ඒ කර්මාන්තයේ පවත්වගෙන යන්නේ කොහොමද? රයිට්. එතකොට ඊට පස්සේ හරි ඊට පස්සේ මොකක්ද වෙන්නේ හරි ඒ කර්මාන්තය කරංගදී මතුවෙන ප්‍රශ්න මොනවද රයිට් ඊට පස්සේ මොකක්ද වෙන්නේ ඕගොල්ලෝ රයිට් ඒ කර්මාන්තේ ලැබෙන ඵලය කොහොමද වෙනදපොළට නිකුත් කරන්නේ හැම දෙයක්ම ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ හරි රසායන විද්‍යාවසෙන් ඕගොල්ලන්ට අලුත් කර්මාන්තවලට රයිට් යන්න පුළුවන්. හරි ඒ තරුණ ප්‍රජාව කර්මාන්තවලට රයිට් කර්මාන්තවලට තියෙන කියන්නේ කර්මාන්තවල තියෙන මොකක්ද එකට කියන්නේ කැමැත්ත. හරි උනන්දුව වැඩි කරන්න තමයි කෙමිස්ට්‍රි වලට කර්මාන්ත රසායන කියලා විෂයක් ඇතරම දාලා තියෙන්නේ. හරි පාඩමක් දාලා තියෙන්නේ. හරි සරල උදාහරණයක් කිව්වොත් එහම අද වෙද්දී ලංකාවේ රාජ්‍ය ආයතන බහුතරයකට රයිට් ඔය ටෙලිකොම් එක වගේ ඒවා ඊට පස්සේ CGR එක රේල්වේ එක වගේ අයි රාජ්‍ය ආයතන ගොඩකට සැනිටයිසර් හෑන්ඩ් සැනිටයිසර් කියලා අපි කියන්නේ. ඒ සැනිටයිසර් සප්ලයි කරන කම්පැනි එක මගේ 2008 පන්තියේ ශිෂ්‍යයෙක්ගේ කම්පැනි එක. හරි ඔවද මල්ටි මිලියන කෙනෙක්. හරි. ඔබ විශ්වාස කරනවද? ඔහු රයිට් 2008 උසස් පෙළ විභාගයේ හරි සබ්ජෙක්ට් දෙකක් ෆේල්. කිමිස්ට්‍රි විතරයි පාස්. කිමිස්ට්‍රි වලට C එකක් තිබ්බේ.
අනිත් දෙකම ෆේල් විශ්වවිද්‍යාලයෙන් බැරි වුණා. හරි. එයා ඉගෙනගත්ත කෙමිස්ට්‍රි කොටස් වලින් හරි එයා සබන් නිෂ්පාදන ආයතනයක් පටන් ගත්තා. පස්සේ කාලේ මොකක්ද වෙන්නේ? හරි. මේ කොවිඩ් එනවත් එක්කම එයා මොකක්ද වෙන්නේ? මේ සෙන්ටර්ස් නිෂ්පාදන කර්මාන්තයක් පටන් ගත්තා. ඔහු අද වෙද්දී ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක්. හරි. මට හරි සතුටුයි එහෙම අපේ ශිෂ්‍යෝ අපිට මුණ ගැහෙන එකෙන්. එතන කතා. හරි. ඉතින් ඒ නිසා ඕක තමයි කෙමිස්ට්‍රි වල තියෙන වැදගත්කම. යම් හේකින් ඉතින් ඒකත් ඉගෙන ගත්තේ නැත්නම්. ඒ කියන්නේ කර්මාන්ත රසායන ඉගෙන ගත්තෙත් නෑ. හරිද? එහෙමත් ඉගෙන ගත්තේ නැත්නම් මේ ඒත් අවුලක් නෑ. අන්තිමට දාලා තියෙනවා රැකියා විරහිතව ඉන්න සිද්ධ වෙන්නේ නැති වෙන්න මාතෘකාවක් දාලා තියෙනවා. කර්මාන්ත රසායනයේ අන්තිම මාතෘකාව නීති විරෝධී මද්‍යසාර නිෂ්පාදනය. එතන ඒ කියන්නේ රැකියා විරහිතව ඉන්න වෙන්නේම නෑ. එහෙමද? හරිද? කරන්න කියලා මම නෙමෙයි කිව්වේ. අපි ඒක ඉගෙන ගන්නවා නීති විරෝධී මද්‍යසාර නිෂ්පාදනයේ තියෙන ගැටලු මොනවද? ඒදවල අපි ඉගෙන ගන්නවා. රයිට්? හරි. ඒ කියන්නේ නීතිවාදී මද්‍යසාර නිෂ්පාදනය කරන්නේ කොහොමද? මොන වගේ කැලෑවද්ද තෝරගන්නේ? පොලිසියෙන් ආපම කොහොමද දුවන්නේ? ඒව හැමෝම ඉගෙන ගන්න ඈ. හරි. අපි ඉගෙන ගන්න මොකක්ද වෙන්නේ? ඒ නීතිවාදී මද්‍යසාර නිෂ්පාදනය කියන එකේ තියෙන විශේෂ සහිත බව. ඒව කොහොමද ඇඟට හානි වෙන්නේ? අපි ඔය ඉගෙන ගන්නවා. හරිනේ? රයිට්. හරි. ඉතින් ඔය තමයි කිමිස් සම්බන්ධ කතාව. හරි. හරි. ඊට පස්සේ අපි තව පොඩි වෙලාවක් අරගෙන දැන් පළවෙනි දවසනේ. ඒ නිසා මොකක්ද වෙන්නේ? හරි. මම සහ කිමිස් අතර සම්බන්ධයත් අපි පොඩ්ඩක් බලමු. රයිට්. මම සමන්නේ. හරිද? මම සහ කිමිස් අතර සම්බන්ධය. හරි. මොකද්ද මම සහ කිමිස් අතර සම්බන්ධය? මම නිකන් මෙහෙම කියන්න. හරි. ඇත්තම කතාව මොකක්ද වෙන්නේ? මේ මම මේ ගුරුවරයෙක් වෙන්නේ අද ඊයේ නෙමෙයි. හරි. මගේ ඉතිහාසයේ මම පොඩි වෙලාවක් මේ මම ආයි කවදාවත් මේක පන්තියේ කියන්නේ නැහැ. මේ පළවෙනි දවස් දෙපේ පොඩි කාලයක් කරන් මේ කියන්නේ. හරි. මගේ මූලික අධ්‍යාපනයේ බිඳුවයි. හරි. ඒ කියන්නේ මම මොන්ටිසෝරි ගියේ එක දවසයි. ආයි මොන්ටිසෝරි ගිහිල්ලා නැහැ කවදාවත්. හරිද? ඒවට හේතු තිබ්බා මම පස්සේ කියන්න දවසක රයිට් ඊට පස්සේ මම එක වසරට ඉස්කෝලේ ගියේ මාසෙයි හරි ආයි මං ඉස්කෝලේ ගියේ තුන වසරේ අන්තිම වාරේ මට එක වසර අධ්‍යාපනයකුත් නැහැ දෙක වසර අධ්‍යාපනයකුත් නැහැ තුන වසරේ අන්තිම වාරේ තමයි ආයෙ ඉගෙන ගත්තේ මම හරිද හරි හැබැයි මට කිසි අවුලක් තිබුණ නැහැ මොකද මගේ මූලික ගුරුවරයා වුණේ මගේ තාත්තා හරි මගේ මූලික ගුරුවරයා වුණේ මගේ තාත්තා රයිට් එතකොට මම ඉස්කෝලේ එක වසර ඉන්න ඕන කාලෙ වෙද්දී මගේ අක්කා හිටියේ ඉස්කෝලේ 4 වසරේ අයියා හිටියේ 6 වසරේ හරිනේ ඉතින් එතකොට මේ මම එක වසරේ ඉස්කෝලේ ගියේ නෑ මාසෙයි ගියේ ඒකට හේතුව මොකදන්නේ අපි අයියායි මායි අක්කායි සෙල්ලම් කරද්දි මට පොඩි අනතුරක් කළා මගේ මේ එක ඇහැක කෝටුවක් ඇනුණා ඒකල මොකදන්නේ මට සෑහෙන කාලයක් රෝහල් ගත වෙලා ඉන්න සිද්ධ වුණා ඊට පස්සේ රෝහලෙන් ගෙදර ආවට පස්සේ අර දූවිලි හැම යන හින්දා ලයිෆ් පාසල් යන හම්බුන්නේ නෑ ඉතින් ඒ නිසා මොකදන්නේ අවුරුදු දෙකම ආරම්භ ගෙදරටලා හිටියා ඉතින් ඒ අවුරුදු දෙකම ආර ගෙදරටලා ඉන්න කාලේ තාත්තා තමයි මගේ මුල් ගුරුවරයා වුණේ හරි ඉතින් අක්කා ඉස්කෝලේ 4 වසරනේ ඉතින් ඒ නිසා තාත්තා මට ඒ කාලේ ඉගෙනුවේ හරි අක්කගේ 4 වසරේ පොත් ටික මං ඉන්න ඕනේ 1 වසරේ හැබැයි තාත්තා උගන්වන්නේ 4 වසරේව හරිනේ එතකොට දැන් ඕගොල්ලන්ට පොඩි කාලේ මතක නම් ඕගොල්ලන්ගේ තාත්තා හරි අම්මා හරි නැත්නම් ගුරුවරයා හරි අර ඩබල් රූල් පොතක් අරගෙන ඒ කුඩින් ඒකේ කුඩින්ම ලියනවා අපි තෙරුවන් සරණ යමු ඒ පිටුව සම්පූර්ණයෙන් ලියන්න කියලා කියනවා අකුරු ලියන්න පුරු ගන්න ඒක පිටුවෙන් ලියන්න දෙන්නේ අපේ තාත්තා හැම නෙමෙයි ගන්නවා පිටු 40 ඩබල් රූල් පොතක් උඩින්ම ලිනවා අපි තෙරුවන් සරණ යමු පිටුව නෙමෙයි ලියපිය පොතම එන කතාව එතකොට දැන් එක වසරේ මම හරිනම් කියවන්න ඕනේ අර අමර මල් කැඩුවේය හරි සාමයි අමරය සල්මල් කඩ යෝවනි කියවන්න ඕනේ හැබැයි මං ඒ කාලේ කියුවේ 4 වසරේ සිංහල පොත දන්නවද ඒ නිසා මට 3 වසරේ අන්තිම වාරෙත් ඉස්කෝලේ ගියාම රයිට් මට ඒ අර අන්තිම වාර විභාගෙට උත්තරණ එක නැතිින් ඉතින් මම පන්තියේ හරි එක්ක පළවෙනියා එක්ක දෙවෙනියා හරිනේ අයිරස කොමාරි මම ශිෂ්‍යත්වයේ පන්තියට ආවා හරි ශිෂ්‍යත්වෙ ලියුවා මම ජීවිත කාලේ කවදා ශිෂ්‍යත්ව පන්තියකට ගිහිල්ලා නැහැ හරි මම බොහොම ආදරෙන් මතක් කරන උන මගේ ශිෂ්‍යත්ව ගුරුතුමිය රයිට් වානගුරු ටීචර් කියලා අය ශිෂ්‍යත්ව ගුරුතුමිය රයිට් සමහරවල්ලාට මොකක්ද වෙන්නේ මේ ඒ ඒගොල්ලන්ගේ ඥාතීන් එහෙම පන්ති ඉන්නවා වෙන්න පුළුවන් ඒ නිසා මම කිව්වේ බොහොම පොඩි ස්කෝලේට මම පොඩි කාලේ ගියේ ඉතින් ඒ ටීචර් මොකක්ද වෙන්නේ මං වෙනුවෙන් ස්කෝලේ හවස නොමිලේ ශිෂ්‍යත්ව පන්තියක් කරා මම ඒකටත් ඉතින් හිටියේ බොහොම කලාතුරකින් තමයි හරි හැබැයි ශිෂ්‍යත්ව පාස් වුණා රයිට් ලකුණු 180 ගන්නත් කොහෙත් තිබුණා ඒගොල්ල මොකක්ද වෙන්නේ මම නගරේ පාසලට ආවා හරි නගරේ පාසල ඉගෙන ගත්තා හරි ඉතින් මං ගියපු ගමේ පාසලෙන් අවුරුදු 6කට පස්සේ ශිෂ්‍යත්ව පාස් වුණේ මම ඊට අවුරුදු 6කට මෙහා කවුරුත් පාස් වෙලා නැහැ හරි ඉතින් ඒ නිසා ශිෂ්‍යත්ව පාස් වුණාට පස්සේ මට ආවා ගමේ පොඩි පිළිගැනීමක් ඉතින් අවුරුදු 6කින් පස්සේ ශිෂ්‍යත්ව පාස් වෙච්ච එකම කොල්ලා මමනේ එහෙනම් මට ආවා පොඩි පිළිගැනීමක් හරිද ඒ පිළිගැනීම හින්දා හරි අපේ ගෙවල් වටපිටාවේ මේ ඉන්න ඔය අංකල්ලා ඇන්ටලා ටික මට කිව්වා රයිට් ඔයා ශිෂ්‍යත්ව පාස් වෙච්ච විදිය අපේ දුවල පුතාලටත් කියලා දෙන්න කියලා කිව්වා හරිද ආ ඊට පස්සේ
අපේ තාත්තා මට රයිට් එක බංකුවක එක ඩෙස්ක් එකක් හදලා දුන්නා අපේ ගෙදර එළියේ අර අපි කියන්නේ ස්ටෝප්පුව කියලා කියන්නේ එළියේ කැල් හරි ඉතින් ඒකේ ඩෙස්ක් එකයි බංකුවයි තියන වටේ පිටේ ගෙවල් වල රයිට් පහවතර හිටපු නංගිලා මල්ලාට මම ශිෂ්‍යත්ව පන්තියක් කරා 1997 මං ඉස්කෝලේ 6 වසර ඒ තමයි මගේ පළවෙනි පන්තිය හරි පළවෙනි පන්තිය ඒ පස්සේ පිරිණු ළමයි 4ක් හිටියා ගෑනු ළමයි 1ක් හිටියා හරි ඉතින් මේ පන්තිය මම ලොකු දෙයක් කරන්න ගියේ නැහැ අපේ තාත්තමට ගෙනත් දීලා තිබ්බා ඔයගොල්ලෝ දන්නවනේ අර 4 කියලා ශිෂ්‍යත්ව පොතක් තියෙන්නේ අන්නේ ශිෂ්‍යත්ව පොත හරි මං ඒකේ එක ප්‍රශ්න පත්‍රයකටවත් උත්තර ලියලා තිබුණේ නැහැ එතනල් මං අදටත් කල්පනා කරනවා ඇයි මං ශිෂ්‍යත්වේ පාස් වුනේ කියලා ඊරස් මොකද ඉතින් මම මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පොතේ තියෙන රයිට් ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන විදිය රයිට් අර නංගිලා මල්ලලාට කියලා දුන්නා උත්තර ලියන දේ කියලා දෙන්න අමාරුුනේත් නැහැ පුතේ ඒකට හේතුව මේ ඒ පොතේ අන්තිම උත්තර ටික තිබ්බනේ එහෙනම් අමාරුුනේම නැහැ හරිද ඔගොල්ලෝ උත්තර ලියන විදිහම තමයි හරිද කොමාරි අන්තිම මොකක්ද වෙන්නේ අර හතර දෙනාගෙන් පස් දිනක් හිටියා පිරි ළමයි හතරයි ගෑනු ළමයි එකනයි පිරි ළමයි හතර දෙනා පාස් වුණා ශිෂ්‍යත්වේ රයිට් ගෑනු ළමයි ෆේල් වුණා රයිට් මම ඉතින් ඊළඟ අවුරුද්දේ ශිෂ්‍යත්ව පන්තියකට ඔහොමම ඉස්කෝලේ 6 7 8 කියන වසර තුනම මම ශිෂ්‍යත්ව පන්ති කරා ඊට පස්සේ මම ඉස්කෝලේ 9 වසරට ආවට පස්සේ මම පටන් ගත්තා 6 7 8 ගණිත පන්ති ඒ තමයි මගේ පළවෙනි උපකාරක පන්ති හරිද මේ කතාව මම ආයෙ කවදාවත් කියන්නේ නැහැ මම පළවෙනි දවස්ත මම මේ පොඩ්ඩක් මේ ඔයගොල්ලන්ට මොකද මේ කතාව විස්තර කරන්න යන්නේ මම කියන්නේ කවුද හරි ඔබේ ගුරුවරයා මොන වගේ කෙනෙක්ද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගන්න ඕන හින්දා අම්මලා තාත්තත් ඒක පොඩ්ඩක් දැනගන්න ඕන නිසා එතනවා නැතුව නිකන් පළවෙනි දවසේ මෙතෙන්ට ආවා ලිව මාතෘකාව රසායන විද්‍යාව කියලා ලියාගෙන ලියාගෙන ගියා ඒක නෙවෙයි වැඩේ අපි ඉස්සෙල්ලා ඔයගලෙන් ගුරුවරයා කවුද මගේ ඉන්න ශිෂ්‍ය ප්‍රජාව කොහොම කට්ටියද විෂය කොහොමද අපි ඒ ටික පොඩ්ඩක් අහගෙන ඊට පස්සේ ඉස්සරහට යනවා හරිනේ ඒක තමයි සාමාන්‍ය ක්‍රමය මොකද පළවෙනි දේ ඔයගොල්ලෝ මේ විෂයට කැමැති ළමයි බවට පත් කරන්න ඕන ඊට පස්සේ හරි මං ඉස්කෝලේ 7 වසරට ආපුවා 9 වසරට ආපුවා මං 6 7 8 ගණිත පන්ති කරා ඒ තමයි මගේ රයිට් පළවෙනි උපකාරක පන්තිය හරිද 6 වසර ළමයි 3ක් හිටියා 7 වසරේ 2ක් හිටියා 8 වසරේ 1ක් හිටියා හරි 6 වසරේ ක්ලාස් ෆීස් එක රුපියල් 10යි රයිට් 7 වසරේ ක්ලාස් ෆීස් එක රයිට් රුපියල් 20යි 8 වසරේ ක්ලාස් ෆීස් එක රුපියල් 30යි හරි මගේ මාසික ආදායම රුපියල් 100යි හරි දැන් මම මේ කතාව කොහොමද හිතන්න පුළුවන් ඉතින් මේ ඒ කාලේ තමයි සල්ලි හම්බ කරලා නැන්නේ මට කියන්න ඕනේ ඒක නෙමෙයි හරිද දැන් මේ ළමයින්ට ටියුට් එකක් ගහලා දෙන්න ඕනේ හරි ඉතින් ඒ කාලේ ටියුට් එකක් කියන්නේ මම වෙනම කොලයක් අරගෙන හරි ඒ කොලේ ප්‍රශ්න ලියලා ඒව ෆොටෝකෝපි ගහලා ළමයින්ට දෙනවා ඒක තමයි මේ ටියුට් එක ඉතින් ওই ටික ෆොටෝකෝපි ගහලා දෙන්න රයිට් අපිට මාසෙට රුපියල් 250ක් විතර යනවා හැබැයි මට හම්බෙන්නේ කීයද 100 ඍතුරු 150 ඒක හොයාගත්ත විදිය ඒක හොයාගත්තේ රයිට් ඒ කාලේ අපේ තාත්තා මට ඉස්කෝලේ යනවට දවසකට රුපියල් 10ක් ගෙවනවා නැන්නම යන්නේ දවස රුපියල් 10ක් ගෙවනවා ගෙවුවොත්ම යන්නේ හරි මම කවදාවත් ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ දවල්ට කෑම කන්නේ නැහැ තාත්තේ රුපියල් 10 දෙන්නේ මට මොනව හරි කන්න කියලා මං ගෙදරින් කෑම අරන් යන්නේ මං කවදාවත් දවල්ට කෑම කන්නේ නැහැ එහෙම දවල්ට කෑම කන්නේ නැතුව තමයි මට මෙච්චර ලොකු බඩක් එහෙම ඇවිල්ලා තියෙන්නේ හරි එතකොට ඒ රුපියල් 10 මං හැමදාම ඉතුරු කරනවා හරි මාසෙට සාමාන්‍යයෙන් අපි දවස් 20ක් විතර ඉස්කෝලේ යනවනේ ඉතින් මාසෙට මට රුපියල් 200ක් විතර එකතු වෙනවා හරි අන්න ඒ එකතු වෙන සල්ලි මෙන්න මේ රුපියල් 100යි දාලා තමයි රයිට් ළමයින්ට ටියුට් එක හදලා දෙන්නේ එතන ඔබට තේරෙන්න ඕනේ මම මේක කරේ මුදල් උපයන්න නෙමෙයි රයිට් මට උගන්නන්න තිබ්බ ආසාව හිතේ ඊට පස්සේ මොකක්ද වෙන්නේ මෙතනින් පස්සේ මම රයිට් 2002 හරි ඕ ලෙවල් විභාගය ලිව්වා හරිද මගේ ඔළුවේ විභාගය වුණේ දෙසැම්බර් මාසේ 15 මම දෙසැම්බර් මාසේ 17 වෙනිදා හරි සාමාන්‍ය පෙළ විද්‍යාව පන්ති පටන් ගත්තා හරිද ඔළුවේ ඉවරලා දවස් දෙකකින් හරියට නිකන් අද ඕගොල්ලෝ වගේ ඉන්න දවසක් වෙනකොට අද ඕගොල්ලෝ ඉන්නේ එතකොට මම සාමාන්‍ය පෙළ විද්‍යාව ගුරුවරයෙක් හරිනේ ඒතර තාත්තගෙන් රුපියල් 125ක් ණයට ඉල්ලගෙන මම හෑන්ඩ් බිල් එකක් ගහව විද්‍යා හා තාක්ෂණ වේදේ සමන් ඉදිරිසිංහ කියලා බෙදන්න කවුරුත් ඉන්නේ නැහැ මම බෙදුවා හරි අපේ ගමේ මන් දන්න කියන ඔක්කොම නංගිලා මල්ලලාට කිව්වා 10 11 වසර කට්ටියට මං කොහොමං විද්‍යාපන්තිය පටන් ගන්නවා එන්න කියලා. ඒගොල්ලෝ කිව්වා බය වෙන්න එපා අයියේ අපි අනිවාර්යෙන් එනවා කියලා. ඊට පස්සේ ගමේ දන්න කියන ඇන්ටිලා අංකල් ඔක්කොටම කිව්වා ඔයගොල්ලන්ගේ දුව හරි පුතා හරි ඉන්නවා නම් ඒගොල්ලෝ එවන්න පන්තියට මං පන්තිය බලනවා. ඒගොල්ලෝ කිව්වා බය වෙන්න එපා පුතේ අපි අනිවාර්යෙන් එනවා කියලා. මං හිතන් හිටියා පළවෙනි දවසේ 100ක් විතර ඉඳී කියලා. මං අමාරුවෙන් ටියුට් 100ක් එම හදාගෙන පන්තියට ගියා. කී දෙනෙක් ඉන්නේ නැති කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? එකෙක්වත් නැහැ. එකෙක්. හරි.
මං ඉතින් අර ශාලාවේ බලන් හිටියා කවුරුත් නැහැ පස්සේ මං හෝල් එකෙන් එළියට ඇවිල්ලා බලනකොට මං දැක්කා පාරේ ඉන්නෝ අපේ නැන්දගේ දුව වෙන කොහෙදෝ යන්න ඇවිල්ලා හරිනේ මං ගිහලා එළමඩ මෙහෙනවා කියලා කතා කරා එකල ගෙනල් වෙලා පන්තියේ වාඩි කරවලා එළමඩම විද්‍යාව ඉගෙනුවා හරිනේ ඒ තමයි මගේ ඕල් වෙල් පළවෙනි ශිෂ්‍යාව හරි ඊරසේ ඊළඟ දවසේ එළමයා තව ළමෙක් එක්කන් ඇවිල්ලා හිටියා මං අදටත් කියන්නේ ලංකාවේ රයිට් එක සතියකින් ළමයි සංඛ්‍යාව දෙගුණ වෙච්ච එකම පන්තිය මගේ පන්තිය. පළවෙනි දවසේ 1යි දෙවෙනි දවසේ 2යි. එතන කතාව 100%යි වර්ධනය. හරිද? හැබැයි මං අදටත් විශ්වාස කරනවා ඒ ළමයා මේ දෙවෙනි දවසේ තව යාළුවෙක් එක්කන් ආවේ මම දක්ෂ හින්දා නෙමෙයි තනියම ඉන්න බය හින්දා. මං අදටත් එහෙම හිතනවා. හරිද? ඊළඟ දවසේ ළමයි 4ක් වුණා, ළමයි 10ක් වුණා, 20ක් වුණා, 30ක් වුණා, ලොකු පන්තියක් බඩපත් වුණා. මං දිගටම මම උසස් පෙළ 12 වසර 13 වසර ඉන්න කාලේ සාමාන්‍ය පෙළ විද්‍යා පන්ති කරා. හරිද? ඒ විතරක් නෙමෙයි රයිට්. මම උසස් පෙළ ඉන්න කාලේ රයිට් ළමයි 300 400 විතර ඉන්න සාමාන්‍ය පෙළ විද්‍යා පන්ති කරා. හරි? ඒ ඉස්කෝලේ යනවා උදේ හවස් 2 හමාර ඉඳන් හවස් 5 හමාරන කාලේ සාමාන්‍ය පෙළ විද්‍යා පන්ති කරනවා. පන්තියේ ළමයි ඔක්කොම ඉන්න යුනිෆෝම් එකෙන්, සර් උත් ඉන්න යුනිෆෝම් එකෙන්. තරහකට ඒ කාලේ මම පොඩ්ඩක් නම් ළමයිට ගහනවා. හරි? බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඇයි? ළමින්ට කොච්චර ගහලා එළෙව්වත් අවුලක් නැහැ රයිට් හරි පොලිසියට ගියොත් එහෙම නඩුවක් ගියොත් එහෙම නඩුව තමයි පාසල් සිසුන් දෙදෙනෙක් අතර වලියක් ඇයි ළමයාත් යුනිෆෝම් සර්ුත් යුනිෆෝම් ඉතින් පාසල් සිසුන් දෙදෙනෙක් අතර වලියක් හරි දෙනෝ පන්න පන්න ඒ කාලේ ගන්න හරි දනුත් එහෙම තමයි හරිනේ හා ඊට පස්සේ කොහොම හරි අන්තිමට මට ක්ලාසස් කරන්න ඕනි කියලා තදින්ම හිතිච්ච දවසක් මම ඔහොම කියන්නම් හරි මේ මම ඉස්කෝලේ උසස් පෙළ කරන කාලේ මගේ සාමාන්‍ය ප්‍රතිඵලය A8යි රයිට් A8යි රයිට් ඊටස් මොකක්ද දෙන්නේ මම සබ්ජෙක්ට් 9ක් තිබ්බා සබ්ජෙක්ට් 9ක් තිබුණා 8කට තමයි A තිබුණේ B තිබ්බා මේ භූගෝල විද්‍යාව කියලා එකක් තිබ්බා දැන් තියෙනවද මන් දන්නේ නැහැ හරි ඒකට තිබුණා B එක හරිනේ රයිට් ඊටවස් කොහමරි මේ මම 2003 ඉඳන් 2003 ඉඳන් රයිට් අපේ පාසලේ A level කරන්න පටන් ගත්තා මම තෝරාගත්තේ බයෝ සයන්ස් දැන්ම තෝරාගෙන ඉන්නකොට මම අර සාමාන්‍ය පෙළ විද්‍යාපන්ති හැමත් කරනවානේ ඊට පස්සේ දැන් මම උසස් පෙළ ඉගෙන ගන්න කාලේ අපේ ඉස්කෝලේ එතකොට මම නගරේ පාසලට එන්නේ අපේ ඉස්කෝලේ සමහරලාවට මේ 9 10 11 විශේෂයෙන් 10 11 පන්තිවල දරුවෝ 11 ඒ කාලේ දරුවෝ නේ මල්ලිලා රයිට් අපම ගියේ මොනවාද බොයිස් ස්කූල් එකකට රයිට් හරි එතකොට මොකක්ද වෙන්නේ මේ ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් 10 11 පන්තිවල කට්ටිය ඒගොල්ලන්ට කවුරු හරි ගුරුරෙක් හිටියේ නැත්නම් උගන්වන්න අර ගුරුරෙක් ඉන්න නම් උගන්වන්න රයිට් ඒගොල්ලෝ මට කියනවා හරි ඒ පන්තියට ඇවිල්ලා ගණිතය හෝ විද්‍යාව උගන්වන්න කියලා. ඉතින් මම බොහොම කැමැත්තෙන් ගිහලා ඒගොල්ලන් ගණිතය සහ විද්‍යාව උගන්වනවා. එහෙම තමයි කරේ ඒ කාලේ. හරි? දැන් කාල නම් ඕගොල්ලන්ගේ පන්තියේ උසස් පෙළ අයිය කෙනෙක් කියලා ගණන් ගන්නොත් එහෙම ඕගොල්ලෝ එකතුලා ඌට ගහලා ඩස්ට්බින් එකට දාලා වහනවා. හරිනේ? අපේ කාලේ එහෙම නෑ ළමයි ඉගෙන ගන්න හරි කැමති. ඒ නිසා මොකක්ද වෙන්නේ අපිව බලෙන් එක්කන් යනවා. හරි? අන්තිමට මේක කොච්චර තදින් සිද්ධ වුණාද කියනවා නම් දැන් මම 12 වසරේ 13 වසරේනේ අපේ පන්තියේ ඒ වෙලාවට ගුරුවරයෙක් ඇවිල්ලා උගන්වනවා හැබැයි 10 වසරේ පන්තියක එක්ක 11 වසරේ පන්තියක ටීචර් කෙනෙක් නැහැ උන් ඇවිල්ලා මාව එක්කන් යනවා දැන් අපේ පන්ති මම මගේ පන්තියේ මට ඉගෙන ගන්න ඕනේ හැබැයි මට ඉගෙන ගන්න දෙන්නේ නැහැ උන් මාව එක්කන් ගිහලා උන් ඉගෙන ගන්නවා මගේ දැන් ඔහොම මම තදින්ම මේ කරන් ගියා කාලයක් එහෙම කරනකොට මොකක්ද වෙන්නේ එක දවසක් අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ආව මාව හොයාගෙන බොහොම සැර ගුරුවරයෙක් හිටියේ SB කොස්සත් කියලා මම බොහොම ආදරණීය ගුරුවරයෙක් හරි කොච්චර ආදරේද කියනවා නම් හරි කතා කරන හොඳම වචනේ සාමාන්‍යයෙන් හරක වගේ එකක් තමයි. ඒ තරම් ආදරෙන් තමයි කතා කරන්නේ. හරි. සමහරවල්ලාට පයින් ගහලා තමයි පටන් ගන්නෙ. හරි. තාමත් ආදරේ හැබැයි දැන් මාත් එක්ක බොහොම හිතවත්. හරි මමත් බොහොම ආදරේ කරුවේ. මම විශ්වාස කරනවා මගේ ජීවිතේ මේ වගේ තැනකට එන්න. හරි. පළවෙනි සහයෝගී වුණේ සර්. හරි. ඉතින් අපි අපේ තාත්තලට වගේ ඒගොල්ලන්ට ගරු කරනවා. හරි. පසු කොමාරි සර්ව මාව හොයාගෙන පන්තියට ඇවිල්ලා වෙලා මට කිව්වා. අයිස එදිරිසිංහ නැගින්නෝ කියලා කිව්වා. මෙහෙනවා යන්න කියලා කිව්වා. එකල මාවත් එක්කගෙන දැන් යනවා මම සර් පස්සෙන් යනවා ගිහලා 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 ඔෆිස් එකට එක්කන් ගියා ගිහලා මොකක්ද වෙන්නේ සර් සර්ගේ පුටුවේ වාඩි වුණා මට කිව්වා ඉස්සරහ තියෙන පුටුවේ වාඩි වෙන්න කියලා සාමාන්‍යයෙන් ඔය ප්‍රින්සිපල් ගේ ඔෆිස් එකේ ඉස්සරහ තියෙන පුටුවේ ළමයෙකුට වාඩි වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහෙනේ හරි ඒ හම්බෙන්නේ ගොඩක් වෙලාට අස්වෙන්න තමයි ඒ අවස්ථාව හම්බෙන්නේ හරි මං හිතුවා හරි තමයි ගෙදර යන්න වෙයි කියලා හරි ඒ විතරක් නෙමෙයි මොකක්ද වෙන්නේ ප්‍රින්සිපල් ගේ තේ බෝතලෙන් මට තේ උක්කුත් බොන්න අවස්ථාව හම්බුණා මං හිතුවා හරි තමයි ගෙදර යන්නම වෙනවා කියලා හා ඊට පස්සේ ටිකෝලාගේ ප්‍රින්සිපල් කිව්වා අයිස එදිරිසිංහ තමුසේ මේ මගුල අදම නතර කරන්න ඕනේ කියලා කිව්වා මට ඇත්තටම හිතා ගන්න බැරුණා මොන මගුලද කියලා මම දන්නේ නැහැ මොකක් ගැනද කියන්නේ කියලා හරි
रास्तावन ओक कंप्लेन करोते हैं मट राइट मगे रास्ता नती वे अरे एक तमुसे गिहिल ये पांति वर्ट अर गुरु अडवे उगा नंदे पे गेल क्यों अरे मट इदा तेरना मंग विशिष्ट गुरु रे गेल पस सर म कल्पना कर लकी हुआ अरे मंग एक वास्तव देना तमुसे ए तमाई पासल काल में वेडी करन बे पासल योरना पास अन्न तीन और प्रधान शाला तमसे ओण तरम पांति करनवा अरे नो मिले मंग की वहां यदा सिर मंगस पिलकर्वरण काल्म अपे पास प्रधान शाला अरे मम गणित सा विद्या पंतिर अपे पास दर्वा अपे पास मलिलाट यदि मगे उपकार पंत जीवित प्रधान वशं आरंभे अरे एक मगे मम उपल्युवा मट ए पास तुनातिमुना रईट एक मगे मम पेरादीनीय वैद्य विद्यालय तेरी पत्ना रईट मेडिसिन सिलेक्ट लाइनको मेडिसिन अन्ना खाली मेडिसिन सिलेक्ट लाइनको मात्ते इंदला विभाग पास नैति मगे आलू इन और दक्षर बाल कटे एगोल मट की हुआ रईट निका इनके आप उगा सब्जेक्ट मंको हाँ कि अरे एक मुकदमे एगोलोंगे कागे हरी आलू एक गेदर के हावस हाइट पटांगा पहुदा उदे हाई विन का उगा के बायो ओको मटी अरे ओहम उगा आलू की अन्न पटांगा रईट अपीट सर के उगा पांति पटांगा मैं से आलू अंगे हुआ राइट आलू अंगे हुआ मुखद मनोवाद मम उगान होंदर में तेरे आलू को हमें कख मोहदर तेरन है भाई केमिस्ट्री तमाई होंदर में तेरे यही नमा केमिस्ट्री पांति पटांगा दंड काल कट खाली राइट क्या गल नगरी अरे लमाई मट मतक विधि हट राइट लमाई पहालोस देने की अरे मम पटांगा तमा के फलू सस पहले पांति राइट पटांगा रखने मुखद देने हरी टिक काल कर गया अरे गील मुखद देने एक लमाई विभाग टे हुआ विभाग यवादी मे पंती हिटिया सामान्य लमाई हतलिस हरिद दंगे गोलो विभाग गया मंग ईलंग पंती पटांगा हरि दंग विश्वविद्यालय वैद्यपीठ पलवी निवास रे अध्यापने हरि ममारु वैद्यपीठ अध्यापने सरल दयाकने कमार दया हरि दम मट मे ट्यूशन करने का अति वेला मंग हितो मुका दें हरि ट्यूशन लिंग आई गलाइट पंती अदर गला ओहम हितागे न इन कोट मिन्न मे हदलिस पास दिन आगे प्रतिपलाव अरे अनेतन हिटिया क्या दिश्रिक के जीविद्यांशे पालनिया वेच्च दारू जीविद्यांशे देविनिया वेच्च दारू अरे गणित अंशे मट मतक विधियट राइट तुंगनिया वेच्च दारू तुन हो देखे अरे वेच्च दारू अरे मे दिन अतुलत मेडिसिन दारू हिटिया अट दिनेक मेला में अतुलत इंजीनियरिंग दारू हिटिया हद दिनेक अरे ओक्कम हिटिया पहलोस दिनेक अरे लमाई हतलिस पहाक पांती है कि राइट पहलुस दिने मेडिसिन सह इंजीनियरिंग से लेकुना मे समहार दारु एकाल एगोल्लो गिबु तीरी पांती अतरला मगे इंगन गंडापु कट्टी आ नेदा मट हितुना राइट अरे मेरेन काल में पांती करनवा किला अरे मद मेक करन्न हरि अमारु गोडक हां एलेस मंग ईलंग अवुरुद्दे पांती पटन गत्ता राइट ईलंग अवुरुद्दे पांती पटन गत्ता मोन्न ईलंग अवुरुद्दे तितिन राइट पोडी गानकिन पांती पटन अरन राइट टीक दवासा लोक पंतिया विभाग टिकिया दिशी के पालवन देवनियो डावा अरे ओहम आवृत देखा तुना क्या गाले पंत क्या गाले लोकम पंत बट पत्तुना इरपस मंग हिम गया महानूर नगर गिल पटंगत पालनी पंत महानूर तेन लोकम पंत बट पत्तुना अरे ओ यात्रे मुकादे मम वैद्यपीठ अध्यापने निमा करला राइट यात्रे मुकादे लंकार समिद्यागन गाइट एगन गुड़ता अभी गीता मुनगे अरे इरपस मुकादे राइट मम गिया कुरनागल नगर ये नगर पंति पटांगा वेटिकाल मुन्ने पलनी आवृद्धम नगर लोकम पंति बड़ पत्ना इवितरकने में पहुगिय काले पुरावट मंदे दास अटे नमे दतिपाल उम गणकलनेवदाव अरे पहुगी अवृद्ध पहावितर गेम अरे लंकावे फलवेनिया लंकावे देवनिया लंकावे तुंगनिया अरे अतुलत हेम अवृद्ध गम दिश्य के पलवेनियो की पदने दिश्य के देवनियो की पदने मेदक्का निर्माण वेलाती है अरे सौकतम मगे इतिहास मम्मी पास मंगन की अन्नी अन्नी नेत अविले गुरु रेक्ट उगन एवगे गुरु रे मेदनी सरहाट मुका देने
ඔගොල්ලෝ හරි අපි කියන මාර්ගයේ අපි කතා කරන දේවල් අහලා අපි උගන්නන දේවල් ඉගෙනගෙන අපි කියන මාර්ගයේ ඔගොල්ලෝ ඉස්සරහට ගියොත් හරි ඕගොල්ලන්ට වරදින්නේ නැති බව සහ ඕගොල්ලෝ අර යන්න පුළුවන් හොඳම ප්‍රතිඵලයට යන බව මේ පන්තිය පටන් ගන්න පොඩ්ඩකට කලින් මම අර පෙන්නපු වීඩියෝ ක්ලිප් වල කතා කරපු අයියලා අක්කලා ඕගොල්ලන්ට කියන්න ඇති. තේරුණාද? ඉතින් ඔක තමයි අපේ කතාව. හරි. ඉතින් මෙතනින් එහාට අපි කතා කරමු රයිට් අපේ විෂය සම්බන්ධයෙන්. හරි. දැන් මෙතනින් පස්සේ ඕගොල්ලෝ මගේ පන්තියට සම්බන්ධ වෙනකොට හරි අද ඉඳන් මම කව හැමදාම සඳහා තමයි ඕගොල්ලගේ පන්තිය තියෙන්නේ. හරි. පන්තියට සම්බන්ධ වෙනකොට ඕගොල්ලොත් පොඩි පොඩි දේවල් ටිකක් පොඩි පොඩි කැපවීම් ටිකක් කරන්න ඕනේ. හරි. මම කලින්ම කිව්වා සාමාන්‍ය පෙළ වගේ නෙමෙයි පුතේ උසස් පෙළ. හරිද? සාමාන්‍ය පෙළ වගේ නෙමෙයි උසස් පෙළ. හරිද? සාමාන්‍ය පෙළ ඇත්තටම ඕගොල්ලෝ ඉගෙන ගත්තේ නැහනේ. හරි. ගුරුවරු ඉගැන්නුවා, ඕගොල්ලන්ට ඉගැන්නුණා, ගුරු පේපර් දුන්නා, ඕගොල්ලන්ට ලියවුණා. අන්න එහෙම එකක් නෙවුනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ ඔටෝමැටිකලි හරි ස්වයංක්‍රීයව වැඩේ වුණා. හැබැයි පුතේ ඒ ලෙවල් ස්වයංක්‍රීයව වෙන්නේ නැහැ. හරි. අපිට පුළුවන් ඕගොල්ලන්ට පාර කියලා දෙන්න. තේරුණාද? අපිට පුළුවන් ඕගොල්ලන්ට රයිට් මෙන්න මෙහෙම වැඩ කරන්න කියලා දෙන්න. හරි. ඒ පාරේ යන එක ඕගොල්ලන්ගේ වක්කිය. තේරුණාද? මේ පාරේ යද්දී ඕගොල්ලන්ට පොඩි පොඩි කැපකිරීම් ටිකක් කරන්න සිද්ධ වෙනවා. තේරුණාද? පළවෙනි එක තමයි හරි මම දන්න බරපතලම ප්‍රශ්නයක් තමයි අද වෙද්දි රටේ හරි ඔය ඕගොල්ලෝ භාවිතා කරන මොබයිල් ෆෝන් එක. හරි. මට ඕගොල්ලන්ට ඔය මොබයිල් ෆෝන් එක භාවිතා නොකර ඉන්න කියලා කියන්න බෑ. ඒකට හේතුව මොකක්දනේ? ඕගොල්ලෝ රයිට් මේ පන්තියට සම්බන්ධ වෙන්නෙත් ගොඩක් දරුවෝ ඔය ෆෝන් එකේ. හරිද? හැබැයි පුතේ රයිට් මතක තියාගන්න ඔය ෆෝන් එකෙන් ඕගොල්ලෝ කරන අනවශ්‍ය වැඩ නිසා. තේරුණාද? හරි. Facebook හින්දා, හරි YouTube වීඩියෝ බැලීම හින්දා, ෆිල්ම් බැලීම හින්දා, ගේම් ගහන එක හින්දා, හරි තව තව මගුල් බැලීම හින්දා. තේරුණාද කතාව? ඕගොල්ලන්ට නොදැනීම විශාල කාලයක් විනාශ වෙලා යනවා. හරි. අන්න ඒ නිසා උසස් පෙළ ඉගෙන ගන්න කාලය ඇතුළත ඔය ෆෝන් එක භාවිතා කරන එක ඔයගොල්ලෝ අවම කරන්න ඕනේ. සඳහවසර ඔයගොල්ලන් අනිවාර්යෙන් ෆෝන් එක ගන්න වෙනවනේ. අනිකුත් ඔන්ලයින් පන්ති දවස් ෆෝන් එක ගන්න වෙනවනේ. හරි. ඉතින් දවසකට විනාඩි 10ක් 15ක් ඔය ෆෝන් එක අරන් බැලුවට මං හිතන්නේ අවුලක් නැහැ. හරි. ඒ පන්ති වල පණිවිඩ ඇවිල්ලා තියෙනවා, Telegram group වලට message ඒවා බලන්න වෙනවනේ. හැබැයි දරුවෝ තමන් එක පාලනයක් ඇතුව කරන්න ඕනේ. හැම වෙලාවෙම හිතන්න ඕනේ රයිට් මම අනවශ්‍ය පරිදි මේක භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා හරි අම්මල තාත්තලත් අහගෙන ඉන්නවා නම් ඒගොල්ලෝ මේක තේරුම් ගන්න. අයි ළමයට ෆෝන් එක දෙන්න ඕන සීමා සහිතව. එතන කතාව ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වෙන දිනයක ප්‍රශ්නයක් නැහැ. එතන කතාව සම්බන්ධ වෙන දිනයක ප්‍රශ්නයක් නැහැ. රයිට් ඊට අමතරව මොකක්ද දෙන්නේ? හරි පණිවිඩයක් බලාගන්න දිනයක ප්‍රශ්නයක් නැහැ. හැබැයි රයිට් අනවශ්‍ය පරිදි ළමයා ෆෝන් එකේ ඉන්නවා නම් මවට හෝ පියාට රයිට් හරි ඔහුව කන්ට්‍රෝල් කරන්න පුළුවන්කම තියෙනවා. දෙනවද කතාව පළවෙනි එක. පළවෙනි එක. හරිද? ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට කරන්න වෙනවා. හරි. දැන් සමහර වෙලාවට එතකොට අම්මලා තාත්තලා කියනවා මේ සර් අපේ කාට කිව්වට අහන්නේ නැහෙනි. හරි. ඔව් එහෙම ළමයි ඉන්නවා. ඔය වයස නරක වයසක් නේ. දෙනවද? හරි. අපේ එකාට හෝ අපේ එකීට. හරි. කිව්වට අහන්නේ නැහැනි කියලා කියන. හරි. එහෙම කිව්වහම අහන්නෙම නැති කට්ටිය ඉන්නවා නම් හරි. මම ඔය නුගේගොඩ පන්තියක් කරනවා. හරි. කෑගල්ල පන්තියක් කරනවා, නුවර පන්තියක් කරනවා. හරි. හරි ඒ අවට ඉන්න කෙනෙක් නම් තමන්ගේ ළමයා එහෙම කිව්වහම අහන්නේම නැත්නම් හරි මගේ භෞතික පන්තියකට ඒ ළමයාව ටික දවසක් එවන්නකෝ. හරි මම ඒක හදලා දෙන්නම්. හරි එතන කතාව ළමයා හිටු කියද්දි ඉන්න විදිහට හදලා දෙන්නම්. හරිද? එහෙම කරන්න පුළුවන්. හරි එහෙම කරන්න පුළුවන් කියන්නේ ළමයට ගහලා නෙමෙයි. හරි බැනලා නෙමෙයි. හරි අපි මෙච්චර කාලයක් ළමයි ලක්ෂ ගාණක් එක වැඩ කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරලා තියෙනවා. හරි ඒ ජීවිත වෙනස් කරද්දී සමහර ලාට එක වචනයක් කියලා ජීවිත වෙනස් කරලා තියෙනවා. සමහරවිට නඩි පහක් කතා කරලා ළමයිගේ ජීවිතේ වෙනස් කරලා තියෙනවා. සමහරවිට රයිට් බැනලා පන්තියෙන් එලවලා ජීවිත වෙනස් කරලා තියෙනවා. සමහරවිට ස්ටේජ් එකට ගෙනලා ධන ගස්සලා තියලා හරි ජීවිත වෙනස් කරලා තියෙනවා. එදල හිටලා මොකක්ද වෙන්නේ? හරි හරි හොඳට හරි ගුටි 10ක් 15ක් දීලා ජීවිත වෙනස් කරලා තියෙනවා. හරි. ඉතින් එහෙම ජීවිත වෙනස් කරන ක්‍රම ගොඩක් තියෙනවා. හරි ඒ නිසා මොකක්ද වෙන්නේ? ඔය මොකක් හෝ ක්‍රමයකින් ඔබේ දරුවාගේ ජීවිතේ වෙනස් කරන්න අපිට පුළුවන්කම තියෙවි. ඒ නිසා රයිට් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක්ද වෙන්නේ? අපි බලමු මේවා. හරි. මොකද ඒ ළමයි වෙනුවෙන් එක පළවෙනි එක. දෙවෙනි එක තමයි උසස් පෙළදී වැඩ කරනකොට මං කියන්නේ ඕගොල්ලෝ ස්වාධීනව මහන්සිලා වැඩ කරන්න ඕනි කියලා. ඒ නිසා දැන් ඔය ඕගොල්ලන්ගේ ගෙදර ඕගොල්ලෝ ඉගෙන ගන්න කාමරේ පව පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනි. තේරුණාද? හරි.
දැන් සමහරවල්ලාට මොකක්ද දෙන්නේ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ මං කියන්නේ කාමරේ වෙනස් කරන්න කියන්නේ දොර කඩලා වෙන පැත්තකින් දොර දාලා ජනේලෙ අනිත් පැත්තෙන් හයි කරලා එහෙම නෙමෙයි මම මේ කියන්නේ හරියට තේරුම් ගන්න හරිද දැන් නම් හරි කෙලිය හදිසිය සිමෙන්තිත් නැහැ මේ දවස්වල තියෙන ඒවත් රුපියල් 4000ක් විතර ගණන් ගෙවල් කඩන්න යන්න එපා මං කියන්නේ එහෙම නෙමෙයි මං කියන්නේ රයිට් දැන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ කාමරේ ඕගොල්ලෝ මෙහෙම තමයි තිබ්බේ කියලා මේ වගේ තියෙනවා කාමරේ රයිට් හරි මෙතනින් තියෙනවා දොර හරි මේ පැත්තේ තියෙනවා ජනේලෙ කියලා හරි එතන මේ හරි ඇඳ තියෙනවා රයිට් හරි ඔගොල්ලෝ මොකක්ද දෙන්නේ හරි මේ පැත්තෙන් තමයි පාඩම් කරන මේස් තිබ්බේ. ඔහො වෙන්න පුළුවන්. හරි. දැන් මේ තමයි සාමාන්‍ය පෙළ ඕගොල්ලන්ගේ කාමරේ ව්‍යුහය. තේරුණාද? එතකොට මේ හරි මොකක්ද දෙන්නේ පොත් රාක්කයක් එහෙම තියෙන්න පුළුවන්. හරි. ඒවා ඉතින් මන් දන්නේ නැති වෙනවාද කියලා තියනවා කියලා අපි හිතමුකෝ. හරි. ඒකේ මොකක්ද දෙන්නේ මේ ලෝකේ වැඩකට නැති පොත් ඔක්කොම ටික තියෙනවා. හරිද? ඒකේ විද්‍යා පොත් තියෙනවා, ගණිතයේ පොත් තියෙනවා, ඉතිහාසයේ පොත් තියෙනවා, සෞන්දර්ය පොත් තියෙනවා, සුජීව ප්‍රසන්න ආරච්චිගේ බොද්ද බීදුම් පොත් ටිකක් තියෙනවා, ඒ ඇස්සේ සමහරුන්ගේ වගේ. ඔය හැම එකක්ම තියෙනවා මෙලෝ වැඩන්නේ තේරෙනවද කතාව හරි දැන් ආපහු ඕගොල්ලෝ ඒ ලෙවල් ඉගෙන ගන්න වාඩි වෙන්නේ මේ පුටුවේම නම් හරි ඇත්තට මොකක්ද වෙන්නේ ඕගොල්ලෝ වටේ තියෙන අධ්‍යාපන පසුබිම රයිට් ගැලපෙන්නේ නැහැ තේරෙනවද අඩුම ගානේ මේ ව්‍යුහය වෙනස් කරන්න තේරෙන කතාව ව්‍යුහය වෙනස් කරන්න හරි හරි ව්‍යුහය වෙනස් කරද්දි මම තව එක දෙයක් කියන්නම් ඕගොල්ලන්ට සාමාන්‍ය පෙළ පාඩම් කරද්දි ටිකක් හරදරකාරී හරි පාඩම් කරන එක එපා වෙන්න ඇතිනේ එපා වෙන්න එක හේතුවක් තමයි මෙන්න මේ වගේ මේසෙ තියාගෙන සිටීම. අයියේ මේ මෙතන තියෙන්නේ බිත්තියක්. බිත්තිය ඉස්සරහ තමයි මේසෙ තියෙන්නේ. ඕගොල්ලෝ මොකද්ද වෙන්නේ? රයිට්. හරි පුටුව දාගෙන ඉන්නේ. රයිට්. බිත්තියේ පැත්තට මුණ තියෙන විදියට. තේරෙනවද? දැන් මොකද කතාව මේ? ඕගොල්ලෝ මෙහෙම මේසෙ වාඩිලා ඉන්නෝ. රයිට්. මෙහෙම තියෙනවා මේසෙ. ඉස්සරහින් තියෙනවා බිත්තිය. තේරෙන කතාව? මේක හරියම කරදරකාරී තත්ත්වයක්. අයියේ. ඕගොල්ලෝ අමාරුවෙන් ගානක් හදනවා. උත්තරේ එන්නේ හරි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ ඔලුව උස්සලා බලනවා බිත්තිය තරමකට කතා ඔයගලන්ට එතනින් එහා මොකුත් පේන්නේ නැහැ ඔල හරි සීමා වෙලා ආයේ පොත දිහා බලනවා ගාන හදන්න බලනවා උත්සාහ කරනවා බෑ අමාරුයි කල්පනා කරන්න ඕනේ බිත්තිය තේරෙනවද මං කියන කතාව හරි එතන ඔයගලන්ට මොකක්ද වෙන්නේ ඔයගොල්ලෝ ඉස්සරහ තියෙන අර විශාල බාධකයක් හින්දා ඔයගලන්ට රයිට් ඔයගොල්ලොන්ගේ අර හිත නිදහසේ හිතන්න අපි කියන්නේ විවෘත මනසකින් හිතනවා කියලා. හරි. එහෙම හිතන්න බෑ. ඒ නිසා ඔය ගානට ජීවිතේට උත්තරේ හම්බෙන්නේ නැහැ තමයි. ඒ හින්දා ඊළඟ ගානට ගියා. හදන්න ගත්තා උත්තරේ එන්නේ නැහැ. කල්පනා කරන්න ඕන ඔලුවේ ඉස්සුව බිත්තිය. තේරෙනවද මගේ කතාව? ඊළඟ දේ මොකක්ද වෙන්නේ? පාඩම් කර කර ඉන්නකොට රයිට්. ඉතරයින් එන විශාල බිත්තියක් තියෙන්නේ. රයිට්. ඔලුව උස්සලා බලපු ගමන් මොකක්ද වෙන්නේ? වටපිටාවේ මොකුත් පේන්නේ නැහැ. රයිට්. ඉතින් ඕගොල්ලන්ට මොකක්ද වෙන්නේ? මේක හරි කරදර. සමහර අය ඒ අතර මේ බිත්තිය ගහගෙන තිනවා ආවර්තාව වගුව ගහගෙන තිනවා ඊට පස්සේ මොකද මිනිසාගේ හෘදේ විහිව ගහන් තිනවා ප්‍රභාසස්ලෙහෙන් චක්‍රේ ගහන් තිනවා හිටපු ගමන් ලඝු වගුවත් ඕකේ ගහන් තිනවා තේනවද කතාව හරි ඔලුව උසලා බලපුවා මේ ලෝකේ නැති වගු බිත්තිය හරිද මේක හරි කරදරකාරී තත්ත්වයක් ඔක පොඩ්ඩක් වෙනස් කරන්න දන්නවද වෙනස් කරලා හරි අලුත් විහිවේ හදාගන්න මෙහෙම හරි කාමරයේ දොරවල් එහෙම වෙනස් කරන්න බෑනේ හරි එහෙනම් දොර තියනවා මේ හරිය හරි දොර තියනවා මේ හරිය හරි මෙතරනේ ජනේලෙ තිබ්බේ නේද අන්නේ ජනේලෙ පැත්තට මේසෙ තියාගන්න තනකටව හරි මෙතනින් පුටු හරි ඇඳ ඉතින් ඔය කොහේ හරි තැනක තියාගන්න නැදන්නම් නැතත් කමන්නේ ඕක තිබ්බ ගමන් කරන්නේ බුදියන එකනේ දැන් අලුත් වෙනසක් තියෙනවා මොකද්ද වෙනස මේ ඔගොල්ලෝ මෙතෙන්ටලා පාඩම් කරනවා හරි තේරෙනවද මෙන්න දැන් ඔයගොල්ලෝ ඉන්නෝ ඉස්සරහින් මේස් තියෙනවා මේස් ඉස්සරහින් තියෙන ජනේලෙ හරි දවල්ට පාඩම් කරද්දි උදේට පාඩම් කරද්දි හවසට පාඩම් කරද්දි ඔන්න රැට් තුනක් කවන්නේ ජනේලෙ අරලා තියාගෙන පාඩම් කරන්න පුළුවන් හොඳට වාතාශ්‍රයනෝ හොඳට හුස්ම ගන්න පුළුවන් කරනවද ඒකත් එක්ක ඔන්න ගානක් හදාදා ඉන්නෝ හරි උත්තරේ ඉන්නේ කල්පනා කරන්න ඕනේ ඔලුව උස්සලා බලනවා අර ජනේලෙ හරහා ඕගොල්ලන්ට පේනවා ඈත අහස එක්ක මොකක්ද වෙන්නේ වත්ත හරි කොළඹ එහෙම නැගිටින් එහා ගෙදර තාප්පේ හරිද? තනමගින කතාව. හරි. ඉතින් ඔයගොල්ලන්ට මොකක්ද දෙන්නේ අර ජනේලෙ හරහා ගොඩක් ඈත පේනවා. එහෙම පෙනෙද්දී ඔයගොල්ලන්ගේ ඔළුවට එනවා පොඩි අපි කියන්නේ රිලැක්සේෂන් එකක් පොඩි නිදහසක් එනවා. ඒතර නිදහසේ ඔයගොල්ලන්ට හිතන්න පුරුදු වෙනවා. තේරෙනවද මං කියන කතාව? මේක පොඩි පොයින්ට් එකක්. හැබැයි මේ පොඩි පොයින්ට් එක ඔයගොල්ලන් ජීවිතේ ගොඩක් ලොකු වෙනසක් කරයි. හරිනේ? අපි තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා කොල්ලනේ. හරි. ජනේලෙල්ල බලපුවම පේන්නේ රයිට් එහා ගෙදර මිදුලනම් ඒ ගෙදර මොකක්ද වෙන්නේ හරි හරි ගෑනු ළමෙක් එහෙම ඉන්නවා නම් එතකොට නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ජනේල වහලම දැම්මත් කමක් නැහැ හරිද ඊට පස්සේ මොකක්ද වෙන්නේ මේක පාඩම් කරන්නේ ඒක දිහා බලකින්න
හරිනේ ඒ වගේන පොඩ්ඩක් අම්මලා තාත්තලා කල්පනා කරලා බලන්න වෙනවා හරිනේ ඉතින් ඇත්තට මොකක්ද වෙන්නේ මේ විදිහට ඕගොල්ලෝ රයිට් මේසේ වෙනස් කරගත්තොත් එහෙම හරිද ඕගොල්ලන්ට මොකක්ද වෙන්නේ විවෘතව රයිට් වැඩ කරන්න පොඩි chance එකක් එනවා හරිද හැබැයි ඔකට ළමයි කැමති නෑ කියලාත් මම දන්නවා ඒ නිසා අම්මලා තාත්තලා අහන් ඉන්නවා නම් මූට කොහොම හරි මෙහෙම මේසේ කියලා දෙන්න ඇයි ඇයි කැමති නැත්තේ ඇයි දැන් වාඩි වෙලා ඉන්නේ මෙතනනේ හරි ෆෝන් එක තියාගන්න වෙන්නේ මේ පැත්තට පේන්න විදිහටනේ අම්මා හදිසි එන්නේ මේ දොරෙන්නේ තේරෙනව නේද එහිඳ ළමයි කැමති නෑ ඇයි පේනවනේ තියෙන ඒවා ටික හරි එහිඳ අම්මලා තාත්තලා බලෙන් හරි මේසෙ මෙහෙම තියලා දෙන්න ජනෙලයක් නැත්නම් ජනෙලයක් හාරලා හරි මෙහෙම තියලා දෙන්න මේ තේරෙනවද කතාව හරි ඒ නිසා මොකක්ද වෙන්නේ මේක පොඩි වෙනසක් හැබැයි ඒ පොඩි වෙනස ඔයගලන්ට මොකක්ද වෙන්නේ උසස් පෙළ වැඩ කරද්දි මාර වැදගත් දෙයක් වෙයි දවස හරිද හරි ඒක පාව වෙනස් කරගන්න එතන කතාව එහෙනම් මොබයිල් ෆෝන් එකේ ඉන්න කාලය අඩු කරන්න ඊට පස්සේ ටීවී එකේ තියෙන ටෙලිඩ්‍රාමා ටික බලනවනේ තියෙන ඔක්කොම නාඩගම් කාර්යෝ කියයි පාරදි ගියේ කියයි හරි ওই තියෙනවනේ එක එක જાති ගොඩක් ඔය ඔක්කොම ටික බලනවනේ ඒ බලන කාලය පුළුවන් තරම් අඩු කරන්න හරි අඩු කරලා ඒව බලන්න එපා කියලා මම කියන්නේ දවසකට පොඩි වෙලාවකට වැය කරන්න සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න ඒ අතරේ හරි අධ්‍යාපනික වැඩකට සදා මුල් තැන දෙ. එතන කතාව. ඉතින් මේක තමයි මොකක්ද දෙන්නේ ඔයගොල්ලෝ ඉස්සරහට මෙතනින් යා යන්න ඕනි මූලික පියවර. හරි. එහෙනම් අපි හිමිහිට මොකක්ද දෙන්නේ ආපහු රයිට් අපේ පන්තියේ ගැත්තට පොඩ්ඩක් එමු. රයිට්. මෙතනින් පස්සේ අපේ පන්තියේ රයිට් පාඩම් පටන් ගන්නවා මම තව විනාඩි කීපයකින්. හරිද? එතකොට මොකක්ද දෙන්නේ විනාඩි 5කට පොඩි පොඩි වේකයක් දීලා තව පොඩ්ඩකින්. ඊට පස්සේ මොකක්ද දෙන්නේ මම පන්තියේ අධ්‍යාපනකට දුගෙනම කරගෙන යනවා. හරිනේ. ඊට කලින් තව පොඩි දෙයක් පන්තියේ ගැන කියන්න දෙනවා අපි ඒක කියලා ඉමු. මම ආපහු කියනවා මේ මම මෙහෙම ඕගොල්ලන්ට කියන්නේ මේ අද දවස් විතරයි අදින් පස්සේ මෙහෙම කතා කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ රයිට් මොකද අපි මෙතනින් පස්සේ වැඩි හරියක් පන්තියේ කාලය වැය කරන්නේ ඕගොල්ලන්ට උගන්වන්න පොඩි වෙලාවක් වැය කරන්නේ ඕගොල්ලෝ රයිට් ඕගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න අපි අරන් තියෙන අත්දැකීම් වලින් ඕගොල්ලන්ව මෙහෙවන්න රයිට් හා ඊට පස්සේ මොකක්ද වෙන්නේ දැන් අපේ පන්තිය රයිට් භෞතිකව පන්ති පැවැත්වෙන විදිය ඕගොල්ලෝ භෞතික පන්තියට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ හරිද හැබැයි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මම කොහොමත් පළවෙනි දේ රෙකමන්ඩ් කරන්නේ භෞතික පන්තියට එන්න කියන එක. හරි. ඒතර මම භෞතිකව පන්ති කරන්නේ මහනුවර නගරයේ, කෑගල් නගරයේ සහ නුගේගොඩ නගරයේ පමණයි. හරිනේ. ඒතර මගේ මහනුවර පන්තියේ තියෙනවා අඟහරුවාදා මේ සතියේ පමණක් අඟහරුවාදා උදේ, ඒ කියන්නේ හෙට උදේ 8ට පන්තිය පටන් ගන්නවා. මේ සතියෙන් පසු විභාගය දක්වාම නෙමෙයි ප්‍රතිපල එනකල්ම අඟහරුවාදා හවස 1 ඉඳන් හවස 4 හමාරනකල් මහනුවර පන්තියේ තියෙනවා. තනත් කතාව මගේ කෑගල්ල පන්තිය සෑම සන්දාවකම උදේ 8 ඉඳන් රයිට් 12 වෙනකල් තියෙනවා මගේ නුගේගොඩ සක්්‍ය ආයතනයේ පන්තිය සෑම සිකුරාදාවකම උදේ 8 ඉඳන් 12 වෙනකල් පැවැත්වෙනවා සාමාන්‍යයෙන් මම පැය 4ක්ම පන්තිය කරනවා මොකද ඕගොල්ලෝ ටිකක් ප්‍රමාද වෙලා තියෙන නේලල් පටන් ගන්න ඒ නිසා මොකද වෙන්නේ ආරම්භයේ ඉඳන්ම ටිකක් වැඩි වැඩක් ඕගොල්ලන්ට කරන්න ඕන නිසා පැය 4ක්ම පන්තිය කරනවා ඒ නිසා කවුරු හරි කෙනෙකුට හරි ඒ ආයතන වලට එන්න ළඟයි නම් එන්න හැකියාවක් තියෙනවා නම් භෞතික පන්තිරේ එතනද ඒ භෞතික පන්තිරේ එන්න බැරි නම් ඒගොල්ලෝ මොකක්ද දෙන්නේ ඔන්ලයින් පන්තියේ දිගටම ඉන්න ඔන්ලයින් පන්තිය සෑම සඳුදාවකම රයිට් හවස 6 හමාරේ ඉඳන් රයිට් රාත්‍රී 10 හමාර වෙනකල් රයිට් පැවැත්වෙනවා දැනට 9 හමාර 10 වෙද්දි ඉවර කරනවා ටික කාලයක් 10 හමාර කරනවා හරිනේ එතකොට මගේ සාමාන්‍ය පන්ති වල මම උගන්වද්දී රයිට් කොහොමත් මොකක්ද දෙන්නේ සාමාන්‍ය පන්ති මුළු විශ්ව විද්‍යාලයේම උගන්වන එක ගැන බය වෙන්න එපා රයිට් සාමාන්‍යයෙන් විභාගයට මාස 3කට කලින් හරි හරියටම මාස 3ක් නේ මාස 2ක් මාස 3ක් මම සාමාන්‍යයෙන් ගන්නේ විභාගයට සති 8ක් 12ක් අතර කාලයක් තියෙද්දි මම ඔයගොල්ලන්ගේ විශ්ව විද්‍යාලයේ සම්පූර්ණයෙන් උගන්වනවා අවසන් කරනවා එතනද පළවෙනි එක හරි ඊට පස්සේ දෙවෙනි දේ තමයි හරි ඔයගොල්ලන්ට ආරම්භයේ ඉඳන්ම ඒ කියන්නේ දැන් අද පන්තිය පටන් ගන්න ලබන සතිය වෙද්දි මේක කරලා තේරුම්න්නේ මාස එකමාරක් දෙයක් ගියාට පස්සේ මම ඕගොල්ලන්ට පන්තියේ පේපර්ස් කරන්න පටන් ගන්න. ඒක කරන්නේ මෙහෙම. පළවෙනි පාඩමේ කොටස් පහක් තියෙනවා. පළවෙනි කොටස ඉවර කරපුවාම එක පේපර් එකක් කරනවා. දෙවෙනි කොටස ඉවර කරපුවාම තව පේපර් එකක් කරනවා. තුන්වෙනි කොටස ඉවර කරපුවාම තව පේපර් එකක් කරනවා. තේරුණාද? අන්න එහෙම පිළිවෙලට මොකක්ද දෙන්නේ? හරි කොටස් බැගින් පේපර් කරගෙන කරට යනවා. හරිනේ. සාමාන්‍යයෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම් තුන ඉවර කරනවත් එක්කම ඕගොල්ලන්ට සෑම දින පළවෙනි දෙවෙනි තුන්වෙනි පළවෙනි දෙවෙනි පාඩම් දෙක ඉවර කරනවත් එක්කම සෑම දිනකදීම ඕගොල්ලන්ට gedara di කරන්න එක ප්‍රශ්න පත්‍රය බැගින් මන් දෙනවා හරි ඒ කියන්නේ ප්‍රශ්න 50ක් අතර තියෙන එකක් නෙමෙයි යම් ප්‍රශ්න ගාන MCQ 20ක් structured ප්‍රශ්නයක් රචනා ප්‍රශ්න දෙකක් එහෙම තියෙන එක එතන
එතකොට තුන්වෙනි පාඩම ඉවරනවත් එක්කම හරි මේ වැඩේ කරන්නේ පළවෙනි දෙවෙනි පාඩම ඉවරනකොටනේ හරි එතකොට පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි පාඩම ඉවරනවත් එක්කම අපි කරන වැඩේ gedara dikanthana paper එක එහෙම්මම දීලා සෑම දවසකම පන්තියේදී quick review කළ පොඩි paper එකක් කරනවා ඒක මෙහෙමයි ඔයගොල්ලෝ මේ online පන්තියෙත් ඒක එහෙම්ම කරනවා කරන විදිහ මම කියන්නම් හරි quick review කියන එකෙන් කරන්නේ මෙහෙමයි ගිය සතියේ උගන්වපු දේශනිකව මතක් කරනවා පොඩි වෙලාවක හරි විනාඩි 15 කතර පොඩි paper එකක් right ඔයගොල්ලෝ උත්තර ලියනවා මම වේගෙන් සාකච්ඡා කරනවා දන්නවද හරි මේ වැඩේ කරනවා තුන්වෙනි පාඩමේ ඉවරනාට පස්සේ දිගට හරිද ඔහොම ගිහිල්ලා ගිහිල්ලා right පළවෙනි අවුරුද්ද ඉවරනවත් එක්කම ඒ කියන්නේ දැන් මෙදා ඉඳන් පළවෙනි අවුරුද්ද ඉවරනවත් එක්කම අපි ඔයගොල්ලන්ට පටන් ගන්නවා paper class එකක් හරි paper class එක මේ කිසිම class එකකට ඔයගොල්ලන්ගේ හරි සාමාන්‍ය පන්ති ගාස්තුවට එහා right සත පහක්වත් අය කරන්නේ නැහැ දන්නවද මේ කිසිම paper class එකකට කිසිම මුදලක් අමතරව අය කරන්නේ නැහැ සාමාන්‍ය පන්ති ගාස්තුව පමණයි මොකද ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඔයගොල්ලෝ අපිට බාර දීලා තියෙන්නේ right හරි මේ ළමයට තියරි විතරක් උගන්වන්න එක paper එකක්වත් කරන්න හිම නැහැ කියලා හිම නෙමෙයි හරි අපිට කියලා තියෙන තියරි උගන්වන්න paper කරන්න revision කරන්න කොහොම හරි විභාගයට chemistry එකක් ගන්න මට්ටමට මේ ළමයට උගන්වන්න එහෙමනි කියන්නේ ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ තියරිද revision ද paper ද මේ ඔක්කොම කරලා විභාගයට A1ක් අරන් දෙන එක අපේ වගකීම දන්නවද ඉතින් ඒකට මෙහෙවන එක තමයි මේ අපි කරන්නේ හරි ඊට පස්සේ මේ paper class එකේදී ඕගොල්ලන්ට හරි paper එකක් හම්බ වෙනවා ඒක ඕගොල්ලෝ පන්තියේදීම ලියනවා හරි පන්තියේදීම ලියනවා රයිට් අප පන්තියේ මොකද වෙන සාකච්ඡා හරි හතරවෙනි එක හරියටම 2023 ඕගොල්ලන්ට උඩින් ඉන්න ළමයි ඉන්නවනේ ඒගොල්ලෝ විභාගයට ගියපු ගම ඒගොල්ලෝ විභාගයට යන්නේ 2023 අගෝස්තු මාසෙ කියලා හිතන්නකෝ 2023 සැප්තැම්බර් මාසේ ඉඳන් හරි 2024 ඕගොල්ලන්ගේ විභාගයේ දක්වාම අපි කරනවා රයිට් විශේෂ පේපර් ක්ලාස් එකක් ඕගොල්ලන්ට හරි ඒක ඔන්ලයින් උත් පැවැත්වෙනවා රයිට් සාමාන්‍ය පන්තිවලත් පැවැත්වෙනවා හරිද ඒක සාමාන්‍යයෙන් කරන්නේ රයිට් පන්තියේම පේපර් එක ලියවනවා එතකොට ඕගොල්ලෝ මේ සාමාන්‍ය දවස නෙවෙයි වෙන දවසකේ පේපර් එක ලියනවා හරි ඒකල මොකක්ද වෙන්නේ රයිට් අපි ඔන්ලයින් මේක සාකච්ඡා කරනවා දෙනවා කතාව සාකච්ඡා කරනවා ඊට පස්සේ හරි මේ අතරමැදදී අපි ඕගොල්ලන්ට මොකක්ද වෙන්නේ ප්‍රශ්න පත්‍ර ලියන්න දීලා ඒවා එකතු කරලා බලලා ලකුණු දාලා නැවත ඕගොල්ලන්ට ලබා දෙන ක්‍රමයක් කරනවා ඒක ටිකක් සංකීර්ණයි දැන් ඕගොල්ලන්ට මම ඒක කියන්න යන්නේ නැහැ දෙනවා කතාව දැන් මම කියන්නේ නැහැ ඒක සංකීර්ණයි නමුත් අපි අනිවාර්යෙන් හරි විභාගයට ආසන්න මාස 6-7 වගේ කාලය ඇතුළත රයිට් සෑම මාසකටම පේපර් දෙකක් ඕගොල්ලන්ට ලියන්න දීලා රයිට් ඒක එකතු කරලා හරි හොඳ ක්වොලිෆිකේෂන් තියෙන ගුරුවරු ටිකක් එකතු වෙලා ඒක බලලා මාක් කරලා අඩුපාඩු ටික සකස් කරලා ඕගොල්ලන්ට ලබා දෙන වැඩපිළිවෙළක් කරනවා හරිනේ හරි භෞතික පන්තිවල වෙනමත් ඔන්ලයින් පන්තියේ වෙනමත් මේ වැඩේ අපි කරනවා තේරෙනවද හා ඊට පස්සේ හරි මේ තමයි සාමාන්‍ය පිළිවෙල හරි විභාගයට යනකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 25ක් වෙනමම කරනවා මේ පේපර් ක්ලාස් එක හරහා මේවා හැරුණු විට මේවා හැරුණු විට සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර MCQ 50යි ස්ට්‍රක්චර්ඩ් 4යි රචනා ප්‍රශ්න 4යි තියෙන සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 25ක් මේ 25ේ සෑම පේපර් පහකටම වරක් මුළු සිලබස් එකම එකපාර බැගින් ආවරණය වෙනවා එතනත් එතකොට රයිට් මේ පේපර් 25 කරා කියන්නේ සිලබස් එක පස් පාරක් ඔයගොල්ලෝ හරි ආවරණය කරගෙන තියෙනවා සිලබස් එක පස් පාරකුත් ඉගෙනගෙන විභාගයට ගිහිල්ලා ඒකක් ගන්න බැයි නම් හරි තවත් ඔබෙන් වැඩක් නැත හරිනේ දේන සමකක් දෙන්නේ මම දන්නවා හොඳටම ඔයගොල්ලන්ට එතෙන්ට යන්න පුළුවන් රයිට් ආ ඊට පස්සේ ඊළඟ දේ ගොඩක් දරුවෝ මේ චැට් එකේ ප්‍රශ්නයක් වශයෙන් අහලා තිබා සර් කොහොමද අපි ටියුට්ස් ගන්නේ හරිද එතකොට අපේ ඔන්ලයින් පන්තිය සඳහසර පැවැත්වෙන පන්තිය රයිට් ප්‍රධාන වෙබ්සයිට්ස් දෙකක් කරා වෙන එකක් තමයි හරි අපේ ගීතාංශ හරහා හරි www. හරි myguiders.com කියන වෙබ්සයිට් එක හරහා රයිට් අපේ පන්තිය පැවැත්වෙන හරිනේ ඊට අමතරව ඊට සමගාමීව එකත් එක්කම රයිට් හරි www. හරි cglobal.live.com කියන වෙබ්සයිට් එක හරහා පන්ති පැතිරුවා එකම වෙලාවය තමයි මේ වෙබ්සයිට් දෙකේම යන්නේ තේරෙන කතාව හා එතකොට පළවෙනි දේ රයිට් මෙන්න මේ myguiders.com වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන දරුවෝ හරි අපි ඒගොල්ලන්ට වෙනම Telegram link එකක් එවනවා හරි අපේ මයි ගයිඩර්ස් එකේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා හරි ඒගොල්ලෝ පුළුවන් නම් මේ chat එකටම ඒ Telegram link එක දාන්න හරි
එතකොට myguiders.com කියන වෙබ්සයිට් එක හරහා සහභාගී වෙන දරුවෝ. ඒගොල්ලෝ මේ C Global Live එකට සම්බන්ධතාවයක් නැහැ. ඒගොල්ලෝ විභාගයේ දක්වාම myguiders.com වෙබ්සයිට් එක හරහාම තමයි එන්නේ. එතන කතාව ඒක හරහාම තමයි එන්නේ. හරිනේ? එතකොට ඒගොල්ලෝ මොකද වෙන්නේ? හරි මේක හරහා අය ඔගොල්ලන්ට දැන් Telegram link එකක් දෙයි. අන්නේ link එකට හරි join වෙන්න. එතකොට වෙන මොකද වෙන්නේ? Telegram group එකක් තියෙනවා. ඒ Telegram group එකේ හරි පන්තිය සම්බන්ධ විශේෂ තොරතුරු ඔක්කොම ඔයගොල්ලන්ට දකින්න තියෙනවා. දෙනවාද? අලුත් තොරතුරුක් තිබ්බොත් අලුත් දෙයක් අපි කරනවා නම් මොනවා හරි පණිඩියක් දෙනවා නම් ඒ Telegram group එකේ right ඒගොල්ලන්ට ඒ පණිවිඩය අපි දානවා. දෙනවාද? හරි. එතකොට මේ cgloballive.com කියන එකේ ඉන්න දරුවෝ ඒගොල්ලන්ට වෙනම හරි වෙනම Telegram group එකක් තියෙනවා. දැනටමත් ඒගොල්ලෝ ඒ Telegram group එකේ ඉන්නවා. ඒකේ මොකක්ද වෙන්නේ? ඒගොල්ලන්ට තොරතුරු ලැබෙනවා. දෙනවාද කතාව? එතකොට අලුතෙන් ටියුට් එකක් ආවොත් ඒ ඔක්කොම මෙහෙම විස්තර කරනවා. හරිද? ආ. එතකොට ටියුට්ස් ලබා ගන්න විදිහ හරිද? දැන් myguiders.com වෙබ්සයිට් එකේ register වෙලා ඉන්න දරුවෝ ආයෙ register වෙන්න මොකවත් කරන්න ඕනේ නැහැ. හරි. ඒගොල්ලෝ මොකක්ද දැන් පර register වෙලා ඉන්නවා. එතකොට මොකක්ද වෙන්නේ? ඒගොල්ලන්ට right හැම මාසයකටම අදාළ නිබන්ධන ටික right අර සාමාන්‍ය පෙළ කාලෙදී හම්බුණා වගේම right ඒගොල්ලන්ගේ ගෙදරට මොකක්ද වෙන්නේ? නිබන්ධන ටික කුරිය තාක්ෂණය ඔස්සේ ලැබෙනවා. හැම මාසයකම නිබන්ධන ටික හරි මාසේ පළමු දවස් 10 ඇතුළත ඒගොල්ලන්ට ලැබෙනවා. හරිනේ? එතන කතා බය වෙන්න දෙයක් නැහැ. right පොඩි ටියුට් එකක් නම් තියෙන එක තැපෑලෙන් හම්බෙයි. හරි ලොකු ටියුට් එකක් නම් ටියුට් ගොඩක් තියෙනවා නම් ඒක කෝරිය ක්‍රමෙන් ඕගොල්ලන්ට පාර්සලයක් වශයෙන් හම්බෙයි. එතනද කතාව? right හරි මං හිතන්නේ ඒ පාර්සල් එක එවුවා කියලා එකට වෙනම අය ක්‍රීමක් එහෙම ඕගොල්ලන්ට කරන්නේ නැහැ. එතන කතාව? හරි C Global Live එකේ සම්බන්ධ වුණත් ඒ වගේම ටියුට්ස් එක හම්බෙනවා බය වෙන්න දෙයක් නැහැ. එතනද කතාව? right බය වෙන්න දෙයක් නැහැ. right ඊට අමතරව right අපි ඉදිරියේදී ඕගොල්ලන්ට හරි එක් එක් ආයතනයකට ඇවිල්ලා හරි ටියුට් එක ගන්නත් අවස්ථාව හදලා දෙන්න උත්සාහ කරන්නම් බයින්න. කොහොම වුණත් යම් හේකින් ඕගොල්ලන්ට මෙහෙම ටියුට් එකක් ගන්න බැරුණත් හදිස්සියේ බය වෙන්න ඕනේ නැහැ. ඔය කුරිය ක්‍රමයෙන් එනකොට සමහර ප්‍රශ්න වෙන්න පුළුවන් නේ. අර කුරිය ක්‍රමයෙන් ටියුට් එක අරන් එන අයියා සමහරවිට මොකද වෙන්නේ? හදිස්සියේ බයික් එකත් එක්කම කානුවට බහැලා. හරිද? එතකොට මොකක්ද වෙන්නේ? ටියුට් ටික ඔක්කොම තෙමිලා. හරිද? ඊට පස්සේ ඌ මොකක්ද දෙන්නේ? ආයෙ ටියුට් දෙන්නෙත් නැහැ. තමයා අපිට කතා කරලා කියන්නෙත් නැහැ. ඒ ටියුට් ටික ඇලේ ගහගෙන යනවා. ඕන තරම් වෙලා තියෙනවා. හරි. එහෙම ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. එතන කතාව. හරි. කලාතුරකින් ওই කුරිය අයියලා සමහර ටියුට් එක වඩේ ඒ කුරිය එන අයියලා අර ටියුට් එක වඩේ එහෙම විකුණන අංකල් කෙනෙකුට විකුණලා ගෙදර යනවා එහෙම වෙන්නත් පුළුවන්. එහෙම දෙවලුත් අපිට පහුගිය කාලේ ආරංචි වෙලා හැම තියෙනවා. සමහරවල් මගේම ටියුට් එකේ පිටුල මටම බනිස් ඔතලා කන්න ගේනවා. එහෙම එහෙම වෙලා තියෙනවා අපිට. හරිද? ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ? යම් මේකින් මොනවා හරි ප්‍රශ්නයක් මතු වුණොත් හරි අපි අනිවාර්යයෙන්ම right ඒ ටියුට් වල PDF copy ටියුට් වල PDF copy right හරි මේ මං කියපු Telegram group දෙක මේ මේකේ ඉන්න Telegram group එක තියෙනවනේ ඒකටත් අපි සාමාන්‍යයෙන් දානවා හරි මේකටත් අපි සාමාන්‍යයෙන් දානවා එහෙම නැත්නම් මේ site එකනොත් ඒගොල්ලන්ට PDF copy ලබා ගන්න පුළුවන් ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතන කතාව සාමාන්‍යයෙන් පන්තියේ හදිසියේ paper එකක් එමු දුන්නොත් ඉතින් අපිට හදිසියේ paper එකක් දුන්නොත් ඒ paper එක ඉතින් අපිට ඕරිය කේ වෙවන්න බැරි වෙනවනේ එහෙම වුණොත් අපිට මේ මේ ක්‍රමයෙන් ඒ වැඩේ කරන්න පුළුවන් එතනවාද අපි එකට හොඳ system එකක් හදලා තියෙනවා ඒ නිසා ඔයගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ ඉතින් ඔන්න ඕක තමයි සාමාන්‍ය විදිය right අපි ඉතින් විභාගය දක්වාම මේ විදියට වැඩේ කරගෙන යනවා හරිනේ right එහෙනම් ඔන්න අපේ පන්ති ගැන සාමාන්‍ය මූලික තොරතුරු ටික ඔච්චරයි දැන් හරි අපි ඊළඟ වැඩේට යන්න ඕනේ මෙතන සිට right අපේ විෂය සම්බන්ධව අපි කතා කරමු හරිනේ අද එහෙනම් ඉස්සල්ලාම හරි තව එකක් මට කියන්නම දුන්නා විශේෂ අපි නෝට්ස් දෙන එක ඒකත් කියලා ඉන්න බෑ නේද එතකොට දැන් අපි මේ පාඩම් වලට නෝට්ස් දෙනවනේ හරි සාමාන්‍යයෙන් මම ඕගොල්ලන්ගේ සිලබස් එකේ එක පාඩමක්වත් නෝට් එකක් print කරලා ගෙදරට එවලා ඒකේ ලියලා කරන්නේ නැහැ හරි මොකද ඕගොල්ලෝ උසස් පෙළ ළමෙක් වශයෙන් අනිවාර්යයෙන්ම හරි වේගෙන් ලියන්න පුරුදු වෙන්න ඕනේ හරි හරි ඒ නිසා මම මුල ඉඳන්ම ඕගොල්ලන් නෝට් එකක් දෙනවා පළවෙනි පාඩමේ ඉඳන්ම නෝට් එකක් දෙනවා එතනද right ඒ හැම නෝට් එකක්ම right දැන් මම මේ මෙතන මගේ වටපිටාව ඔයගොල්ලන්ට පේන්නේ නැහැ නේ මේ වටපිටාවේ කිසිම පොතක් කිසිම කොලයක් හරි කිසිම පෑනක් හරි ඒ මොකුත් නැහැ මම මේ ඔයගොල්ලන්ට උගන්වන්න දෙන නෝට් එක right මං කලින් right පාඩම් කරලා ඉල්ල දෙන නෝට් එක මං ඒ වෙලාවේ හදලා ඔබට හම්බෙන හරි හොඳම රසායන විද්‍යා නෝට් එක දෙනවා බය වෙන්න දෙයක් අර ඉස්සල්ලා පන්තිය පටන් ගන්න කලින් අර වීඩියෝ ක්ලිප් වල කතා කරපු අක්කලා එහෙම කියද්දි ඔයගොල්ලෝ අහන් ඉන්නේ නැති right හරි මගේ තරම් පැහැදිලි නෝට් එකක් ඔයගොල්ලන්ට කිසි තැනකින් හම්බෙලා නැහැ හරිද? ඒක ඉතින් අවුරුදු 15 ගණන් අධ්‍යක්ෂකීම ඇසුරින් වෙන දෙයක්. ඉතින් ඒ නිසා පළවෙනි පාඩමේ ඉඳන් හැම පාඩමකට අපි සටහනක් දෙනවා. ඔයගොල්ලෝ පිළිවෙලට right පොතේ සටහන් ටික ලියන්න. හරි. සාමාන්‍යයෙන් රසායන විද්‍යාව සටහන් ලියන්න මම කැමති ඔයගොල්ලෝ CR පොත් භාවිතා කරනවා නම් right. නමුත් CR පොත් නැතුව right අනික් පොත් භාවිතා කරත් කමක් නැහැ. මම යෝජනා කරනවා CR පොත් භාවිතා කරනවා නම් හොඳයි කියලා. හරිනේ? හා. එතකොට
හැම පාඩමකටම මම පිළිවෙල නෝට් එක ඕගොල්ලන්ට දෙනවා ඒ නෝට් එක පිළිවෙලට සකස් කරලා පොත් එක පිළිවෙලට තියාගන්න රයිට් ආයි දවසක ඕගොල්ලන්ට මොකක්ද දෙන්නේ අවශ්‍ය වෙච්චාම රයිට් හොඳට පැහැදිලිව රයිට් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තමයි නෝට්ස් ඔක්කොම දෙන්නේ බය වෙන්න දෙන්නේ රයිට් හා එහෙනම් ඔය දේවල් ටික මතක තියාගෙන අපි වැඩේට යමු රයිට් හරි එහෙනම් දැන් අපි ඉගෙන ගන්න යන්නේ රයිට් අපේ සිලබස් එකේ රයිට් ඉගෙන ගන්න තියෙන්නේ නැන් අපි කතා කරන්න යන්නේ සිලබස් එකේ ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියන එක ඉස්සල්ලාම බලමුකො රසායන විද්‍යාව කියන්නේ මොකද්ද කියලා රසායන විද්‍යාව කියන්නේ මොකද්ද කියලා ඉස්සල්ලා බලමු රයිට් හා මං ඉස්සල්ලාම ඔයගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්න පුටුව කියලා කියන්නේ ලීවලින් හැදිච්ච සංයෝගයක් හරි ඔයගොල්ලන්ට දැන් මම මේ කතා කරනකොට ප්‍රශ්නයක් එහෙම මම අහපුවාම හරි ඔයගොල්ලෝ උත්තර දෙන්න දැන් ඔයගොල්ලන්ගේ මයික්ස් ඕෆ් කරලා තියෙන හින්දා ඔයගොල්ලෝ දෙන උත්තරේ මට ඇහෙන්නේ නැහැ දන්නවද හැබැයි ඔයගොල්ලෝ උත්තර දෙන්න सजीव संबंध सामान्य पंती उत्तर दे अरे मटर कट हेम हेल्लो पेन समहल अरे अरे कदम उत्तर दे अभी हेम सजीव पुलवांग उपड़ी करके भाई पंती ऊर्ना पास प्रश्न हंडा प्रश्न हंड वस्ता दिन्न अमतर कदमी समहार मेतन दिन तव समहार मंगोलंग नमकी मैकिक मे प्रत्येक क्रियात्मक प्रश्न हन अरे हेमेम गण सजीव अरे दिन मे कथाकंगे හරි එතකොට මං කෝ ඔයගොල්ලෝ වාඩිලා ඉන්න පුටුව හදලා තියෙන ලී වලින් ලී කියලා කියන්නේ සෙලියුලෝස් කියලා කිව්වා සෙලියුලෝස් කියලා කියන්නේ කාබන් හයිඩ්‍රජන් රයිට් ඔක්සිජන් වලින් හදිච්ච සංයෝගයක් කියලා කිව්වා ඔයගොල්ලෝ ඇඳන් ඉන්න ඇඳුම අපි කෝ රසායනික සංයෝගයක් හරි ඒ විතරන්නේ ඕගොල්ලෝ ඔයගොල්ලෝ හැදලා තියෙන්නේ පද්ධති වලින් ඉන්නේ හරි පද්ධති හැදලා තියෙන්නේ අවයව වලින් ඉන්නේ අවයව හැදලා තියෙන්නේ විවිධ ඉන්ද්‍රිකා වලින් අහලා තියෙනවනේ ඒවා ඔහොම ආපස්සට ගියොත් 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 එහෙම ඔගොල්ලෝ කියනවා ඕගොල්ලන්ව හැදලා තියෙන්නේ මොන වගේද ජෛවීය අණු වර්ග හතරකින් ජෛවීය අණු වර්ග හතරකින් ආ මට කියන්න මොනවද මේ ජෛවීය අණු වර්ග ටික කියමු බලන්න මොනවද කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ් සහ නියුක්ලික් අම්ල කාබෝහයිඩ්‍රේට් කියන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහිත සංයෝග නේද ලිපිඩ් කියලා කියන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහිත සංයෝග अरे प्रोटीन की कार्बन हाइड्रोजन नाइट्रोजन सह ऑक्सीजन सहित संयोग न्यूक्लिक अम्ल की कार्बन हाइड्रोजन ऑक्सीजन नाइट्रोजन सह फॉस्फरस अडंग संयोग मतकने सामान्य दिग्न का हाँ मे ओगोल्लू की लिया रासायनिक संयोग प्रतिफल है रासायनिक संयोग प्रतिफल है अरे एना ओगोल्लू भी तरह अरे ඕගොල්ලෝ සහ ඕගොල්ලෝ අවට තියෙන දේවල් මම කියනවා ඕගොල්ලෝ වගේ අය මම වගේ අය ශාක වගේ ඒවා මේවට අපි කියනවා සජීවී පද්ධති එතනද නැත්නම් සජීව පද්ධති එහෙනම් සජීව පද්ධති ඇතුලේ තියෙන සංයෝග ගත්තොත් ඒවා රසායනික සංයෝග සජීව පද්ධතුලින් පිටත තියෙන ලී වගේ දේවල් පොළොව වගේ දේවල් වායු ගෝලයේ වගේ දේවල් ගත්තොත් ඒ වගේ තියෙන රසායනික සංයෝග එතනද එහෙනම් අපි රසායන විද්‍යාවේදී सजीव पद्धति वल सह इन पिटतन रईट विविध द्रव्य वल रईट संयुत जनकता संयुत हदलतेन विधि जनना हाँ इट पशे ये भी तरह मंकीन वेगोलंगिक वलवाटेट अरे गेदर वत्ते अंबगहमती तीन पुलवाणी अरे दे अंबगहत्तेम रईट ओके अंबगेडिया हेदने බලන්න කොහමද වැඩේ වෙන්නේ අබගහේ ශාක පත්‍රවල ප්‍රභා සංශ්ලේෂණය වෙනවා එතනද ප්‍රභා සංශ්ලේෂණයේදී මොකද්ද වෙන්නේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ශාක පත්‍රවල තියෙන ජලයත් භාවිතයට අරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ ප්‍රතික්‍රියා කරලා ඒතුළු ටික කියන්නේ ඔගොල්ලෝ මොනවද හැදෙන්නේ ග්ලූකෝස් සහ ඔක්සිජන් හැදෙනවා එනම් මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද රසායනික ප්‍රතික්‍රියාව එතන හදා ඒ ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන ග්ලූකෝස් ඔයගොල්ලන්ට මතක නම් ගහේ තියෙන ප්ලෝයම පටකයේ දිගේ ඇවිල්ලා අහලා තිනව නේද ඒවා හරි අර අඹ ගෙඩි වල තැම්පත් වෙනවා එහෙම තැම්පත් වෙන්න තැම්පත් වෙන්න තැම්පත් වෙන්න මොකද්ද වෙන්නේ රයිට් ඔන්න අපි කියනවා අඹ ගෙඩිය හැදලා අඹ ගෙඩිය ලොකු වෙනවා එතන හදා හා එහෙම ලොකු වෙච්ච අඹ ගෙඩිය ටික කාලයක් යද්දි ඉදෙනු කොහොමද ඉදෙන්නේ
අඹගෙඩියේ පොත්තේ හරි අර ශාක සෛල තියෙනවනේ ඒ සෛල 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 අතර තියෙනවා හරි පෙක්ටින් කියලා ද්‍රව්‍යය හරිද පාඩම් කරගන්න ඕනේ නැහැ හරි අන්න ඒ ද්‍රව්‍ය රයිට් එවත් තියෙනවා විවිධ රසායනික ක්‍රියාවලි එහෙම රසායනික ක්‍රියාවලට ලක් වෙච්චාම ඔන්න ඒ පොත්ත අපි කියනවා මොකක්ද වෙන්නේ හරි මෘදු වෙනවා ඔබන්න පුළුවන් වෙනවා කහ පාටනවා අඹගෙඩිය දෙනවා එනවා ඒ ඉදිච්ච අඹගෙඩියේ අර නැට්ට සහ හරි අඹගෙඩිය වල තියෙන බන්ධනය දුර්වල වෙනවා ඒක බිඳෙනවා හරි අඹගෙඩිය වැටෙනවා ගුරුත්වාකර්ෂණය යටතේ එහෙනම් අර කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එකතු වෙලා ග්ලූකෝස් හැදිලා ඒවා අඹගෙඩියට ඇවිල්ලා අඹගෙඩිය හැදිලා ඒක ඉදිලා නැට්ටෙන් වැටිලා බිමට වැටෙන කල්ම සිදුවන ක්‍රියාවලිය ටික මොකද්ද රසායනික ප්‍රතික්‍රියා තේරෙනවද අර නැට්ටෙන් ගැලවිලා බිමට වැටෙන ටික ඒක භෞතික එකක් නේද ගුරුත්වාකර්ෂණය බිම වැටෙන නම් අඹගෙඩිය පාවෙන්න එපා තේරෙනවද මං කියන කතාව හා එහෙනම් අර අඹගෙඩිය ඉදෙනවා කියන එක රයිට් ඊටස් මොකක්ද වෙන්නේ හරි ප්‍රභාස සංශ්ලේෂණය කියන්නේ රසායනික ප්‍රතික්‍රියා හරි ඒ විතරක්නේ ඕගොල්ලන්ගේ ඇඟ ඇතුලේ හරි ඕගොල්ලෝ මොකක්ද වෙන්නේ පාන් කෑල්ලක් කාපුවම ඇඟ ඇතුළේදී මේක ජීර්ණය වෙනවා මේ ජීර්ණය වෙනවා කියන එක රසායනික ප්‍රතික්‍රියාවක් ඕගොල්ලෝ දන්නවනේ තේරෙනවද ඕගොල්ලෝ දන්නවා ඇඟ ඇතුලේ ප්‍රෝටීන හැදෙනවා ප්‍රෝටීන සංශ්ලේෂණය හරිද ඒක රසායනික ප්‍රතික්‍රියාව තේරෙනවද ඕගොල්ලන්ගේ ඇඟ ඇතුලේ හෝමෝන ස්රාවය වෙනවා ඒ හෝමෝන හින්දා රයිට් ඕගොල්ලෝ වර්ධනය වෙනවා හරි ඒ හෝමෝන ප්‍රතිපලයක් විතර ඕගොල්ලන්ගේ රැවුල වැවෙනවා කෙල්ලන්ගේ නෙවෙයි මං කියන්නේ කොල්ලන්ගේ හරි තේරෙනවද කතාව ආ එහෙනම් අපි කියනවා රයිට් මේව ඔක්කොම රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල තේරෙනවද එහෙනම් සජීව පද්ධතිවල සිද්ධ වෙන විවිධ ක්‍රියාවල තියෙනවා ඒව රසායනික ප්‍රතික්‍රියා සජීව පද්ධති විතරක් නෙමෙයි ඕගොල්ලෝ පිරිසිදු යකඩයක් අරගෙන ඕක නිකන් නිරාවරණය කරලා දාලා තිබ්බොත් එහෙම මිදුලේ මොකද්ද වෙන්නේ වායුගෝලයේ ඔක්සිජන් තියෙනවා ජලය තියෙනවා යකඩයේ ඔක්සිජන් සහ ජලයේ එක්ක ස්පර්ශ වෙනවා ටික දවසක් ඇති යකඩය මොකක් වෙනවද මල බැඳෙනවා යකඩේ මතුපිට දුබුරු පාට මලකඩ තට්ටුවක් තැම්පත් වෙලා තියෙනවා නේද රයි එහෙනම් මේ යකඩේ මල බැඳීම කියලා කියන්නේ මොකද්ද රසායනික ප්‍රතික්‍රියාවක් ඒතර යකඩේ කියන්නේ අජීව පද්ධතියක්නේ අජීවීනේ ඒකේ වෙච්ච මල බැඳීම කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් තේරෙන කතාව එහෙනම් දරුවෝ අපි මේ රසායන විද්‍යාව ඇතුළේදී මොකද කරන්නේ සජීව පද්ධතිවල ඉන් පිටතත් හරි සිදුවන හරි අපෝ කියමු සජීව පද්ධතිවල ඉන් පිටතත් හරි තියෙන විවිධ ද්‍රව්‍යවල සංයුතිය පිළිබඳවත් හරි සජීව පද්ධති සහ ඉන් පිටත සිදුවන විවිධ සිදුවීම් වල රයිට් රසායනික ප්‍රතික්‍රියා කතාව පිළිබඳවත් සවිස්තරාත්මක අධ්‍යයනයක් අපි රසායන විද්‍යාව යටතේ සිද්ධ කරනවා. කතාව ඔක තමයි රසායන විද්‍යාව අපි කරන වැඩේ. හරිනේ? එතකොට අපිට ඉගෙන ගන්න ලේසි වෙන්න, ඉගෙන ගන්න ලේසි වෙන්න, රයිට්? රසායන විද්‍යාව, රයිට්? කොටස් කිහිපයකට අපි වෙන් කරගෙන තියෙනවා. හරිනේ? කොටස් කිහිපයකට. පළවෙනි එක අපි කියනවා මං කියන්නේ අපේ සිලබස් එක ඈ අපේ සිලබස් එක අපි කොටස් කීපයකට වෙන් කරගෙන තියෙනවා හරි පළවෙනි කොටස අපි කියනවා ඕගොල්ලෝ සාමාන්‍ය පෙළදී ඉගෙන ගන්නනේ පරමාණුව ගැන පරමාණුව හැදිලා තියෙන විදිය ඒකට න්‍යෂ්ටියක් තියෙනවා න්‍යෂ්ටිය වටේ ශක්ති මට්ටම් තියෙනවා එහෙම ඉගෙන ගන්නනේ අන්න ඒ වගේ දේවල් ඊට පස්සේ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළදී ඉගෙන ගත්තා ආවර්තිතා වගුව ගැන ඉගෙන ගන්නනේ මුල් ද්‍රව්‍ය කීයක් තිබ්බද ඒකේ කතා කරන්න ඕනේ මුල් ද්‍රව්‍ය කීයක් තිබ්බද විස්සක් හරි 116ක් තියෙනවා කතා කරන්න හරිනේ 20 වැඩි කිරීම 5 දන 16 කුත් තියෙනවා තමයි හරි වෙන කතා සාමාන්‍ය ප්‍රදාස ඇහැණ දෙයක් තියෙනවා කරන්න හරි ආ අන්නේ ආවර්තා වගුව ගැන කතා කරන්න ඊට පස්සේ තව ගත්තොත් එහෙම හරි ඔගොල්ලෝ සාමාන්‍ය පෙළ ඉගෙන ගත්තානේ රසායනික බන්ධන ගැන ඔගොල්ලෝ බන්ධන වර්ග දෙකක් ඉගෙන ගත්තා මොනවද බන්ධන වර්ග දෙක මට කියන්න බලන්න ඉක්මනට සහ සංයුජ බන්ධන සහ අයනික බන්ධන ඉගෙන ගත්තානේ අන්නේ ඒව ගැන ඉගෙන ගන්න ඉරසෝගල ලුවිස් සිව්හකල జాතියක් ඇන්දානේ. ඔව් නේද? ආ ඒවා. ඊට අමතරව ඔයගොල්ලෝ මවුල ගාන සාන්ද්‍රණය එහෙම දේවල් ඉගෙන ගත්තානේ. මෙන්න මේ වගේ දේවල් පිළිබඳව වැඩිපුරම ඉගෙන ගන්න, වැඩිපුර ඉස්සරහට ඉගෙන ගන්න තියෙන විශේෂ කොටස අපි කියනවා සාමාන්‍ය රසායනය කියලා. හරි? සාමාන්‍ය රසායනය කියලා කියනවා.
සාමාන්‍ය රසායන. හරිනේ? ඉංග්‍රීසියෙන් කියනවා ජෙනරල් කෙමිස්ට්‍රි කියලා කියනවා. ජෙනරල් කෙමිස්ට්‍රි. දෙනත කතාව ජෙනරල් කෙමිස්ට්‍රි. හරි? ආ සාමාන්‍යයෙන් මම මේ හැම වචනයකම ඉංග්‍රීසි වචනෙත් ඔයගොල්ලන්ට දෙනවා. මොකද මගේ සාමාන්‍ය පන්තිවල පන්තිවලින් 10ක් වගේ ප්‍රමාණයක් ඉන්නේ ඉංග්‍රීසි මීඩියම් දරුවෝ. හරිනේ? පන්තියක ළමයි 1000ක් ගත්තොත් ওই 1000න් සමාන ළමයි 100ක් උතුරු ඉංග්‍රීසි මීඩියම් ළමයි තමයි ඉන්නේ. හරිනේ? ඒ නිසා සාමාන්‍යයෙන් මම හැම ටියුට් එකකම වගේ ඉංග්‍රීසි මාධ්‍යම ප්‍රශ්න යම් ප්‍රමාණයක් දානවා. හරි? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? හැම අලුත් වචනයක්ම මම ඉංග්‍රීසියෙන් සාමාන්‍යයෙන් කියනවා. හරි? නෝට් එකේදී මම සාමාන්‍යයෙන් සිංහලෙන් දෙන්නේ. හරි? එහෙම කියනවා. ඊට අමතරව මොකක්ද වෙන්නේ? හැම පේපර් එකකම ඉංග්‍රීසි පරිවර්තනයක් අනිවාර්යෙන්ම මම රයිට් අවශ්‍ය ළමින්ට දෙනවා. මාකින් ස්කීම් එකක් දෙද්දී ඒකෙත් ඉංග්‍රීසි පරිවර්තනය සාමාන්‍යයෙන් දෙනවා. හරිනේ? හරි ඒකට හේතුව ඉංග්‍රීසි මීඩියම් ළමයි සලකිතු ප්‍රමාණයක් ඉන්නේ නේද? හරිද? ඒ වගේම සාමාන්‍ය ටියුට් එකකටත් මම ඉංග්‍රීසි මීඩියම් ප්‍රශ්න යම් ප්‍රමාණයක් දාලා පන්තියේ සාකච්ඡා කරද්දී ගොඩක් අටෝ ඉංග්‍රීසි මීඩියම් ප්‍රශ්න දෙක තුනක් මම නිකන් සාකච්ඡා කරලා දානවා මේ මේ සිංහල මාධ්‍ය ළමින්ට. පොඩ ඉංග්‍රීසියෙන් පොඩ හුරු කරගන්න එපේ. එහෙම. හරිනේ? හා. ඊට පස්සේ සාමාන්‍ය පෙළදී ඕගොල්ලෝ ඉගෙන ගත්තනේ ප්‍රතික්‍රියාවක ශක්ති විපර්යාසය කියලා එකක්. ඉගෙන ගත්තනේ ඒ ප්‍රතික්‍රියාවක ශක්ති විපර්යාසය. ඉගෙන ගත්තනේ. රයිට්. හා. ඊටත් ඕගොල්ලෝ ඉගෙන ගත්ත සමහර ප්‍රතික්‍රියා තියෙනවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට රයිට් තාපය නිදහස් වෙනවා. තවසමහර ප්‍රතික්‍රියා දෙනවා ප්‍රතික්‍රියා සිදු වෙනකොට තාපය මොනවා වෙනවද අවශෝෂණය වෙනවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට තාපය නිදහස් වෙනවා නම් එවැනි ප්‍රතික්‍රියා වලට අපි කිව්වා මොන ප්‍රතික්‍රියා කියලාද තාප දායක ප්‍රතික්‍රියා ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී තාපය අවශෝෂණය වෙනවා නම් එවැනි ප්‍රතික්‍රියා වලට අපි කිව්වා මොනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා වෙනවද අන්න ඒ වගේ ඒවා ගැන වැඩිපුර ඉගෙන ගන්න කොටස හරි අපි කියනවා භෞතික රසායනය භෞතික රසායනය හරි ඉංග්‍රීසියෙන් අපි කියනවා physical chemistry හරි physical chemistry හරිද ඊට පස්සේ දැන් මං ඉස්සෙල්ල කියන්නේ ඕගොල්ලෝ අවට තියෙන විවිධ සංයෝග හරි මං කිව්වා ලී කියලා කියන්නේ සෙලියුලෝස් කියලා මං කිව්වා හරි සෙලියුලෝස් කියලා කියන්නේ අපි කියනවා කාබනික සංයෝගයක් හරි කපු කියලා කියන්නේ කාබනික සංයෝගයක් රබර් කියන්නේ කාබනික සංයෝගයක් එතකොට ඔයගොල්ලෝ අහනවා මොනවද සර් කාබනික සංයෝග කියලා කාබනික සංයෝග කියන්නේ මොනවද ඇහුවොත් මට දැනට ඕගොල්ලන්ට මම ඒකේ අර්ධකීම දෙන්න යන්නේ නැහැ තේරුණාද කාබන් සහිත සංයෝග නෙමෙයි කාබන් සහිත හැම සංයෝගයක්ම කාබනික සංයෝගයක් නෙමෙයි තේරුණාද කතාව කාබනික සංයෝග වලට වෙන අර්ධදැක්වීමක් තියෙනවා. නමුත් දැනට අපිට ඒක ඕනේ නැහැ. දැනට අපි නිකන් කියමු කාබන් තියෙනවා කියලා කියමු. හරිනේ? එහෙනම් ඔය වගේ අපිවට තියෙන සංයෝග 100ක් ගත්තොත් ඔය 100න් 50ක් විතරම කාබන් සහිත කාබනික සංයෝග. හරිනේ? අන්න ඒ වගේ සංයෝග ගැන ඉගෙන ගන්න විෂය කොටසට අපි කියනවා කාබනික රසායනය කියලා කියනවා. කාබනික රසායනය කියලා කියනවා. ඉංග්‍රීසියෙන් අපි කියනවා ඕගනික් කෙමිස්ට්‍රි කියලා කියනවා ඕගනික් කෙමිස්ට්‍රි කියලා කියනවා හරි නේද හා එතකොට හරි එහෙම කාබනික සංයෝග තියෙනවා නම් හරි කාබන් අඩංගු නොවන සංයෝගයක් තියෙන්න එපේ මේ බලන්නකෝ සෝඩියම් ක්ලෝරයිඩ් අපි ලියන්නේ ඔහොමනේ සෝඩියම් ක්ලෝරයිඩ් දැන් මේකේ කාබන් තියෙනවද? ඇයි සර් මේ තියෙන්නේ කාබන් එකක්? කියලා හිතුණා නම් වත්තේ ලිඳක් එහෙම තියෙනවද? හරි ජීවත් වෙලා වැඩක් නැහැ ඒකයි මං කිව්වේ. හරිද? මේ තියෙන්නේ කාබන් එහෙම නෙමෙයි ඈ. මේ තියෙන්නේ කවුද? ක්ලෝරීන්. හරි මේ අකුරු වෙනම කියවන්නේ නැහැ. මේ තියෙන්නේ ක්ලෝරීන් ගේ සංකේතය. හරි එහෙනම් මේක ඇතුලේ කොහෙවත් නැහැ කාබන් නැහැ. සෝඩියම් සහ ක්ලෝරින් විතරයි තියෙන්නේ. හරිනේ? තව ගත්තොත් මේ මං කියනවා මේ වගේ සංයෝගයක් මේ බලන්න හරි සෝඩියම් සල්ෆේට් හරිද මේ මේක ඇතුලේ කාබන් නැහැ තේරුණාද මේ වගේ ඒවට අපි කියනවා අකාබනික සංයෝග හරිනේ අන්නේ අකාබනික සංයෝග ගැන ඉගෙන ගන්න කොටසට අපි කියනවා අකාබනික රසායනය කියලා කියනවා අකාබනික රසායනය හරි
ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් right inorganic chemistry කියලා කියනවා. තේරුණානේ inorganic chemistry කියලා කියනවා. හරි නේද? ඒ විතරක් නෙමෙයි මම අර කිව්වනේ අපිට තියෙනවා කර්මාන්ත ගැන කතා කරන්න කියලා. H2SO4 නිෂ්පාදනය, HNO3 නිෂ්පාදනය, ammonia නිෂ්පාදනය අපිට එහෙම කර්මාන්ත ගොඩක් ගැන කතා කරන්න තියෙනවා. අන්න ඒ කර්මාන්ත ගැන කතා කරන විශේෂ කොටස අපි කියනවා right කර්මාන්ත රසායනය. හරි කර්මාන්ත රසායනය. හරි මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා industrial chemistry කියලා කියනවා. එනෝනේ කතාව. ඔන්න ওই විදිහට අපිට හරි අපේ උසස් පෙළ විශේෂ නිර්දේශයේ අපි කොටස් පහකට වෙන් කරගෙන තියෙනවා. මේ කොටස් පහ තමයි අපි පිළිවෙලට අධ්‍යයනය කරන්නේ. අපි ඉස්සෙල්ලම සාමාන්‍ය රසායනයේ කොටස ඉගෙන ගන්නවා. හරි. ඊට පස්සේ physical chemistry මේ තමයි හරි ඕගොල්ලන්ගේ syllabus එකේ අමාරුම කොටස. හරි. විභාග paper එකේ ලකුණු 145ක් හම්බෙන්නේ මේකට. එනවාද? 145ක් හම්බෙන්නේ මේකට. ඉතින් අපි right මේ කොටස right වැඩිපුරම කතා කරනවා සහ හරි අමාරුම කොටස ඒකනේ. හරි. අමාරුයි තමයි. හැබැයි ඕගොල්ලෝ කැමැතිම කොටස ඒක බවට පත් වෙනවා ටික කාලෙකින්. ඒක මම දන්නවා. හරිනේ. මොකද මම වැඩිපුරම වැඩ කරන්නේ ඕගොල්ලන් මේ කොටස හොඳටම කියලා දෙන්න. හරිනේ. ඉතින් ඒ නිසා මේ ටික තමයි අපි ඕගොල්ලන් සිලබස් එකේ ඉගෙන ගන්න. හරි. අද දවසේ ඕගොල්ලන්ට පළවෙනි ටියුට් එකයි සිලබස් එකයි දෙක ඕගොල්ලන්ට PDF එකක් විදිහට හම්බෙලා තියෙන්නේ නැති. ඕගොල්ලෝ ඒක බලන්නේ නැති. හරි. එතකොට ඕගොල්ලන්ට මොකක්ද වෙන්නේ මේ සතියේ right ඉදිරි දවස් කාලය ඇතුළතදී ඕගොල්ලන්ගේ නිවසටම right සිලබස් එක සහ පළමු ටියුට් එක දෙකම ඕගොල්ලන්ට හරි ලැබෙවි. හරිනේ. හරි දැනට මොකක්ද වෙන්නේ PDF එකක් විතරක් ඕගොල්ලන්ට බලා ගන්න අපි දීලා තියෙනවා. හරිනේ. right. ඉතින් එහෙනම් ඔන්න ඔය ටික තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්න යන්නේ. මම හිතන ඕගොල්ලෝ හැමෝ ළඟම මොකක්ද වෙන්නේ පොඩි CR පොතක් ඇති සටහන් ලියන්න. එහෙනම් අපි පොඩි සටහනකුත් දාගෙන හරි වැඩේ පටන් ගමු. හරිද? right. හරි එහෙනම් ඕගොල්ලෝ සටහන් ලියන්න තියෙන පොතේ උඩින්ම ලියන්නකෝ මාතෘකාවක්. හරි ලියන්න මාතෘකාවක්. රසායන විද්‍යාව. රසායන විද්‍යාව. රසායන විද්‍යාව. කෙමිස්ට්‍රි කියලා ලියන්න ඕන නම් රසායන විද්‍යාව. හරිනේ. right කියලා පොඩි හැඳින්වීමක් අපි යාට තෙලියමු. පොඩි හැඳින්වීමක් ලියමු. right කියන්නේ මේම සජීව පද්ධති තුලත් සජීව පද්ධති තුලත් ඉන් පිටතත් පවතින විවිධ සංයෝගවල එනම් පවතින විවිධ ද්‍රව්‍යවල කෙල්ලියමු පවතින විවිධ ද්‍රව්‍යවල පවතින විවිධ ද්‍රව්‍යවල සංයුතිය පිළිබඳවත් සංයුතිය පිළිබඳවත් ඒවායේහි සිදුවන විවිධ ප්‍රතික්‍රියා පිළිබඳවත් සවිස්තරාත්මක අධ්‍යයනයක් රසායන විද්‍යාව විෂය යටතේ රසායන විද්‍යාව විෂය යටතේ සිදු කෙරේ
ඊළඟ රූල් ලියමු ඊළඟ රූල් ලියමු අධ්‍යයනයේ පහසුව සඳහා අධ්‍යයනයේ පහසුව සඳහා උසස් පෙළ රසායන විද්‍යාව උසස් පෙළ රසායන විද්‍යාව विषय निर्देश उसस्पिल रसायन विद्याव विषय निर्देश प्रधान कोटस प्रधान कोटस पहाकट वेनकर एत पहाकट वेनकर एत හරිනේ රයිට් හා යටින් එනනම් අපි කොටස් ටික ලියලා දාමු අංක 1 කියලා දාලා ලියමු සාමාන්‍ය රසායනේ අංක 1 සාමාන්‍ය රසායනේ හයි එකට අපි කියනවා ජෙනරල් කෙමිස්ට්‍රි කියලා කියනවා ජෙනරල් කෙමිස්ට්‍රි කියලා කියනවා हरने अंक देख भौतिक रसायने भौतिक रसायने हरिद एक टापिक नो फिजिकल केमिस्ट्री इंग्लिश में तभी लियो मगर तो गुड़ाक कलाड़ टापिक इंग्लिश वचन तमाई बाविता कराने फिजिकल केमिस्ट्री ඊළඟයක කාබනික රසායනය තුන්වෙනි එක කාබනික රසායනයේ ඕගනික් කෙමිස්ට්‍රි हरे एक टापिक नो ऑर्गेनिक केमिस्ट्री हरे इर पास्ते अकार्बनिक रसायने एक टापिक नो इनऑर्गेनिक केमिस्ट्री හරිනේ අවසානෙක අපි කියනවා කර්මාන්ත රසායනය කර්මාන්ත රසායනය ඒකට අපි කියනවා ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි इंडस्ट्रियल केमिस्ट्री हरने द राइट हरे इन्हें देंगे अपि मैं अर्थे इस सल्लम सामान्य रसायने संबंध कोटस तमाही अपि सिलेबस के अपि कताकरण ने पटांगा ने अन्य देंगे ओगल वारे ओगल लंगे वीडियो एक ऑफ कर लने तीन हरे तीन सा नवत पंती टा आपु हम कालिंग वगैरह कैमरा क्लिक कर ला राइट वीडियो कोण कराने राइट එතකොට මට ඕගොල්ලෝ ඉස්සරහා පේන්න ඉන්නකොට ඇත්තටම මට මේ උගන්න එක හරිම ඒකට කියන්නේ අර තාත්විකයි. හරි. එතකොට මට හරි ලස්සනට උගන්නන්න පුළුවන්. මට ඕගොල්ලන්ව පේනෝ. මම ඕගොල්ලෝ දිහා බලාගෙන උගන්නනවා. හරි. එතකොට ඕගොල්ලෝ උත්තර දෙනවා පේනෝ. ඕගොල්ලෝ hina වෙනවා පේනෝ. එතකොට මට ඇත්තටම මේ එක හරි තාත්විකව කරන්න පුළුවන්. ඒ නිසා රයිට්
අනිවාර්යෙන් හැමෝම කැමරාව ඔන් කරගෙන ඉන්න. ඒතර මට මොකක්ද දෙන්නේ ඔයගොල්ලෝ එක එක pages වලට යද්දි ඔයගොල්ලන්ගේ මට ඔක්කොම ටික මට බලන්න පුළුවන්. හරිද? හරි එතකොට සමහර අය කියයි බස්සර් එතකොට මේ අනික් අයටත් අපේ මූණ පේනවනේ එහෙම කියලා. මගේ පන්ති ඉන්නේ හොඳ දරුවෝ. හරි. මම සාමාන්‍යයෙන් කියනවා හරි මේ ලෝකේ හොඳ ළමයි සහ නරක ළමයි කියලා වර්ග දෙකක් නැහැ. එතනවාද? හොඳ ළමයි සහ නරක ළමයි කියලා වර්ග දෙකක් නැහැ. හරි. ඔයගලන්ට පුංචි කාලේ ඉගෙනගත්ත ගිරව් දෙන්නේ කතාව මතකයිනේ. හරි ගිරව් දෙන්නෙක් ඉඳලා එක්කෙනෙක් එක ගිරවෙක් තාපසෙක් ළඟටත් අනිත් ගිරව හොර රංචක් ළඟටත් වැටුණා. හොර රංචුව ළඟට වැටිච්ච ගිරව් හරි ගිරව රයිට් නරක වචන කතා කරන්න පටන් ගත්තා. හැබැයි තාපසෙ ළඟට වැටිච්ච ගිරව රයිට් හොඳ වචන කතා කරන්න පටන් ගත්තා. සරල කතාවක්නේ. හා ඒ වගේ තමයි මේ ලෝකයේ ඔයගොල්ලෝ ඉපදෙනකොට හොඳ ළමයි සහ නරක ළමයි කියලා කවුරුත් ඔයගොල්ලන්ව වර්ග කරලා නැහැ. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ ලෝකේ ඉන්නේ හොඳ ගුරුවරු සහ නරක ගුරුවරු. හරි. ඒ ඔයගොල්ලෝ හොඳ ගුරුවරයෙක් ළඟට වැටුනොත් හරි ඔයගොල්ලන්ට හොඳ ලක්ෂණ පුරුදු පුහුණු වෙනවා. ඔයගොල්ලෝ හොඳ ළමයි වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ නරක ගුරුවරයෙක් ළඟට නරක ගුරුවරයෙක් ඇසුරට වැටුනොත් ඔයගොල්ලන්ට නරක ගතිගුණ එනවා. ඔයගොල්ලෝ නරක ළමයි වෙනවා. ඒ නිසා මම හොඳ ගුරුවරයෙක්. ඔයගලන හම්බෙච්ච සාමාන්‍ය පුළ ගුරුවරු මං හිතනවා හොඳ ගුරුවරු. එනිසා මොකක්ද වෙන්නේ? ඔයගොල්ලෝ වැටිලා ඉන්නේ හොඳ ගුරුවරු ළඟට. හින්දා ඔයගලන්ට තියෙන්නේ හොඳ ලක්ෂණ වෙන්න ඕනේ. එනිසා මගේ පන්තියේ ඉන්න දරුවෝ හරි එක අවුරුද්දක සාමාන්‍ය මගේ පන්තියේ ළමයි 6-7000ක් ඉගෙන ගන්නවා ලංකාවේ. මේ අවුරුද්දේට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මොකක්ද වෙන්නේ? ඒ 6-7000ම හරි මං විශ්වාස ගන්න හොඳ ළමයි. ඒ නිසා මොකක්ද වෙන්නේ? ඔයගොල්ලෝ රයිට් මේ පන්තියේ ඉන්න වෙලාවේ රයිට් කාගේවත් හරි නැනම් පන්තියේ තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඒවා ෂෙයා කරන්න ඒ වගේ වැඩ කරන්න යන්නේ නැහැ කියලා මං හිතනවා. හරිනේ. ඒ නිසා අනිවාර්යෙන් මොකක්ද වෙන්නේ? හරි හැමෝම සජීව පන්තියට සම්බන්ධ වෙන්න. ඔගොල්ලෝ පන්තියට සම්බන්ධ වෙන්නේ පොළොන්නරුවේ ඉඳන්ද අනුරාධපුරයේ ඉඳන්ද කොළඹේ ඉඳන්ද ගාල්ලේ ඉඳන්ද කියන එක ප්‍රශ්නයක් නැතුව අපිට සජීවීව පන්තිය පවත්වාගෙන යන්න පුළුවන් එහෙම කරනකොට. හරි ඊට පස්සේ ගොඩක් ළමයි මගේ ප්‍රශ්න ගොඩාක් අහලා තිබුණා. හරි ඒ ප්‍රශ්න වලටත් පොඩි වෙලාවකින් උත්තර දුන්නොත් එහෙම සමහර ළමයි අහලා තිබු ගොඩක් ළමයි අහලා තිබු ප්‍රශ්නයක් ක්ලාස් ෆීස් කීයද කියලා. සාමාන්‍යයෙන් මම පන්ති වල මුදල ගැන කතා කරන ගුරුරෙක් නෙමෙයි. රයිට් ඇත්තම කතාව මොකද කියන්නේ මම තාම ඔයගොල්ලන්ගේ ක්ලාස් එකේ ක්ලාස් ෆීස් එක කීයද කියලා මම දන්නේ නැහැ. හරිද? තාම මම දන්නේ නැහැ. ඒකට හේතුව සාමාන්‍යයෙන් පොදුවේ මොකක්ද වෙන්නේ හැම ගුරුරෙක්ම වගේ උසස් පෙළදී එක ගාණක් තමයි ගන්නේ ක්ලාස් ෆීස්. හරි. ඒතර මම දන්නේ නැහැ 2024 පන්ති වල දැනට කොච්චර මුදලක් ක්ලාස් ෆීස් එක වශයෙන් අය කරනවද කියලා. 2024 ෆිසික්ස් පන්ති වල අය කරන්නේ කම්බයින් මස්සල් පන්ති වල අය කරන්නේ කොපමණද? ඒ මුදලම තමයි මේ පන්තියත් අය කරන්නේ. හරි. ඒ මුදල කීයද කියලා මම ඇත්තටම තාම දන්නේ නැහැ. මම අද මේ පන්ති උරුණාට පස්සේ අපේ හිතවත් අනික් සර්ලත් එක්ක කතා කරලා හරි එතකොට අපේ කාර්ය මණ්ඩලයට කියන්නම්. ඉතින් ඒ කාර්ය මණ්ඩලය රයිට් ඔයගොල්ලන්ට මොකක්ද වෙන්නේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ඒ පණිවිඩ දායි. හරි. එතකොට පන්ති ගාස්තුව ඒවා ගෙවන විදිය ඒවා ඒ ටෙලිග්‍රෑම් ගෲප් එකට දායි. හරිද? එතකොට මොකක්ද වෙන්නේ හැම මාසෙකම පන්ති ගාස්තුව ගෙවන්න ඕනේ කවදට කලින්ද කියන එක හරි ඒකත් මම හරියටම මෙහෙමයි කියලා නිගමනය කරලා නැහැ. ඒ නිසා මොකක්ද වෙන්නේ ඒකත් Telegram group එකේ ගෙවීම් සම්බන්ධ විස්තර, ටියුට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ආකාරය සම්බන්ධ විස්තර, right? ඊට පස්සේ මොකක්ද වෙන්නේ වෙබ්සයිට් එකක රෙජිස්ටර් වෙන ආකාරය පිළිබඳව විස්තර, ඒ වගේ Telegram group වලට දානවා. ඒ නිසා අනිවාර්යයෙන්ම හැම දරුවෙක්ම, right? අනිවාර්යයෙන්ම හැම දරුවෙක්ම අපේ My Guiders එකේ කාර්ය මණ්ඩලය, right? නැවත පාරක් Telegram group එකේ link එක දාන්න මේ chat එකට. හරි. එතකොට මම හිතනවා C Global Live එකේ Telegram group එක දැනටමත් ඕගොල්ලෝ දන්නවා right ඒ කියන්නේ මේකේ C Global Live හරහා සම්බන්ධ වෙන ළමයි දැනටමත් දන්නවා මොකද Telegram link එක කියලා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ හරි ඒ Telegram group දෙකෙන් right C Global Live හරහා සම්බන්ධ වෙන කට්ටිය ඒකටත් My Guiders හරහා සම්බන්ධ වෙන කට්ටිය ඒකටත් join වෙලා ඉන්න. හරි. ඒතර ඒක හරහා සියලු පණිවිඩ ලැබෙනවා. බය වෙන දෙයක් නැහැ. ඒ තමයි පළවෙනි එක. ඊට පස්සේ තව සමහර අය අහලා තිබුණා නුවර seminar එක කියලාද කියලා. මම සාමාන්‍යයෙන් එහෙම සම්මන්ත්‍රණය කියලා නමක් දැම්මට right එහෙම කුමන්ත්‍රණ කරන්නේ හරිද? ආරම්භක කුමන්ත්‍රණ එහෙම ඒවා නැහැ. කෙලිම උගන්වනවා. හරි. නුවරත් මොකක්ද වෙන්නේ? මම තනියම පන්තික පටන් ගන්නෙ. මගේ පන්ති පැවැත්වෙන්නේ නම්බර් 0 කියන ආයතනයේ නුවර. හරි. ඒතර ඒ පන්තිය හෙට පෙරවරු හෙට කියන්නේ අඟහරුවාදා right 7 වෙනි අඟහරුවාදා පෙරවරු 8ට එක කණ්ඩායමක් පටන් ගන්නවා. හරි. අඟහරුවාදා කියන්නේ හෙටම අඟහරුවාදා පස්වරු 1ට තව කණ්ඩායමක් පටන් ගන්නවා. කණ්ඩායම් දෙකක් වශයෙන් තමයි ඒක පටන් ගන්න. හරිනේ? කණ්ඩායම් දෙකක් වශයෙන් පටන් ගන්න හේතුව තමයි ආරම්භයේදී විවිධ පන්තිත් එක්ක එකට පන්තිය වැටෙන හින්දා සමහර ළමයින්ට එන්න බැරි වෙන හින්දා මන් තියන්නේ කරා කණ්ඩායම් දෙකක් පටන් ගන්න. ඊට පස්සේ අපි ඒක කණ්ඩායමක් වශයෙන් එක කරගෙන යනවා. ඒ නිසා හෙට දවසේ උදේ 8ට එක කණ්ඩායමකුත් හවස 1ට තව කණ්ඩායමකුත් පටන් ගන්නවා. හරි. තව ගොඩක් අය අහලා තිබ්බා නුගේගොඩ පන්තිය පටන් ගන්න කවද්ද කියලා.
නුගේගොඩ භෞතිකව පැවැත්වෙන පන්තිය පටන් ගන්නවා ජූනි 10 වන සිකුරාදා පෙරවරු 8ට හරිනේ පෙරවරු 8ට මම නුගේගොඩ පන්තියක් කරන පළවෙනි අවස්ථාව මට ලොකු ඉල්ලීමක් තිබ්බා නුගේගොඩ ඒ කියන්නේ කොළඹවට ළමයින්ගෙන් නුගේගොඩට එන්න කියලා අයි මගේ ඔය ටෙලිග්‍රෑම් ළමින්ට ඒ මැසේජ් එවන්න පුළුවන් ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙනවා ඊට අමතරව මගේ WhatsApp නම්බර්ස් තියෙනවා හරි ඉතින් මේවට මොකක්ද වෙන්නේ විශාල වශයෙන් ඉල්ලීමක් ඇවිල්ලා තිබුණා කොළඹට එන්න කොළඹට එන්න කොළඹට එන්න කියලා සහ මම YouTube වල ගොඩාක් ලොකුවට වීඩියෝ දාන ගුරුව දාපු ගුරුවරයෙක් නෙමෙයි හරි නමුත් මගේ යම් යම් වීඩියෝ ළමයි ලොකු ගානක් බලලා තිබුණා හරි ඉතින් එහෙම බල්ල වෙලා ඉතින් මම හොඳට විශේෂ උගන්නන හරි ළමයින්ට ඇත්ත කතා කරන ගුරුවරයෙක් හරි මම සාමාන්‍යයෙන් පන්ති වල ඕගොල්ලන්ව ආකර්ෂණය කරගන්න මගේ පන්ති එක ඕගොල්ලන්ව ආකර්ෂණය කරගන්න බලාපොරොත්තුෙන් කතා කියන ගුරුවරයෙක් නෙමෙයි මම සාමාන්‍යයෙන් පන්ති මොකක්ද දෙන්නේ ඕගොල්ලන්ව ආකර්ෂ ගන්න රස කතා කියන්නේ නැහැ ඒකට හේතුව මේ විෂය රසවත් මේ විෂයට තියෙනවා මේ විෂය තුල තියෙනවා රසවත් බොහෝ දේවල් හරි අපි කැතෝඩ් කිරණ ගැන ඉගෙන ගන්නකොට රයිට් අපිට තියෙනවා රසවත් බොහෝ දේවල් කතා කරන්න අපි පරමාණුව ගැන කතා කරනකොට වර්ණාවලිය ගැන කතා කරනකොට ඉලෙක්ට්‍රෝන ගැන කතා කරනකොට බන්ධන ගැන කතා කරනකොට අපිට තියෙනවා රයිට් රසවත් බොහෝ දේවල් කතා කරන්න ඒ රසය නොදන්නා ගුරුවරු හරි ඕගොල්ලන්ට වෙන වෙන කතා කියලා ඕගොල්ලන්ගේ හිනස්සවනවා ජෝක් කරනවා කුචු කවනවා කරනවා මම එහෙම කරන්න උත්සාහ කරන්නේ නැහැ මේ විෂය ඇතුලේ ඕගොල්ලන්ට මොකක්ද දෙන්නේ රසවත් බව ඕනෑ තරම් තියෙනවා ඉතින් ඒ නිසා මොකක්ද දෙන්නේ මං හරි ඕගොල්ලන්ගේ ජීවිතය හදාගන්න යමක් කියනවා හැරුණු විට විෂය උගන්වනවා හැරුණු විට රයිට් ඒ ඒ කාලවලදී ඕගොල්ලෝ දැනන් ඉන්න ඕන දේවල් පිළිබඳව රයිට් ඕගොල්ලන්ගේ මොරල් එක හදන්න වැඩ කරවන්න යම් දෙයක් කියනවාට අමතරව මම පන්ති වෙන දේවල් වලට කාලය නාස්ති කරන ගුරුවරයෙක් නොයි හරිනේ හරි ඊළඟට තව සමහර අය හාල් තිබ්බා ඔන්ලයින් පන්තියට එමින් ගමම්ම ෆිසිකල් පන්තියටත් එන්න පුළුවන්ද කියලා මං හිතනවා ඒක වැඩක් නැති වැඩක් මොකද ওই දෙකෙන් මම එකම විදියට තමයි උගන්වන්නේ මේකත් ඇත්තටම සජීවීනේ මට ඕගොල්ලන්ව පේනෝ හරි ඕගොල්ලොත් එක්ක කතා කරලා මං උගන්වනවා නේද හරි එතකොට මොකක්ද වෙන්නේ කොහොමත් මේක සජීවීනේ රයිට් අන්න ඒ නිසා මොකද වෙන්නේ මේ ඔන්ලයින් එකටත් එමින් ගමම් ආයේ ෆිසිකල් එකට එන්න අවස්ථාවක් නැහැ ඇත්තට හරිනේ එක්ක ඔන්ලයින් එක්ක ෆිසිකල් එන්න මම යෝජනා කරනවා ඔන්ලයින් එනවා නම් දිගටම ඔන්ලයින් එන්න ෆිසිකල් එනවා නම් දිගටම ෆිසිකල් එන්න එතන කතාව එතන හර ලේසි හැමදාම ෆිසිකල් පන්ති එකම ළමයි ටයක් ඉන්නවා ඔන්ලයින් එකේ එකම ළමයි ටයක් ඉන්නවා එතකොට හරි පිළිවෙලයිනේ හරි එතකොට කුමන හෝ හේතුවක් මත ප්‍රායෝගිකව ප්‍රශ්නයක් මතු වුණොත් හරි රටේ ඇඳිරි නීති තත්ත්වයක් ආවොත් ඩීසල් පෙට්‍රල් නැතුව ළමයින්ට යන්න එන්න බැරි තත්ත්වයක් ආවොත් එහෙම තත්ත්වයක් ආවොත් අපිට ෆිසිකල් පන්තියත් සමහර දවස්වලට ඔන්ලයින් කරන්න වෙයි හරි ඉතින් ඒක අපි දන්නේ එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු හරිනේ ඉතින් තව යම් යම් ප්‍රශ්න අහලා තිබ බලමයි හරි එතකොට ඒ ගොඩක් ඒවට මම කතා කරද්දි උත්තර මුණ උත්තර හම්බුණා ටියුට් හම්බෙන විදිය ඒව එහෙම ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ හරි අපි මේ විදියට මේ වැඩේ කරගෙන යමු හරිනේ ඊට තව සමහර කට්ටිය අහලා තිබුණා සර් পেපර් ක්ලාස් කරනවද මම ඒව ඔක්කොටම උත්තර දුන්නා රයිට් හරි ඒ වගේම මොකක්ද වෙන්නේ හොඳට මතක තියාගන්න රයිට් හරි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ විෂය හොඳටම පිළිටන්න පළවෙනිම සාධකය තමයි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ගුරුවරයව විශ්වාස කරන්න ඕනේ. තේරුණාද? ඔබට මා පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕනේ. හරි? ඒ නිසා තමයි මම අර ඉස්සරලම රයිට් පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් දැම්මේ. ළමයි කතා කරන ඒවා ටිකක් දැම්මේ. හරි? මම මං ගැන යම් යම් දේවල් ටිකක් කිව්වේ. තේරුණාද? ඒ මම එහෙම කිව්වේ රයිට් ඕගොල්ලන්ට මා ගැන තියෙන මා ගැන විශ්වාසය ඇති වෙන්න ඕනේ. තේරුණාද? ඉතින් ඒ ඒ කියපු හැම කතාවක්ම 100%ක් නිවැරදිව ඇත්ත. හරිනේ? එතකොට ඔගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් සමහර පන්තිවල ඉතින් ප්‍රචාරණය කරද්දී හරි තමන්ගේ පන්ති හිටියත් නැතත් ප්‍රතිඵලයක් අයිලන්ඩ් ෆස්ට් අයිලන්ඩ් සෙකන්ඩ් එහෙම කියලා ඉතින් කියන්න පුළුවන් ඕන කෙනෙකුට හරි දැන් මම ඔයගොල්ලන්ට කිව්වම කෑගල්ල මේ අවුරුදු දිස්ත්‍රික් පස් මගේ පන්තිය කියලා හරි කොළඹ ඔගොල්ලෝ සමහරලා ටික දන්නේ නැති වෙන්න පුළුවන් නේ ගාලේ ළමෙක් ඉන්නවනම් එයා දන්නේ නැති වෙන්න පුළුවන් නේද ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ එහෙම කරන්න පුළුවන් නමුත් ගුරුරෙක් වශයෙන් මගේ වගකීම මේ වේදිකාවට ආපුවම අපි ඇත්ත කතා කරන්න ඕනේ ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට මම ගැන අවබෝධයක් ගන්න තමයි මම ඒක කරුණ ටික කලින් දැම්මේ මම ගැන විශ්වාසයක් ඇති වෙන්න තමයි ඒ කරුණ ටික දැම්මේ හරි ඉතින් ඒ නිසා පළවෙනිදී ඔබේ ගුරුරයා විශ්වාස කරන්න ඒ විශ්වාසය තමයි ඔයගලන්ට විශ්ේ ඉගෙන ගන්න දෙන පළවෙනි රයිට් පදනම හරිනේ රයිට් එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ රයිට් ඔයගලන්ගේ සිලබස් එකේ මුල්ම කොටස මේ කොටස අපි සාමාන්‍ය රසායනය කියලා තමයි ඉගෙන ගන්නේ සාමාන්‍ය රසායන හරි जनरल केमिस्ट्री हरि सामान्य रसायने यटते अभी कथा करनवा मंगर खालिंग क्यों हरि परमाणु पिलिबंधव इरोस परमाणु को व्यूह हरि अरे परमाणु को व्यूह परमाणु लो व्यूह है पिलिबंधव हरि इरोस मुकादिने सारल गाना नहीं करी मैं ओक्को में कथा कर मैं यटते
අපිට සිලබස් එකේ පාඩම් තුනක් කතා කරන්න හම්බ වෙනවා. ඔගලන් සිලබස් එකේ පළවෙනි යුනිට් එක. ඒකට අපි කියනවා පරමාණුක ව්‍යුහය කියලා කියනවා. පරමාණුක ව්‍යුහය. හරි. ඉංග්‍රීසියෙන් කියනවා ඇටොමික් ස්ට්‍රක්චර් කියලා කියනවා. ඔගලන් සිලබස් එකක් හම්බෙලා ඇති. මේකේ ලස්සනට මේ දේවල් මම දාලා තියෙනවා. හරි. හරි දැනට හම්බෙලා තියෙන්නේ PDF ෆයිල් එක රයිට් ඔයගලට මොකක්ද දෙන්නේ ඉස්සරහට රයිට් ඊළඟ සතියේ වෙද්දී රයිට් ඔයගලන්ට ටියුට්ස් එක ඔක්කොම හම්බෙනවා හරි දෙවෙනි යුනිට් එක අපිට හම්බෙනවා හරි දෙවෙනි යුනිට් එක අපිට හම්බෙනවා රයිට් අපි කියනවා ව්‍යුහය සහ බන්ධන ව්‍යුහය සහ බන්ධන හරි අපි ඉංග්‍රීසියෙන් කියනවා එකට ස්ට්‍රක්චර් and bonds කියලා කියනවා ව්‍යුහය සහ බන්ධන හරිනේ ඊට පස්සේ අපිට හම්බ වෙනවා සිලබස් එකේ තුන්වෙනි පාඩම අපි මේකට කියනවා රසායනික ගණනය කිරීම රසායනික ගණනය කිරීම හරිද රසායනික ගණනය කිරීම හරි මේකට අපි කියනවා right ඉංග්‍රීසියෙන් chemical calculations කියලා කියනවා. දැනනද? ඔන්න ඔය තුන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලා පරමාණුක ව්‍යුහය කොටස කතා කරලා ඊට පස්සේ මේ වටේම පිළිවෙලට එනවා. හරිනේ? හයි. ලිමින මාතෘකාවක්. ලිමින මාතෘකාවක් සාමාන්‍ය රසායනය. සාමාන්‍ය රසායනය. හරිද රයිට් කියලා යටතේ ලියමු මේ යටතේ පහත් සඳහන් ඒකක 3 අධ්‍යයනය කරේ පහත් සඳහන් ඒකක 3 අධ්‍යයනය කරේ නේද කියලා අපි දාමු එක තුන යුනිට් 1 පරමාණුක ව්‍යුහය හරි ඒකට අපි කියනවා ඇටොමික් ස්ට්‍රක්චර් එස යුනිට් 2 ව්‍යුහය සහ බන්ධන ව්‍යුහය සහ බන්ධන right structure and bonding කියලා කියනවා right තුන්වෙනි එක රසායනික ගණනය කිරීම රසායනික ගණනය කිරීම chemical calculations කියලා කියනවා හරිද හරිනේ right හරි එහෙනම් අපි ලියමු අපේ අලුත් මාතෘකාව right unit 1 පරමාණුක ව්‍යුහය හරි පරමාණුක ව්‍යුහය හරිද right බලමු එහෙනම් මේ පරමාණුක ව්‍යුහය කියන එක ඇරෙත් අපි ඉගෙන ගන්න මෙන්න මේ වගේ දේවල් හරි අපි ඉස්සල්ලාම ඉගෙන ගන්නවා right ඔගොල්ලෝ සාමාන්‍ය පෙළදී ඉගෙන ගත්තා දැන් කතා කරන්න ඕනේ හරි ඔගොල්ලෝ සාමාන්‍ය පෙළදී ඉගෙන ගත්තා පරමාණුව හැදලා තියෙන්නේ අංශු වර්ග 3කින් කියලා මොනවාද අංශු වර්ග 3 ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන ඒවට අපි කියනවා
උපපරමාණුක අංශු කියලා කියනවා. රයිට්. උපපරමාණුක අංශු කියලා කියනවා. හරිද? උපපරමාණුක අංශු. ඊට පස්සේ තව ගත්තොත් එහෙම හරි අපි ඉගෙන ගන්නවා මේ පාඩමේ උපපරමාණුක අංශ කොහොමද හොයාගත්තේ? ඒ වගේ ස්කන්ධ මොනවද? ආරෝපණ මොනවද? රයිට්. ඒ ඔක්කොම ඉගෙන ගන්න. හරි. ඊට පස්සේ පරමාණුව හැදිලා තියෙන විදිහ ගැන විවිධ විද්‍යාඥයෝ ඉදිරිපත් කරපු මත ඒවට අපි කියනවා පරමාණුක ආකෘති කියලා කියනවා පරමාණුක ආකෘති කියලා කියනවා හරිනේ පරමාණු හැදිලා තියෙන විදි හරි එක එක පරමාණුව හැදිලා තියෙන මෙන්න මෙහෙමයි කියලා එක එක විද්‍යාඥයෝ එක එක අදහස් ඉදිරිපත් කරලා තිනවා ඒ වගේම තෝරාගත් ඒවා කීපයක් අපි කතා කරමු හරිද රයිට් ඊට පස්සේ හරි අපි කතා කරනවා පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඉලෙක්ට්‍රෝන වින්‍යාස හරිනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඊට පස්සේ අපි අලුත් දෙයක් කතා කරනවා පරමාණුවක් සම්බන්ධයෙන් හරි ක්වොන්ටම් අංක කියලා මේ ඕගොල්ලෝ තාම අහලා නැහැ ක්වොන්ටම් අංක आवर्तिता अरे विविध गुण अभी कथा करवटपिकने आवर्तिक गुण किल आवर्तिक लक्षण पाठ करे पाद मम्मी क्यूवे पलविनी पाठ में अभी हमे करुण टीका पड़ी हम दिन मध्य नो एना अभी मेन मे देवाई पलविनी पाठ में कथा करना पड़ी सट हनक दाल इसे पाठ दी मतृकाव अभी लिवने पलविनी पाठ यूनिट वन परमाणुक व्यूहे के लिए यूनिट वन परमाणु व्यूहे के लिए हाँ अड़ते मेम एक अड़ते मेम एक अड़ते हर दिग्र लियागने हर उप परमाणुक अंशु उप परमाणुक अंशु परमाणुक आकृति परमाणुक आकृति परमाणुवल इलेक्ट्रॉन विन्यास परमाणुवल इलेक्ट्रॉन विन्यास क्वांटम अंक मूल द्रव्य वर्गीकरण मूल द्रव्य वर्गीकरण हा आवर्तिता वगुव मूल द्रव्य वर्गीकरण हा आवर्तिता वगुव सहा सहा मूल द्रव्य वल आवर्तिक गुण मूल द्रव्य वल आवर्तिक गुण पिलिबंधव पिलिबंधव
සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කෙරේ. සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කෙරේ. හරිද? Right. හා. දැන් එහෙනම් අපි දැනගන්න ඕන ඉස්සල්ලාම මේ යටතේ පදාර්ථය කියන්නේ මොකද්ද කියලා. පදාර්ථය. ඉංග්‍රීසියෙන් අපි කියනවා matter කියලා කියනවා. හරි matter කියලා කියනවා. හරි පදාර්ථය. Right. මොකද්ද පදාර්ථය කියලා කියන්නේ? හා. දැන් බලන්න මම මේ කතා කරන මයික් එක මේ කතා කරන මයික් එක හරි අවකාශයේ මෙහෙම තියලා තියෙද්දි මේ මයික් එක විසින් අවකාශයේ කිසියම් ඉඩක් වෙන් කරලා ගන්න. මේ මේකට ඉඩක් ඕනේ අවකාශයෙන්. මේ මයික් එකේ කිසියම් ස්කන්ධයක් තියෙනවා. එහෙනම් මේ මයික් එක කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක්. අපි කියනවා පදාර්ථයක්. මම මේ ලියන පෑන මේක මෙහෙම තියෙද්දි අවකාශයේ කිසියම් ඉඩක් ගන්නවනේ. එහෙනම් මේක අපි කියනවා රයිට් මේකට ස්කන්ධිකුත් තියෙනවනේ. එහෙනම් අපි කියනවා මේ තියෙන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක්. ඒ කියන්නේ මොකද්ද? පදාර්ථයක්. හරිනේ? දැන් මම කියන එකනවා මම අවකාශයේ කිසියම් ඉඩක් ගන්නවනේ. මට කිසියම් ස්කන්ධයක් තියෙනවනේ. එහෙනම් මම කියනවා මම කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක්. ඒ කියන්නේ පදාර්ථයක්. වෙන කතාව. රයිට්? මම කියනවා මෙහෙම වතුර ටිකක්. හරිද? වතුර ටිකක් අර මවා ගන්න මං කියන කතාව මම වතුර ටිකක් ගෙනල්ලා වතුර ගුලියක් හදලා වතුර බෝලයක් වගේ හදලා ගෙනල්ලා මෙහෙම අවකාශයේ තියෙනවා. එහෙම තියන්න බෑ ඒක වැටෙනවා. අපි හිතමු එහෙම තිබ්බා කියලා. එහෙනම් මෙන්න මම වතුර ගුලියක් ගෙනල්ලා වතුර බෝලයක් ගෙනල්ලා අවකාශෙ මෙහෙම තිබ්බා මේ වතුර බෝලයක් තියෙනවා. එහෙනම් මේ වතුර ටික විසින් අවකාශයේ කිසියම් ඉඩක් වෙන් කරගන්න නැද්ද? වෙන් කරගන්න. මේ වතුර ටිකට ස්කන්ධයක් නැද්ද තියෙනවද? තියෙනවා. එහෙනම් මේ වතුර ටික කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධය. අන්න අපි කියනවා මොකද්ද? පදාර්ථය. හරිනේ? මම කියනවා මම කාබන් ඩයොක්සයිඩ් වායු සාම්පලයක් ගන්න. අපි හිතමු ඔන්න මම කාබන් ඩයොක්සයිඩ් වායු බෝලයක් හදා ගන්නවා. එහෙම හදන්න බෑ මං කියනවා එහෙම කරනවා කියලා. ඔය කාබන් ඩයොක්සයිඩ් වායු බෝලය ගනනලා මෙන්න වායු ගෝලේ මං තිබ්බා. හරිද? දැන් අපි කියනවා මේ කාබන් ඩයොක්සයිඩ් වායුව විසින් වායු ගෝලයෙන් කිසියම් පරිමාවක් වෙන් කරගන්න නැද්ද වෙන් කරගන්නවද? වෙන් කරගන්න. මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් එකට ස්කන්ධයක් නැද්ද තියෙනවද? තියෙනවා. එහෙනම් අපි කියනවා මේ කාබන් ඩයොක්සයිඩ් වායු ටික කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක්. ඒ කියන්නේ මොකද්ද? පදාර්ථයක්. එහෙනම් අපි කියනවා අවකාශයේ ඉඩක් ගන්න ඕනෑම ස්කන්ධයක් අපි හඳුන්වනවා මොකක් කියලාද? පදාර්ථයක්. එතනද? ඊට පස්සේ. හරි. ඕනෑම පදාර්ථ හිතන්නකෝ මේ මයික් එක කියලා රයිට් නේද මේ පෑන කියලා හිතමු මම මේ පෑන මෙහෙම දෙකට බෙදෙනවා ඒක ආපෝ ඒ භාගයක් කරන් ආයිත් දෙකට බෙදෙනවා ඒ භාගයක් කරන් ආයිත් දෙකට බෙදෙනවා ආයිත් දෙකට බෙදෙනවා බෙදාගෙන යනවා හරි ඔහොම මේ පෑන භාගයට භාගෙ බෙදාගෙන ගියාම අන්තිමට හම්බෙනවා කුඩා අංශුවක් වෙන කතා මම හරි මාව දෙකට බෙදෙනවා ආයි දෙකට බෙදෙනවා බෙදාගෙන ගියාම අන්තිමට හම්බෙනවා පොඩි අංශුවක් දන්නවද එහෙනම් අපි කියනවා ඕනම පදාර්ථයක් හැදිලා තියෙන්නේ හරි කිසියම් අංශු විශේෂයක දන්නවද හා එහෙනම් අපි කියනවා රයිට් ඕනම පදාර්ථයක් හැදිලා තියෙන්නේ අංශුවලින් හරිනේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළද ඉගෙන ගත්තා රයිට් පදාර්ථයට අවස්ථා කීයක් තියෙනවා කියලාද? කො කියන්න ඕන පදාර්ථයට අවස්ථා කීයක් තියෙනවද? තුනයි කියලා ඉගෙන ගත්තනේ. මොනවාද පදාර්ථයේ අවස්ථා තුන ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ? ඝන, ද්‍රව සහ වායු. හරිනේ? ඇත්තටම සාමාන්‍ය පෙළ තියෙන්නේ එහෙම තමයි. හැබැයි උසස් පෙළට එද්දී අපිට ඉඩා පොඩ්ඩක් ස්ටෑන්ඩඩ් විදියට, ඉඩා උසස් විදියට කතා කරන්න වෙනවා. හරිනේ? මෙන්න කතාව. පදාර්ථයට අවස්ථා තියෙනවා ගොඩක්. තුනයි නෙමෙයි. වෙනවද? පදාර්ථයට අවස්ථා ගොඩයි. පදාර්ථයට ප්‍රධාන අවස්ථා තියෙනවා හතරක්. හරි පදාර්ථයට අවස්ථා ගොඩයි ප්‍රධාන අවස්ථා හතරයි.
තේරෙනවද? ඒ වගේනොත් මෙන්න මේ අංශු සකස් වෙලා තියෙන විදිය අනුව පදාර්ථයට ප්‍රධාන අවස්ථා තියෙනවා තුනක්. හරිනේ? බලමු මොනවාද ඒ තුන කියලා. මේ මේ අංශු හරි ඉතාම ළඟින් මේ මේම ඉතාම ළඟින් හරි මේ වගේ ඉතාම තදින් හරි අංශු ඉතාම ළඟින් ඉතාම තදින් ඉතාම ළඟින් ඉන්නවා කියන්නේ එක දෙයක් ඉතාම තදින් වැදිලා ඉන්නවා කියන්නේ තව දෙයක් හරි ඒක දෙකක් හරි ඒක දෙකක් හරිනේ දැන් ඔයගොල්ලෝ දෙන්නෙක් එක ළඟ ඉන්නවා නම් ළඟින් වාඩිලා ඉන්නවනේ ඔය දෙන්න ළඟට වෙලා බදාගෙන ඉන්නවා නම් අන්න අපි කියනවා තදින් එනකට මේවත් ඒ වගේ රයිට් අපි කියනවා අංශු ඉතාම තදින් ඉතාම ළඟින් අංශු අතර හිස් අවකාශ ඉතා අඩුවන පරිදි මේ ඇඳ වගේ ක්‍රමවත්ව සකස් වෙලා තියෙනවනම් එතන කතාව ක්‍රමවත්ව සකස් වෙලා තියෙනවනම් හරිනේ අන්න අපි කියනවා මේක ඝන අවස්ථාවේ පවතින පදාර්ථයක් එතනද එනම් මේ ඝන කියලා කියන්නේ අංශ සකස් වෙලා තියෙන විදිහක් එනවා කතා එන අපි කියනවා අංශු ඉතාම තදින් ඉතාම ළඟින් හිස් අවකාශ ඉතා අඩුවන විදිහට හරි ක්‍රමවත් සකස් වෙලා තියෙනවා නම් අපි කියනවා ඒක මොන පදාර්ථයක්ද ඝන පදාර්ථයක් එනවාද ආ මේ ඝන වලට සාපේක්ෂව අංශු තරමක් දුරින් හරි තරමක් දුරින් මේ මෙහෙම තරමක් දුරින් හරි අපි කියනවා තරමක් දුරින් හරි තරමක් ලිහිල්ව මීට සාපේක්ෂව තරමක් විශාල හිස් අවකාශ පවතින පරිදි මේක පිළිවෙලට ඇසිරලානේ ක්‍රමවත් මේක එහෙම නෙවෙයි මේක අක්‍රමවත් වෙන කතාව අංශු තරමක් දුරින් තරමක් ලිහිල්ව හරි තරමක් විශාල හිස් අවකාශ පවතින පරිදි අක්‍රමවත් ඇසිරලා ඉන්නවා නම් අපි කියනවා මේවට රයිට් ද්‍රව අවස්ථාවේ පවතින පදාර්ථ. එතන කතාව ඝන සහ ද්‍රව වලට සාපේක්ෂව රයිට් අංශු ඉතාදුරින් ඉතාම ලිහිල්ව හිස් අවකාශ විශාල ප්‍රමාණයක් තියෙන විදිහට අක්‍රමවත් ඇසිරලා ඉන්නවා නම් හරි මේවට අපි කියනවා වායු අවස්ථාවේ පවතින පදාර්ථ. එතන කතාව වායු අවස්ථාවේ පවතින පදාර්ථ. එනං අංශ සකස් වෙලා තියෙන විදිය අනුව පදාර්ථයට ප්‍රධාන අවස්ථා කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එතන කතාව. හරි මං කියන්නේ එකම පදාර්ථයට. දැන් හිතන්නකෝ ජලය කියලා. ජලයේ අංශු ඉතාම ළඟින් ඉතාම තදින් හිස් අවකාශ ඉතාම අඩුවන විදිහට ක්‍රමවත් ඇහිරලා තිබ්බොත් අපි ඒවට කියනවා අයිස් ඝන අවස්ථාවේ තියෙන ජලය. එතන කතාව. ජල අංශු තරමක් දුරින් තරමක් ලිහිල්ව හරි තරමක් විශාල හිස් අවකාශ පවතින පරිදි අක්‍රමවත් ඇහිරලා තිනුනා නම් අපි වලට කියනවා මොනවාද ද්‍රව ජලය ජලය හරිනේ ජල අංශු ඉතා දුරින් ඉතා ලිහිල්ව හිස් අවකාශ විශාල වන පරිදි රයිට් අක්‍රමවත් ව්‍යාප්ත වෙලා තිනුනා නම් අපි කියනවා මොනවාද ඒවට ජල වාෂ්ප එතන කතා රයිට් හරි එහෙනම් මේ තමයි රයිට් පදාර්ථයට අංශ සකස් වීම අනුව තියෙන ප්‍රධාන අවස්ථා තුන. හරිනේ? මං කියවනේ පදාර්ථයට අවස්ථා හතරක් තියෙන ප්‍රධාන අවස්ථා හතරක් තියෙනවා කියලා. එතන මොකක්ද ඊළඟ අවස්ථාව? ඔන්න හොඳට හිතන්න ඕන දෙයක්. අලුත් කතාවක් අහගන්න. හරි? දැන් මේ ජල වාෂ්ප තියෙනවනේ. හරිනේ? මං ඒ ජල වාෂ්ප ටික අරගෙන මේ වගේ භාජනයකට දානවා. හරි? දැන් මේකේ තියෙනවා ජල වාෂ්ප. මං මේක තව තදින් රත් කරමු. එනවාද? ඔන්න බලන්න රත් කරද්දි වෙන වැඩේ. හොඳට තේරුම් ගන්න. හරි. ජල අණු තියෙන්නේ මෙහෙමනේ. ඔක්සිජන් සහ හයිඩ්‍රජන් මේ වගේ බන්ධනයකින් බැඳිලානේ තියෙන්නේ. නේද? හරි. ඕමනේ ඔගොල්ලෝ ඉගෙන ගත්තේ. දැන් මේ H2O අණු රත් කරද්දි මේ බන්ධනය කැඩෙනවා. මේක කැඩෙනවා. දෙයකින් හම්බෙනවා මේ බන්ධන කැඩලා කවුද? ऑक्सीजन परमाणु सह हाइड्रोजन परमाणु तेरा ऑक्सीजन परमाणु न्यष्टियाक्तियन निष्टिय वटे इलेक्ट्रॉन ओ अरे
වෙන්නේ. එන අපි කියනවා මෙන්න රයිට් දැන් රයිට් හරි එන මම කියනවා මෙන්න ඔක්සිජන් පරමාණුව තියෙනවා ඒකේ න්‍යෂ්ටිය තියෙනවා න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවේ න්‍යෂ්ටිය මෙන්න තියෙනවා එයා වටේ 1 ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා හරිද දැන් මේක තවරත් කරද්දී වෙන වැඩේ මේ ඔක්සිජන් පරමාණුව වටේ න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවනේ ආ තවරත් කරද්දී මේ ඔක්සිජන් පරමාණුවේ න්‍යෂ්ටියෙන් මේ ඉලෙක්ට්‍රෝන ටික ගැලවිලා ඈත් වෙලා යනවා. එතකොට ඔක්සිජන් න්‍යෂ්ටිය සහ ඉලෙක්ට්‍රෝන වෙන් වෙනවා. හයිඩ්‍රජන් පරමාණු වෙනුත් වෙන වැඩේ න්‍යෂ්ටිය සහ ඉලෙක්ට්‍රෝන වෙන් වෙනවා. එනවාද? දැන් අන්තිමට මේක ඇතුලේ තියෙන්නේ ඔක්සිජන් න්‍යෂ්ටි තියෙනවා, හයිඩ්‍රජන් න්‍යෂ්ටි තියෙනවා, ඒ පරමාණු වල තිබ්බ ඉලෙක්ට්‍රෝන වෙනම තියෙනවා. තරකතාව? තරකතාව මේ ජල වාෂ්ප ටික අරගෙන තව 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 රත් කරගෙන යද්දී ඉස්සරලම ඒකේ තිබුණ බන්ධන කැඩුනා තව රත් කරද්දී රයිට් ඒ පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන අයින් වෙලා ගිහිල්ලා න්‍යෂ්ටි සහ ඉලෙක්ට්‍රෝන හැදුනා දැන් අවසානයේ මේ භාජනයේ ඇතුලේ තියෙන්නේ කවුද ඔක්සිජන් න්‍යෂ්ටි තියෙනවා හයිඩ්‍රජන් න්‍යෂ්ටි තියෙනවා ඊරස කවුද තියෙන්නේ ඉලෙක්ට්‍රෝන තියෙනවා තරකතාව ඉලෙක්ට්‍රෝන තියෙනවා හරි මෙන්න මෙහෙම න්‍යෂ්ටි සහ ඉලෙක්ට්‍රෝන විතරක් තියෙන අවස්ථාවට අපි නමක් දෙනවා පදාර්ථයේ ප්ලාස්මා අවස්ථාව කියලා ප්ලාස්මා අවස්ථාව මේක අපි කියනවා පදාර්ථයේ හතරවන ප්‍රධාන අවස්ථාව මොකද කියන්නේ ප්ලාස්මා අවස්ථාව එතන කතාව මේක ජලයේ විතරක් නෙවෙයි අනික් කොටස් තියෙනවා මොනාටද ඉටි පැරපින් ඉටි ඉටි පන්දම් වල ඉටි තියෙන්නේ ඒවා ඝන අවස්ථාවෙනි තියෙන්නේ ඒ ඝන ඉටි රත් කරපුවම මොකද වෙන්නේ ඉටි කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් හදිච්ච සංයෝගයක් පැරපින් කියලා කියන්නේ හරිද දැන් මේ ඉටි රත් කරනවා රත් කරද්දි මොකද වෙන්නේ ඒක ද්‍රව වෙනවා තව රත් කරනවා මොකද වෙන්නේ වාෂ්ප වෙනවා ඒ වාෂ්පය තව රත් කරගෙන ගියොත් කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන කැඩෙනවා තව රත් කරගෙන ගියොත් හරි කාබන් න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝන ගැලවිලා අයින් වෙලා යනවා හයිඩ්‍රජන් න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝන ගැලලා අයින් වෙලා යනවා අන්තිමට අපිට හම්බ වෙනවා භාජනයේ ඇතුලේ කවුද තියෙන්නේ කාබන් න්‍යෂ්ටි හයිඩ්‍රජන් න්‍යෂ්ටි සහ ඉලෙක්ට්‍රෝන අන්න අපි කියනවා පැරපින් ඉටිවල මොන අවස්ථාවද ප්ලාස්මා අවස්ථාව තේරුණාද මම කියන කතාව රයිට් එහෙනම් පදාර්ථයට ප්ලාස්මා අවස්ථාව කියලා තව අවස්ථාවක් තියෙනවා ඒක තමයි හතරවෙනි අවස්ථාව තේරුණාද එහෙනම් ඔන්න දැන් හරියට තේරුම් ගන්න අප මුලට යමු හරි පදාර්ථයේ අංශ සකස් වී ඇති ආකාරය අනුව පදාර්ථයේ අංශ සකස් වී ඇති ආකාරය අනුව ප්‍රධාන අවස්ථා කීයක් තියෙනවද 3යි මොනවද ඒ ඝන ද්‍රව වායු පදාතර ප්‍රධාන අවස්ථා කීයක් තියෙනවද 4යි මොනවද ඒ 4 ඝන ද්‍රව වායු සහ ප්ලාස්මා තේරෙනවද කතාව ඊට පස්සේ මේවට අමතරව පදාර්ථයට තව වෙනස් අවස්ථා තියෙනවා වර්ග කරන්න බැරි අවස්ථා මෙන්න බලන්න උදාහරණ අපි කියනවා right jelly jelly හරි jelly කියන්නේ ඝනද ද්‍රවද මොනවද අපි ටිකක් තර්ක කරමු හා ඔන්න හොඳට තේරුම් ගන්න මම කියන කතාව ඈ සාමාන්‍ය ජීවිතයේ හැම වෙන කතාවක් මම කියන්නේ මම මේ කතාවනේ අර කන jelly නැත්නම් අර ඔළුවේ ගන්න jelly වුණත් කමක් නැහැ කන jelly හරි ඔළුවේ ගන්න jelly මොනවා හරි jelly හරිනේ අබලම එහෙම jelly ටිකක් ගත්තොත් හා සාමාන්‍යයෙන් හරි වතුර ටිකක් ගත්තොත් නනබිගම් ඝන ද්‍රව්‍ය මේ පෑන ගත්තොත් මේකට නිශ්චිත හැඩයක් තියෙනවා මේ මයික් එක ගත්තොත් මේකට නිශ්චිත හැඩයක් තියෙනවා දන්නවද එහෙනම් ඕන ඝන ද්‍රව්‍යයකට තියෙනවා මොකද්ද නිශ්චිත හැඩයක් එතන කතාව නිශ්චිත හැඩය මොකක් හරි හැඩයක් තියෙනවා හරි ද්‍රවයක් ගත්තොත් මං කියනවා වතුර ටිකක් අරගෙන ඉවර වෙලා ඕක දැම්මොත් එහෙම කෝප් එකට වතුර ටිකේ හැඩේ වෙන්නේ මොකද්ද කෝප්පේ හැඩේ වතුර ටිකක් අරන් දැම්මොත් එහෙම ඕක පරීක්ෂණ නලයකට වතුර ටිකේ හැඩේ වෙන්නේ මොකද්ද පරීක්ෂණ නලයේ හැඩේ එතනවා එහෙනම් අන්තර්ගත භාජනයේ හැඩය ගන්නේ මොන අවස්ථාවේ පදාර්ථද ද්‍රව අවස්ථාවේ පදාර්ථ එහෙනම් ඔන්න අපි කියනවා ඝනයක් නම් නිශ්චිත හැඩයක් තියෙනවා ද්‍රවයක් නම්
एक दान बाजने हडेगन हरने एक दान बाजने हडेगन हाँ मंकिनो मेहम दम्मे पैन गणद्रव्यक ने मम्मे का मेहम आता यारी नो बीमट आता यार अपने गलागे ने हन मैं पैन बीमट आप हमें गलागे ने आना होता नहीं हम बिन्ने ने दाबुता नहीं हम मती है नो नेत मैं आतुरोटी का बीमट हालनो एक हम गुलियो वागे थी नो द गलागे ने आना ගලාගෙන යනවා එනවා එනං දාපුවම එහෙම් පිටින්ම එකතන තියෙනවා කියලා කියන්නේ ඝනයේක ලක්ෂණය හරි බිමට දාපුවම ගලාගෙන යනවා කියන්නේ මොකේක ලක්ෂණයක්ද ද්‍රවයේක ලක්ෂණය හරිද ආ තේරුණනේ කතාව දැන් මං ගන්නවා ජෙලි ටිකක් අරන් කෝප්පයකට දානවා ජෙලි ටිකේ හැඩේ වෙන්නේ මොකක්ද කෝප්පයේ හැඩේ ජෙලි ටිකක් අරන් දානවා බීකරයකට ජෙලි ටිකේ හැඩේ වෙන්නේ මොකක්ද බීකරයේ හැඩේ තේරුණා කතාව එනං මං දැන් ඕගොල්ලෝ කිව්වා අන්තරගත වාජනේ හැඩය ගැනීම මොකේක ලක්ෂණයක්ද කතා කරන්න ඕනේ මොකේක ලක්ෂණයක්ද ද්‍රවයක ලක්ෂණයක් එහෙනම් ජෙලි එයා අන්තරගත වාජනේ හැඩය ගන්නවා එහෙනම් ජෙලි වලට තියෙනවා කාගේ ලක්ෂණද මට කියන්න ඉක්මනට ද්‍රවවල ලක්ෂණ හරිනේ මං ජෙලි ටිකක් අරගෙන බිමට දානවා දාපුවා මේ ටික ගලාගෙන යනවා ද දාපුතන එහෙම තියෙනවද දාපුතන එහෙම තියෙනවද දාපුතන එහෙමම තියෙනවා කියලා කියන්නේ एक ද්‍රවයක ලක්ෂණයක්ද ඝනයක ලක්ෂණයක්ද ඝනයක ලක්ෂණය එහෙනම් දරුවෝ ජෙලි වලට තියෙනවා ඝනවල ලක්ෂණත් ද්‍රවවල ලක්ෂණත් එතකොට ජෙලි කියලා කියන්නේ හයිද ඝනයක්ද ද්‍රවයක්ද ඝනයක්ද ද්‍රවයක්ද එහෙම වර්ග කරන්න බෑනේ එහෙනම් ආ එහෙනම් අපි කියනවා ජෙලි කියලා කියන්නේ ඝනයක්වත් ද්‍රවයක්වත් නෙමෙයි එතන කතාව ආ තව උදාහරණයක් ගත්තොත් වලාකුළු හරි වලාකුළු හරි ඔගොල්ලෝ ගොඩක් අර උඩ බලාගෙනම ඉන්නේ වලාකුළු දැකලා තියෙනවද හා වලාකුළු වලට නිශ්චිත හැඩයක් නැද්ද තියෙනවද තියෙනවා හරිනේ හොඳ හැඩයක් අපිට පේනවා තේරෙනවද හැබැයි ඔගොල්ලෝ හැමෝම දන්නවා වලාකුළු කියන්නේ ඝන ද්‍රව්‍යයක්ද නැති වලාකුළු කියන්නේ දැඩි ඝන ද්‍රව්‍යයක් වුණා නම් ෆ්ලයිට් එකේම දඩබඩ ගාලා හැපිලා බිම් වැටෙන්න එපා එහෙම වෙන්නේ නැහැ තේරෙනවද කතාව එහෙනම් වලාකුළු කියන්නේ නිශ්චිත හැඩයක් තියෙනවා හැබැයි ඝන ද්‍රව්‍යයක් නෙමෙයි තනවා එනං ඒ ඝණයක් කියලා වර්ග කරන්න බෑ තේරෙනවද තව උදාහරණ ගත්තොත් එහෙම මීදුම් මීදුම් හරි උදේ පාන්දර සාමාන්‍ය නුවර පාරේ කඩු ගන්නාවෙන් පහු කරන් යනකොට අපිට පේනවා ලස්සනට මීදුම් හරි වලාකුළු වගේ පේනවා හරි ඒවට තියෙනවා නිශ්චිත හැඩයක් හරිද හැබැයි ඒ ඝන ද්‍රව්‍යයක්ද නෑ නෑ මීදුම් කියන්නේ ඝණයක් නෙමෙයි තන කතාව ඒක ඝන ද්‍රවද වායුද කියලා වර්ග කරන්න බෑ හරි තව ගත්තොත් එහෙම හරි සබම්පෙන සබම්පෙන ඔල සබම්පෙන දැකලා තියෙනවනේ හරි ඒකට නිශ්චිත හැඩයක් තියෙනවනේ බෝල 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 ලස්සනට හැඩයක් තියෙනවනේ හැබැයි සබම්පෙන කියන්නේ ඝන ද්‍රව්‍යයක්ද හරි සබම්පෙන ලින් ගහලා මිනිහෙක් මරලා එහෙම කරන්න පුළුවන්ද බැහැනේ හරි ඒක ඝන නෙමෙයි එතන කතාව ආ එහෙනම් අපි කියනවා සබම්පෙන කියන එක ඝනයක්ද ද්‍රවයක්ද වායුවද කියලා වර්ග කරන්න බැහැ තව ගත්තොත් දූවිලි ඕන තරම් තියෙනවා පුතේ හරි දූවිලි ඔයගොල්ලෝ දන්නවා දූවිලි අංශු නිකම්ම මෙහෙම තියෙද්දි ඔහොම වායු ගෝලයේ එහාට මෙහාට ගමන් කරනවා හරි ඝන ද්‍රව්‍ය එහෙම ගමන් කරනවද gedara putuwak tibila ඔහොම නිකන් යනවා එහාට මෙහාට එහෙනම් gedara භූත බංගලාවක් වෙන්න ඕනේ එහෙම වෙන්නේ නැහනේ තේරෙනවද මම කියන කතාව හරිනේ හරි පුටුවක් තිබිලා පුටුව යනවා එහෙම වෙන්නේ නැහැ ඝන ද්‍රව්‍ය වලට එහෙම යන්න බෑ තේරෙනවද හැබැයි දූවිලි එහෙම යනවා එහෙනම් දූවිලි කියන්නේ ඝන ද්‍රව්‍යයක්ද? හරි ඝනයක් කියලා කියන්න බෑනේ ඒක එයාට ඕන විදිහට එහෙම එහෙම පාවෙනවනේ. තේනවද කතාව? එහෙනම් දූවිලි කියන එක අපිට වර්ග කරන්න බෑ. එහෙනම් මේ බලන්න පදාර්ථයේ ප්‍රධාන අවස්ථා වලට පිටින් හරි වර්ග කරන්න බැරි තව අවස්ථා ඕන තරම් තියෙනවා. ඒවට උදාහරණ තමයි අපි මේ කියලා දෙන්නේ. තේනවද කතාව? එහෙනම් හොඳට මතක තියාගන්න. හා එහෙනම් අපි කියනවා මෙන්න අපමුලින් ඉඳන් ඕනම් පදාර්ථයක් හැදලා තියෙන්නේ අංශු වලින්. අංශු සකස් වී ඇති ආකාරය අනුව පදාර්ථයට ප්‍රධාන අවස්ථා තියෙනවා කීයක්ද තුනක් මොනවාද ඒ තුන ඝන ද්‍රව සහ වායු පදාර්ථයට ප්‍රධාන අවස්ථා තියෙනවා හතරක් මොනවාද ඒ ඝන ද්‍රව වායු සහ ප්ලාස්ම හරි ඊට අමතරව පදාර්ථයට වෙනත් අමතර අවස්ථා ඕන තරම් අපිට හම්බ වෙනවා එතන නේද කතාව ලියමෙටින් මේ දන්නේ නම් පදාර්ථය කියලා දාන්න पदार्थे किल
දලලලියමු අවකාශයේ ඉඩක් ගන්නා අවකාශයේ ඉඩක් ගන්නා ඕනෑම ස්කන්ධයක් අවකාශයේ ඉඩක් ගන්න ඕනෑම ස්කන්ධයක් පදාර්ථයක් ලෙස හැඳින්වේ පදාර්ථයක් ලෙස හැඳින්වේ යටි ලියමු උදාහරණ කීපයක් උදාහරණ කියලා ලියමු උදාහරණ කීපයක් පස පස පාෂාණ පාෂාණ දැව ඊට පස්සේ ජලය ජලය භූමි තෙල් हिमालय वातय पदार्थ ओनेम पदार्थ सैदीयते ओनेम पदार्थ सैदीयते अंशुवलिनी अंशुवलिनी इलंग रुल्यन अंशु सकस्वी अति आकारे अनु अंशु सकस्वी अति आकारे अनु පදාර්ථයට ප්‍රධාන අවස්ථා තුනක් පවතී ප්‍රධාන අවස්ථා තුනක් පවතී හරි නේද හා දැන් අපි අවස්ථා තුන පහලින් පාඩ ලියමු අපි ලියන්නේ මෙහෙමයි හොඳට බලන්නකෝ ඉස්සෙල්ලා අපි ලිව්වා ඝන අවස්ථාව කියලා एकल यटिंग एके अंशु तीन विधि अभी अंदर पेन्नुआ यदि इसरहिंग सटाहन लिवुआ तो कथा हाँ दंकेक गणावस्ताव किल गणावस्ताव हाँ किल यटिंग अदीन अंशु सकाशला तीन विधि अंशु लंगिंग लंगिंग क्रमवत्व अदीन लंगिंग लंगिंग क्रमवत्व अदीन हर नहीं हाँ इस रहेंगे ना लिया था अंशु अंशु इता तदिन इता लगिन हिस अवकाश अवमवन परिधि क्रमवत्व ऐसे रीपावती
ක්‍රමවත්ව ඇසිරී පවති. හරිනේ? ඇයි උදාහරණ දෙකක් දාන්න. පාෂාණ දැව උදාහරණ කියලා දාමු. පාෂාණ දැව හරිනේ? රසදාන අංක දෙක ද්‍රව අවස්ථාව එක මොකට ලියමු ටිකක් ද්‍රව අවස්ථාව ලියමු යටින් එන අඳිමු සකස් වෙලා තියෙන විදිය හරිනේ ඊශ්‍රායලියම් අංශු තරමක් ලිහිල්ව අංශු තරමක් ලිහිල්ව තරමක් දුරින් තරමක් විශාල හිස් අවකාශ පවතින පරිදි තරමක් විශාල හිස් අවකාශ පවතින පරිදි අක්‍රමවත්ව ඇසිරී පවති අක්‍රමවත්ව ඇසිරී පවති හරිනේ කියලා උදාහරණ දෙකක් දාන්න ජලය භූමි තෙල් හරිනේ දව තුන්වෙනි එක වායු අවස්ථාව वायु अवस्था लिव यटिंग ना दिमु अंशु थिंग सकाशला तीन विधि हाँ लिव नंग अंशु इतादुरीन अंशु इतादुरीन इता लिहिल्व ඉතාලිහිල්ල ඉතා විශාල හිස් අවකාශ පවතින පරිදි ඉතා විශාල හිස් අවකාශ පවතින පරිදි අක්‍රමවත්ව ඇසිරී පවති හරිනේ උදාහරණ දාන්න වාතය හුමාලය හරිනේද හා යටි ලිවෙන මීට අමතරව පදාර්ථේ සිව් පදාර්ථයට සිව්වන ප්‍රධාන අවස්ථාවක් පවතින අතර සිව්වන ප්‍රධාන අවස්ථාවක් පවතින අතර එය ප්ලස්මා අවස්ථාව ලෙස හඳුන්වයි ඒ ප්ලස්මා අවස්ථාව ලෙස හඳුන්වයි හරිනේ ඊළඟ රුලියන් තවද ඉහත අවස්ථාවලට අමතරව ඉහත අවස්ථාවලට අමතරව විශේෂිතව වර්ග කළ නොහැකි විශේෂිතව
වර්ග කළ නොහැකි වෙනත් අවස්ථාද පදාර්ථයට පවතින අතර විනත් අවස්ථාද පදාර්ථයට පවතින අතර ඒවට උදාහරණ ඒවට උදාහරණ කිහිපයක් පහත දැක්වේ කිහිපයක් उदाहरण जेली वलाकुलु मीदुम सबंपेन දූවිලි හරිනේ right දැන් එනම් අපි ඊට පස්සේ කතා කරන්න ඕන පදාර්ථයේ ව්‍යුහය පිළිබඳව right හරි අපිට ඊට කලින් තව පොඩි අමතර දෙයක් තියෙනවා අපි ඒක කියලා දැන් අපි එක දිගට අද වැඩ ගොඩක් කරානේ right පළවෙනි දවසම මම ඉතින් ඔයගලන්ට කිව්වා මම වැඩ කරනවා කියලා right මම වැඩ කරන ගුරුරෙක් කියලා පැහැදිලිව කිව්වා ඉතින් ඒ නිසා අපි ටිකක් වැඩි වෙලා වැඩ කරා මොකද අපි කලින් ගොඩක් කළා කතා කරානේ ඉතින් ඒ වෙලාව අල්ලන්නත් ඕනේ හා හරි එතකොට මේ ගොඩක් ළමයි අහලා තිබ්බ ප්‍රශ්නයක් තිබ්බා මේ දැන් මේ පන්තිය රෙකෝඩින්ග්ස් දානවාද කියලා. ඔව්. ඒකට හේතුව දැන් සමහර ලාට පන්තිය අතරමැද්දී ඔයගොල්ලන්ට කරන්ට් එක ගිහිල්ලා හෝ වෙන හේතුවක් හින්දා පන්තියට ජොයින් වෙන්න බැරි වෙන්න පුළුවන් නේ. ඒ නිසා අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා. එතකොට ඒ වීඩියෝ එක සාමාන්‍යයෙන් අර මයි ගයිඩර්ස් එකේ එන කට්ටියට සාමාන්‍ය පෙළදි වීඩියෝ එකක් දැම්ම වගේ එහෙම දානවා. සි ග්ලෝබල් ලයිව් එකෙත් ඒක වෙනම වීඩියෝස් දානවා. ඒ දාන විදිය Telegram group එකේ පැහැදිලි කරනවා. ඒක ඔයගොල්ලන්ට බලලා තේරුම් ගන්න පුළුවන් පොඩි වීඩියෝ ක්ලිප් උත් එක්කම දාලා තියෙනවා. හරිද? අපිව සංවිධානාත්මකව කරන දේවල්. लोकू प्रचार හොඳට කතා කරලා පැහැදිලිව ඔයගලන් ගොළුවට යන්න උගන්වනවා. ඉතින් ඒ නිසා මම හොඳට උගන්වනවා කියලා හිතනවා නම් මම ඔයගලන්ට පොඩි යෝජනාවක් කරනවා. ඔයගලන්ගේ ස්කෝල් ඉන්න යාළුවෝ ඉන්නවනේ. හරි. ඒගොල්ලෝ සමහර වෙනත් පන්ති වලට යන යාළුවෝ එමත් ඉන්නවනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට පොඩ්ඩක් යෝජනා කරන්න අපේ පන්තියට දවස් දෙකක් සම්බන්ධ වෙලා බලන්න. රයිට්. ඒතර ඔයගලන්ගේ සහයෝගය තිබ්බහම අපිට රයිට් ඉක්මනට මේ පන්තිය රයිට් ලංකාවේ ලොකුම ඔන්ලයින් පන්තිය බවට පත් කරන්න හැකියාව ලැබේවි. සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි ඔන්ලයින් පන්තියට ළමයි ගොඩාක් දැනට නැහැ නේ. අදින සමගද්දී අපිට එකතු වෙලා රයිට් මේක ලංකාවේ ලොකුම ඔන්ලයින් පන්ති බවට පත් කරන්න පුළුවන් වේවි. හරිද? ඒක පළවෙනි එක නිසා දන්න කෙනේ යාළුවන්ට ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙන්න කියලා ඔයගොල්ලෝ කියන්න. හරි? අදාල් link එක යවලා පන්තියට සම්බන්ධ කරගන්න ඒගොල්ලන්ව. පළවෙනි එක. දෙවෙනි එක ඊට පස්සේ හරි මේ වීඩියෝ එක මම අනිවාර්යයෙන්ම මේ සම්පූර්ණ වීඩියෝ එකම රයිට් මගේ YouTube channel එකෙත් මම දානවා. ඒ වගේම රයිට් අපේ ගීතාන්සර්ගේ YouTube channel එකෙත් මේක දානවා. හරිනේ? එතකොට ඔගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකක් තියෙනවා right ඒක subscribe කරලා තියන්න right සමන් එදිරිසිංහ right chemistry කියලා ගහපුවාම right සමන් එදිරිසිංහ chemistry කියලා ගහපුවාම right මගේ YouTube channel එක ඔයගොල්ලන්ට එනවා right ඒක subscribe කරලා තියන්න හරිනේ ඉතින් ඒකේ මොකක්ද ඉන්නේ මම පොඩි පොඩි සමහර වීඩියෝ දානවා ඒවා හැම බලන්න හරි හරි ඒක ඊළඟ එක ඒ කියන්නේ ඒක joke video comedy video ලකයි සිකයි video ඒවා හැම දාන්නේ නැහැ හරිනේ right මගේ මොකක්ද දෙන්නේ හරි මගේ යම් යම් දේවල් රයිට් ඔයගලන්ට මම දානවා අවශ්‍ය අවස්ථාවලදී බලන්න හරිනේ ඒකත් අනිවාර්යෙන් කරන්න හරි ඉතින් එහෙනම් ওই දේවල් ටික තමයි කියන්න තියෙන්නේ ඉතින් අපි අලුත් ගමනක් පටන් ගත්තා අපි මේ ගමන දිගටම යමු රයිට් ඒතර මම ඔයගලන්ට රයිට් විභාගය දක්වාම මේ පන්තිය ඔන්ලයින් ලයිව් පන්තියක් විදිහට පිළිවෙලට කරන්න රයිට් කරලා ඔයගලන්ව පළවෙනි පාරම රයිට් විභාගෙන් එකපාරින්ම ගොඩ දාන්න පුළුවන් නිකන් නෙවෙයි S එකක් අරන් C එකක් අරන් නෙවෙයි ඈ හොඳ A එකක් අරගෙන ඉහළ රෑන්ක් එකකුත් එක්ක රයිට් ඔගොල්ලන්ව විශ්වවිද්‍යාල දක්වා අරන් යන්න පාත් එක මං හදලා දෙන්නම්. ඔගොල්ලෝ කැපවීමෙන් වැඩ කරොත් රයිට් අපිට මේක දිනන්න පුළුවන්. රයිට්
ඔගොල්ලන්ගේ මහන්සින අම්මා ගැන හිතන්න, මහන්සින තාත්තා ගැන හිතන්න, ඒගොල්ලන්ගේ මහන්සිර වටිනාකමක් දෙන හොඳ දරුවෙක් බවට පත් වෙන්න අදිෂ්ඨාන කරගන්න. ඒ කරගෙන රයිට් අපි වැඩටි කරගෙන යමු. ඒ වගේම අද දවසේ පන්ති අවසන් කරන්න කලින් අවසාන වශයෙන් රයිට් මම කියනවා myguiders.com වෙබ් අඩවිය හරහා අපේ අනිකුත් සබ්ජෙක්ට් වලට රයිට් එතකොට සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව සහ ඒ වගේම මොකක්ද දෙන්නේ भौतिक विद्या अभी दर्शन उकल सर रईट मेघोल पंत तीन रईट ये पंत वेल्ट उकल संबंध वेन्न रईट अरे इवगे मुखदेन अभी मे वेबसाइट हर हर रईट इवट संबंध वेन्न रईट इवस मुखदेन इवट संबंध थिंकलंग अद्दीन कड़क रईट विशेष गीता स्तुतिवंत वेन्नोनी रईट माव मई गईडर्स इकट योजना कल अभी इकत मे वेडे क्रम से मट उदौ करा कि अभी मेम क्रम कि माव मेथ योजना कल मेकट अदल दमीम संबंधी हर अरे गीता मंग सुनो रईट इत एक अतर हों देखने गुरु रेखना रईट इवगे मंगत मठ एक देख मुखद मठ लंकापुर लमय सहन प्रमाण एहरा संबंध ना दिन सामने मे वेडे दिग्गज करगणियाम रईट ओगोल्लु दिन नकागोल जैग्राहक नकाल मम ओगोल पशुपस इन सर रईट ए नमक अभी अदट अपे कथा अवसर करमु मेतनी पास ओगोल्लंट अभी ओगोल्लोंगे मैक्स मेन अन्म्यूट करना वा කතා කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයාට මයික් එක ඔය පැත්තෙන් අන්මියුට් කරගෙන මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. හරිනේ? එතන මම මේ ප්‍රශ්නවලට උත්තර දෙනවා. හරිනේ? අපි එහෙම තමයි යන්නේ. මම පන්ති වෙලා ඔයගොල්ලෝ යන කාලයක් රැඳෙනවා. රයිට්? ඉතින් ඔයගොල්ලන්ට මොනවාරි ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. අමල තාත්තට කතා කරන්න නම් ඒත් කතා කරන්න පුළුවන්. ඉතින් මෙතනින් එයා කාලයකට වැය කරමු. එහෙනම් අපි අදර මෙතනින් පන්තිය නතර කරනවා. ඔයගොල්ලන්ගේ යාළුවන්ට පන්තිය ගැන කියන්න. හරි? යාළුවන්ව ඊළඟ සතියේ පන්තියට සම්බන්ධ කරගන්න. අපි නැවත එහෙනම් හරි ඔන්ලයින් ලයිව් පන්තියක් විදියට ලබන සතියේ සඳුදා පස්වරු 6 හමාරේ සිට රාත්‍රී 10 වෙනකල් හමු වෙනවා. එහෙනම් එතෙක් ඔබට අයිබෝවන්. රස්වන පරම්පරාවේ රාජාභිෂේකය 2024 උසස් පෙළ රසායන විද්‍යා නවපන්ති ජුනි මුල් සතියේ සිට ඇරඹේ. 15 වසරක් පුරා දිවයිනේ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථානයේ සමගින් අද්විතීය ප්‍රතිඵල නිර්මාණය කළ සමන් එදිරිසිංහ. ඔබ ප්‍රමාද වන සෑම මොහොතක් පාසාම තව කෙකු ඔබ අභිභවා ඉදිරියට යනු ඇත.